අයිබන් ඔබ සියලුම දෙනාට සුබරුදු ලෙසම වදාදා රාත්‍රියේදී කැළඹෙන දේශපාලනයේ කතාව සුළු ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. ඔබ දන්නවා ගෙවිගේ සතිය තුරත් විශේෂයෙන්ම කාගෙත් වැඩිම අවධානයකට ලක්ුණේ කොරෝනා ඌදුර පිළිබඳව නැත්නම් කොරෝනා වසංගතය පිළිබඳව මේ වන විට විශේෂයෙන්ම අද දවස වන විට තත්ත්වයේ තවත් කිසියම් අයහපත් යමක් අපිට අවාසනාවකට දකින්නට හැකියාව ලැබුණා. පළමු වතාවට තුන්දහසේ සීමාව ආසාදිත ඉන්න දවසේදී ඉක්මවා ගියා 3500කට වැඩි ප්‍රමාණයක් අද දවසේදී වාර්තා වී තිබුණා. ඒ වගේම මරණ පිළිබඳව සටහන් කරද්දී මරණ 16 සීමාව වාසනාවකට ඊයේ දවසේදී පසු කරන්නට රටක් ලෙස අප සියලුම දෙනාට හැකියාව ලැබුණා. ඒ අතරතුරේ කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ පිළිබඳ විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා. ඒ අතරේම දේශපාලන ශ්‍රේෂ්ඨත්වය තුළ කාගේත් වැඩිම අවධානයට ලක්ුණේ ෆෝට් සිටි පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව කුමක්ද යන්න පිළිබඳව එය පාර්ලිමේන්තුවට දැන් දීමෙන් අනතුරුව ඒ පිළිබඳවත් මේ වන විට සංවාදය තවදුරටත් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මේ සියල්ල අතරේ ගෙවිගේ සතියේත් ඒ වගේම වර්තමානයේ දේශපාලනය සමග අප හෙට දවසේ රටේ ගමන ගලපන්නටයි සූදානම් වන්නේ. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද රට සහ හෙට පිළිබඳව. මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද දවසේ විශේෂයෙන්ම රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩසටහනට අපි ආරාධනා කළා ඩී.බී. හේරත්රාජ අමාත්‍යතුමන්ට. අපි අයබෝන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේග නියෝජනය කරමින් පුත්තරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පොහාමි මන්ත්‍රීතුමන්ට ආරාධනා කළා. අපි ඔබතුමන්වත් අයබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නැත්නම් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් මොහන් පීද සිල්වා රාජ්‍ය අමාත්‍යතුමන්ට අපි ආරාධනා කළා. අයබෝන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේග නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සම්රසිංහ මහත්මයාට අපි ආරාධනා කළා. අපි ඔබතුමන්වත් ආවන් කියලා පිළිගන්නවා. අපි කලින් මතක් කළා වගේම අපි අද දවසේ සංවාද කරන්නේ අද රට සහ හෙට. අද දවසේ දේශපාලනය සමග හෙට දවසේ අපේ ගමන් මග ගලපා ගන්නට සංවාදාත්මකව අප උත්සාහ කරනවා. අපි ඩී.බී. හේරත් අමාත්‍යතුමන්ට ආරාධනා කරනවා අද දවසේ සංවාදය ආරම්භ කරන්න. ප්‍රියල් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මෙම වැඩසටහනත් එක්ක අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන් ඔබ අද දවස සහ හෙට දවස ගැන කතා කරනකොට අපි ඊයේ දවස අපිට අමතක කරන්න බෑ. ඊයේ දවස අපි අභියෝග රාශියක් මැද්දෙන් තිබිච්ච රටක් මිට මාස 9කට ඉතරලා මහමැතිවරණකින් ආණ්ඩුවක් බලයටපත් කරලා ජන රටේ ජනාධිපතිවරයෙක් වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් බලයටපත් වෙලා ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන ආණ්ඩුවක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. අපිට අභියෝග රාශියක් තිබුණා රටේ ආර්ථිකය ගොඩනගාගෙන දේශීය අත්වල වටිනාකමක් දෙමින් දියුණු වෙන ලෝකෙත් එක්ක බද්ධ වෙන වැඩපිළිවෙලකට රට යොමු කිරීමේ වගකීමක් අපේ ජනාධිපතිතුමාට තිබුණා. ඒ වෙනුවෙන් එතුමා පෙළ ගැහුණා. පළවෙනියට මෙතුමා කරේ විශේෂයෙන්ම මේ රට නිදහස් කරගෙන මිනිස්සුන්ගේ නිදහස් මානසිකත්වයක් ඇති කරලා රටේ අනාගතයට ගැලපෙන මානව සම්පත පෙළ ගැස්වීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එතුමා පෙනී හිටියා. එහෙම කරනකොට විශේෂයෙන්ම රටක් හැටියට ගත්තාම ස්වයංව අප කෙරෙහි විශ්වාසය තියලා රටක් ගොඩනගන්න අවශ්‍යයි කියන මානසිකත්වයෙන් එතුමා දේශීය නිෂ්පාදනවලට වටිනාකමක් දෙන්න කටයුතු කරා. ඒ වෙනුවෙන් එතුමා විවිධ තීන්දුව తీරන ගත්තා. සමහර රාජ්‍ය නායකවරු තමන්ගේ දේශපාලන කඳවුරට හානියක් වේවි කියලා විශ්වාස කරලා රටට හිතකර තීන්දුව ගන්න මෙලි වෙනවා. නමුත් මෙම අපේ රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලිකත්ව පැත්තක තියලා රට වෙනුවෙන් පෙනෙහිටපු නායකයෙක් හැටියට රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු නායකයෙක් හැටියට මහජනතාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් වැදගත් තීන්දුව తీරන රාශියක් ගත්තා. මේ උදාහරණයක් විදිහට ගත්තාම ලංකාවේ මේ මහ පොළොවේ වැවෙන දේවල් මහමේ රට තුළ නිෂ්පාදනය කරන්න අවශ්‍ය පළවෙනි ක්‍රියාමාර්ගය තුම අනුගමනය කරා. ඒකෙදි තුමට අවශ්‍යතාවයක් තිබුණා විදේශීය රටවල් වලින් අපේ රටේ වැවෙන දේවල් ගේන එක නවත්තන්න. නවත්තලා මේ රටේ සල්ලි ටික මේ රටේ ගොවියට යන වැඩපිළිලක් දක්වා ක්‍රියාත්මක කරන්න එතුමට ඕන වුණා. ඒ වෙනුවෙන් එතුමා දෙදගත් තීන්දුව තියෙන රාශියක් ගත්තා. ඒ අනුව ස්වයංපෝෂිත ආර්ථිකයක් පිළිබඳව
මේ රටේ ජනතාව කෙරෙහි විශ්වාසයක් තියලා කටයුතු කරලා මේ ජනාධිපතිතුමාගේ මතයත් එක්ක අපේ රටේ දේශප්‍රේමී ජනතාව ගොනුවෙමින් තිබිච්ච යෝගයක් මේ මෑත භාගයේ අපි මේ දැක්කා. ඒ වෙනුවෙන් ජනතාව පෙනී හිටියා. ජනාධිපතිතුමා බාරගත්ත වගකීම මහජනතාවත් එක්ක බෙදා හදාගෙන සමස්ත රටම එක වැඩබිමක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට එතුමා මේ සමාජය අරගෙන ගියා. ඒ අරගෙන ගියපු ක්‍රියාකාරකම මේ රට තුල ප්‍රතිලාභ ලබන වකවානුවක් තුල තමයි චීනයේ වුහාන් නුවරින් පටන් ගත්ත ඒ මහා දැවැන්ත කොරෝනා උවදුර මුළු ලෝකෙම වෙලාගෙන ඇවිල්ලා අපේ රටටත් ඒ කාරණාවේ භයානකම දැනෙන්න පටන් ගත්තා. ඒ වගේ පසුබිමක් තුළ ඊළඟට අපේ ජනාධිපතිතුමාට ඕන වුණා අර ස්වයං ශක්තිය මත රට ගොඩනගන්න ගත්ත ක්‍රියාමාර්ගය තුළ මේ රටේ ජනතාව කොරෝනා උදුරින් බේරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නම්න්න එතුමාට අවශ්‍යතාවයක් තිබුණා. ඒ වෙනුවෙන් එතුමා පෙනී හිටියා. අපි දැක්ක ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මේ කොරෝනා උදුර රටට ආවට පස්සේ ජනතාවට රුපියල් 5000 බැගින් දීලා ඒ අයගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරලා ඒ තියෙන තත්ත්වය තුළ මේ රටේ කෘෂි නිෂ්පාදන වලට වටිනාකමක් දෙන්න ලෝකේ ආහාර රේගයක් ඇති වුණොත් අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පළවෙනි දෙවෙනි කොරෝනා රැල්ලේදී මේ රට සමාජයේ මෙහෙවන්න කටයුතු කරා. ඒ වගේ පසුබිමක් තුළ අපි මේ ක්‍රියාකාරකම මෙහෙම ක්‍රියාත්මක කරන වෙලාවක මෙන්න අභියෝගයක් තිබුණා තියෙනවා මේ වන විට මේ කොරෝනා වදුර අපිට ඇහැට නොපෙනෙන කොරෝනා වදුරෙන් අපි කොහොමද ජනතාව බේරගන්නේ ඒ ඔස්සේ අපි එතනින් එහාට රට ඉහළින් ඔසවා තැබීමේ මහ ජනතාවගේ බලාපොරොත්තු අපි මේ මහ පොළොවේ සපත කරන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක තමයි අද මේ කාලවකවන තුළ අපිට කටයුතු කරන්න වෙලා තියෙන දෙයක්. ස්තුතියි ඔබතුමන්ට සංවාදය ආරම්භ කළාට. හෙක්ටප් පහ මේ මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන් සඳහන් කරන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ රට නිවර්දි මාවතට අරගෙන එද්දි තමයි මේ වසංගතයට රටට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ වසංගතයටත් ක්‍රමානුකූලව සහ සැලසුම් සහගතව මේ රජය මුහුණ දෙමින් ඉන්නවා කියන කාරණාව. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අද සුලිය වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. හැබැයි ඉතින් තව ටික කාලයක් යනකොට මේ වගේ වැඩසටහන් කරන්න පුළුවන් වේද බැරිද දන්නේ ඒ කාණ්ඩුවේ හැකියාවද නොහැකියාවද කියලා අපි දන්නේ නැහැ ඉදිරි කාලය තුළ ඒක බලන්න පුළුවන්. දැන් ඇත්තටම මේ කොරෝනා වෛරසය අපි දන්නවා ලෝකෙම ව්‍යාප්ත වෙච්ච වෛරසයක්. හරි. ඒක ගෝලීය වසංගතයක්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ වෛරසය ලංකාවට ආවේ කවදද? කොහොමද ආවේ? දූපතක් වෙච්ච මේ රටේ කොහොමද මේකට ඇතුල් වුනේ? තොර මේකට ඇතුල් වෙන්න ඕන එක්කෝ මූදෙන් ඇතුල් වෙන්න ඕන එහෙම නැත්නම් ගුවන්තොටුපළෙන් ඇතුල් වෙන්න මේ දෙකෙන් ඇතුල් වෙන්න. එතකොට මේ සම්බන්ධව අපි මුලින්ම පාර්ලිමේන්තුවේ අපි විපක්ෂ නායකතුමා ප්‍රධාන වශයෙන්ම මේක මතක් කරා. මෙන්න මෙහෙම දෙයක් ලෝකෙ දැන් සිද්ධ වෙගෙන යනවා වහම මේකට පියවර ගන්න එක්කෝ ගුවන්තොටුපළ හරහා මේ ගැන පරීක්ෂණ කරන කණ්ඩායමක් දාලා එක්කෝ සමහර අය වන අතර කරන්න එහෙම නැත්නම් මූදෙන් පරීක්ෂණ කරන්න මේ සම්බන්ධව දැනුවත් අපි එතකොට හිනා වුණා උසුලිසු කළා උච්චං කරා හරිම අහංකාර විදිහට හැසිරුණා මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම මේ කාරණා සම්බන්ධව මෙහෙම හැසිරුණා. ඉතින් අද වෙනකොට මේ කොරෝනා ගැන කතා කරන්නත් තියෙනවා පෝට් සිටිය ගැන කතා කරන්නත් තියෙනවා පොහොර ගැන කතා කරන්නත් තියෙනවා පාසුකු පහර ගැන කතා කරන්නත් තියෙනවා තව කරුණු ගොඩාක් අපිට ගෙනල්ලා මේ සුඩ තියලා තියෙනවා. දැන් අපි කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද දන්නේ නැහැ. හැබැයි රටේ මේ වෙනකොට මේ කොරෝනා වෛරසය සම්බන්ධ ප්‍රශ්න ගොඩකට වැටලා තියෙනවා. ඒ නිසා මේකේ පළවෙනි රැල්ල තිබුණා දෙවෙනි රැල්ල තිබුණා දැන් මොකද තියෙන රැල්ල? දැන් මතක තියාගන්න දැන් තියෙන රැල්ල තමයි පෝට් සිටි රැල්ල. මේ පෝට් සිටි රැල්ල හැදුවේ කොහමද? මේ පෝට් සිටි රැල්ල හැදුවේ ඝාතන රැල්ලකුත් එක්ක. මේක අපි දකින්නේ ඝාතනය. ඇයි? බුදුමා බලන්න මේ පෝට් සිටි වනත සම්මත කරගන්න ඕන නිසා තියෙන හදිස්සිය නිසා මේ රට ලොක්ඩවුන් කරන්න තියෙන වෙලාව සම්පූර්ණ ලොක්ඩවුන් කරනක නතර කරලා පාර්ලිමේන්තුව පවත්වන්න ඕන නිසා රට සම්පූර්ණ විවෘත කරා. මේ සෙල්ලමට ආවේ කවද කියලා දන්නවද? මේ සෙල්ලමට ආවේ පළවෙනි දෙවෙනි එක ගියාට පස්සේ සිංහල අවුරුද්දට මේක ලොක්ඩවුන් කරන්න නැතුව මේ අවස්ථාව දුන්නේ ජනතාවට ගුණ්ඩුවක් හැටියට. එහෙම නැත්නම් ඒ ජනතාවගේ විනාශය කියලා ජනතාව දන්නේ නැතුව තමයි ඒක වෙලේ බාරගත්තේ. සිංහල අවුරුද්ද ඉස්සෙල්ලා
ජනතාවට අවස්ථාව දුන්නා ඉබාගාතේ ඇවිදි කිසිම රජෙන් වැඩපිළිවෙලක් කරේ නැහැ මොකද රටේ ප්‍රශ්න ගොඩක් තිබිච්ච වෙලාවේ එතකොට ඒක අවස්ථාව දීලා තමයි ඉස්සරහට ගෙනාවේ මොකද ඔළුවේ වැඩ කරේ වෙනම කතාවක් රට සුරක්ෂිත කරන්න ජාතික ආරක්ෂාව ගැන මේ කතන්දර මොන කිව්වත් ප්‍රායෝගිකව රටේ සිද්ධ වුණේ මේ කාරණාව අද මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ දවස ගානේ කී දෙනෙක් මැරෙනවද දැන් මේ මරණ සංඛ්‍යාව හරියද නැතිද එතකොට ඒ විතරක් නෙවෙයි මේ වසංගතයට බෝ වෙන කණ්ඩායම් ඊයේගේ අසරණතාවේ ආර්ථික වශයෙන් වැටලා තියෙන විදිහ කණ්ණා දින්න නැති එක තමුගේ රැකියාව කරගන්න බැරුව අද ළමයි ටික අසරණ වෙලා ඉගෙන ගන්න බැරි ඉගෙන ගන්න විදිහක් නැතුව මේ සියලු කරුණු කාරණා දුන්නේ මේ ආණ්ඩුව මිසක් මේ ජනතාවගේ වැරද්දෙන්වත් ජනතාව ගත්ත දෙයක් නෙවෙයි වෙන පිටරටකින් දුන්න දෙයක්වත් නෙමෙයි මේගොල්ලෝ තමුන්ගේ බඩවියත සඳහා සම්පූර්ණ රට මේ තත්ත්වයට අදලා දැම්ම. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන මේක එක පැත්තකින් ගත්තාම අපරාධී මිනිමරුමකට සමානයි. ඒ විතරක් නෙමෙයි මේ මේ මිය යන මේ කොරෝනා වලින් මිය යන හැම කෙනෙක්ම ආණ්ඩුවට සාප කරනවා මිසක් වෙන දෙයක් කියන්නේ නැහැ. මොකද හේතුව මේ ගැන අපිට විවෘතව දැන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තවත් මේවා හංගගෙන ඇතුළාන්තයේ තියාගෙන කතා කිරීම අවශ්‍ය නැහැ. මොකද හේතුව රට එතෙන්ට වැටිලා. ඒ නිසා අපි දකිනවා ඉදිරි කාලය තුළ ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට මේ පෝට් සිටි එක අනුමත කරලා අත උස්සලා ගමට ගියොත් මං හිතන්නේ ජනතාව ලේසියෙන් ගමෙන් එළියට එවයි කියලා. මොකද හේතුව ජනතාව ඒ තරම් කිපිලා ඉන්නේ මේ මොහොතේ. එතකොට රටක් හැටියට අපි මේ වැටෙන වැටිල්ල නැගිටින්න ලේසි පාසු වෙන්නේ නැහැ. මොකද ඉදිරි කාලය තුළ තාමත්ම අමාරු තැනකට වැටිලා භයානක තැනකට වැටිලා රටේ ජනතාවත් හෙම්බත් වෙලා මිය ගිහිල්ලා ජනතාව ආසාදිත වෙලා ආර්ථික වශයෙන් සියලු දෙනාම කඩන් වැටිලා ඒක ගොඩනගන්න මං හිතන්නේ ලේසි පාසු වෙන්නේ නැහැ. ඒකට මං හිතනවා මේ මන්ත්‍රීතුමල්ලා මේ අමාත්‍යතුමල්ලා දෙපළත් ඒකට අහු වෙලා තියෙනවා. මොකද ආණ්ඩුවේ ඉහළ මිසු ටික ගන්න මේ ගොන් වැඩ නිසා මේ මිතුමල්ලා දෙපළත් ඒකට අද හිර වෙලා ඉන්න එහෙම නැත්තම් මූණ පාන්න සිද්ධ වෙලා තියෙන මොහොතක තමයි අපි මේ සානේ මේ කතා කරන්න පටන් අරගන්නේ. සුදී ඔබතුමන්ට මහාන් පිටිසිලා අමාත්‍යතුමනි දැන් එතුමන් මතු කරන කාරණාව තමයි ආණ්ඩුව විශේෂයෙන්ම කොරෝනා මර්ධනයට වඩා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට මුල් තැන දුන්න හින්දා තමයි අද මේ ඇවිල්ලා තියෙන තැනට අපිට එන්න වෙලා තියෙන්නේ කියලා ඔබතුමන්ට පුළුවන් ඒ ප්‍රතිවදනා කරන්න. ස්තුති පියාල ඇත්තම අද මේ සුලිය වැඩසටහන් ආරාධනාව සම්බන්ධයෙන් මම හිතන්නේ හෙට්ටප්පුවා මේ අපේ ගරු මන්ත්‍රීතුමා ඒ කියපුවා ගොඩක් මම හිතන්නේ එතුමම කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ගියා තරම් හොඳයි. මොකද ඒවා ගොඩක් අදාළ වෙන්නේ එතුමන්ලට. මොකද අපිට අදාළ වෙන ඒවා නෙවෙයි එතුමගේ. එතුමම කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔය කාරණා කියාගත්තනම් හොඳයි ඇත්තටම. ඔය මිනිහ මරණේ ඒවා ඔය ගමට යන්න බැරි ඒවා ඔක්කොම එතුමන්ලා තමයි අදාළ. අපිට බයක් නැතුව අපිට ගමට දැහැකි. අපේ නායක ගොම් වැඩ කරන්නේ නැහැ අපි පැහැදිලිව කියන එතුමන්ලාගේ නායක කරපු ගොම් වැඩ අපේ නායක කරන්නේ නැහැ. ඉතින් අපිට අපි දේශපාලන යාපත්‍රයක් තියෙනවා. ඒක දේශපාලන පක්ෂයක් වුණාම අපිට දේශපාලන පක්ෂයකට දේශපාලන න්‍යායපත්‍රයක් නැහැ කියන එක පිළිගන්න බෑ. නමුත් අපි මේ කොවිඩ් එකත් එක්ක අපි දේශපාලන ගනුදෙනුවක් කරන්නේ නැහැ. අපි ඒක පැහැදිලිව කියන්න. ඉතින් ඇත්තටම දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට දිපිච්ච තත්ත්වය අපි කවුරුද දන්නේ. දැන් එදා අපේ එහෙරත් මන්තුමා එක පැහැදිලිව කිව්වා. දැන් එතුමා මේ රට බාර ගන්නකොට රටේ ආර්ථිකය කොතන තිබුණේ? පාස්කුරහර ගැන මෙතුමලා කතා කරන ලැජ්ජ නැතුව එදා අර පාස්කුරහරේට විශේෂකනිදා පිරෙනකොට මෙතුමලා කළු වැඳගෙන ආවා පාර්ලිමේන්තුවට ලැජ්ජ නැද්ද? නිකන් හරියට දැන් මේ සමාජයට දැන් ජනගත කරන්න උත්සාහ කරනවා. දැන් මේ පාස්කුරහරේ කරේ අපි කිය දැන් අර මෙතුමලගේ මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා අශෝක අබේසිංහ මහත්තයා මහලොක්කා වගේ කිව්වේ පාස්කුරහරේට ගෝඨාභය රාජපක්ෂලා බැසිල රාජපක්ෂලා සම්බන්ධයි කිය. හැබැයි CID එකට එන්නේ ගුවම ලොක්ඩවුන් වෙලා කට ඔන්න ඒ වගේ මේ මෙතුමල්ලට බොහොම ප්‍රියල් බොහොම ලොකු දක්ෂකමක් තියෙන බොරු ජනගත කරන්න. මේ මොකද මෙතුමල්ල ඔක්කොමාර මංගල සමිල මහත්තයා ගෝලෙයි. ගොබෙල් සනාය හොඳට හදාලා පුරුදු ගන්න. ඉතින් ඒක නිසා මේ අද හැබැයි අපි මේ රටේ සමාජයේ අපේ ජනතාවට කියනවා දැන් මෙතුමල්ල කියන බොරු මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඉතින් අත්‍තරම දැන් මෙතුමා මේ කොවිඩ් එක ගැන අපි සෙල්ලම් කරන්නේ ප්‍රියල් ඇත්තරම දැන් මේ වෙනකොට අපිට ආණ්ඩුවක් හැටියට අපිට ඉස්සලම්බ දීපිච්ච වාකිබ තමයි පාස්කුරහරින් නැති වෙච්ච ජාතික ආරක්ෂාව අපු ගන්නේ. ජාතික ආරක්ෂාව රටේ සුරක්ෂිත කරන්නේ අපි ඒක කරා. ඊන් පස්සේ අපේ ආර්ථිකේ අපි ඉස්සරහට අරන් ආවා.
अब इसराहट इनकोट गोटाब राजपक्ष जनाधिपति भूम कटिकालूलम मट मतक विधिट दिदास दहन मे दिसंबर मसे तीसम मे वुहान प्रदेश को रोगे एलियटेन एम पास अपे अपे अपेरट मे मेतुमल निद्र दूपता लंका दूपता गोहमद वरायो वन तोड़पोलो मे अद मेरटे मे लोके काटकता मेम दीक्षित कुहमेट नौत अभी कथाकाल दमे अभी वराय नौत अभी आंडू अखटी पेहदी मेरटे जनता वट मे 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 अनदायक तत्व अपेरटे जनता वीरगन अभी विशाल वर्षकल अभी 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 पलवीन दलवीन दिवनता मेतुमल दीवन मे अभी अभी अपे वचन मे अप्रिया मे मे सौख्य संबंध उदे हदाप वचन पलवीन देवन तुम्हें गिनकता करना अभी पल पेहदील पने पलवीन सह देवन अभी पालने करा तो दिन तुम्हें गिनकता मेतुमकना मेकमे अभी जनता गुंडोदना इतना पेहदील दहुगी अप्रैल मस विनकोट मेरटे जनता अमत तीवना कोई तीवना मिनस बोम निदास मंगिया एक आंड कोई क्यूना ओनोड़े पेहदील अपे सौख्य बलदार क्यूआ सम्मत सौख्य नीति रीति अणुगत तमंगे समाज हसी एक जनता वेच वरदक्ष एक आंटूट दुष्की अंड मेतुमल हमेकटम आंटूट अंगल दिखना नमूत अभी पेहदील अभी आंडू हटि अट सौख्य प्रियामार्ग गेतुमल अट लॉकडाउन कर अब लॉकडाउन कर मिनसूर कंडमुनदे अभी मंगी दिदास विश्से कोविड मर्दने आंडू हटि रुपया मिलियन नमदास विधान कल दिदास विश्य मेवन रुपया मिलियन हरदास अणुक विधान कल इवागे मैं दिदास विश्य अडवादा भी जनता रुपया पंदहलवाद रुपया मिलियन पनस पंसी अणुक अभी विधान कल इलाक मे आवृद्धि अभी वीद पंदा दिन रुपया मिलियन दाह दाह अभी इतकोट एव दिनकोट अभी बलुवना मे पोहट चंद्रदीप आया एक्सजाति पक्ष आया जेवीपी आया बलुवना प्रियाल अभी पोदे मेरटे जनता अभी ये सहलबादी इवागे सौख्य अड़जल पास मत विनायन मेकियान सौख्य अड़जल पास दिदास विश्व रुपया मिलियन दिदास विश्रमदास सदस्य विधान इट पास दिदास विषय के अभी रुपया मिलियन दाहद सत्य हतलिस्मक विधान कल मे अपे अपे आंडूगर पैया इलाकेंट दिदास विश्व कोविड हम राजन पावन राजन पाट पावे इतना मे वटा भी मुदल विधा रुपया मिलने पंच विशिपा दिदास विषय के अभी विधान कल दिन राजन मेवन रुपया मिलियन सीय इवागे मैं मे मे कोविड बलिंग अगति पक्त जनता वट नयलबाद सौभाग्य नयवेन अभी रुपया मिलियन दास दास पंसी हेट कभी लबादील इध मे 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 सीएलुदे अभी करे मे कोविड इध मेतुमल की अन्न बुला कोई मुन बैंक दिखाई नव मे मेव अभी मे महाबैंक वार्ता मे अभी गिनी इतनी सह मंगीत अद अपे मंगा कनगाटनावा अतर मे हेक्ट मंतमाल वगे मे समाज पीलिगत मंत्री वो निका मे निका निकार कडे अरे अबल कथागिरी संबंध मीटे वगगीम कि मे मंत्री वाले कथागरण सह अभी पेहदील प्रियाल अभी मेरटे जनता दिन पणिवेदमा अभी गोटाबी राजपक्ष इवगे महेंद्र राजपक्ष नायकत्व युक्त अभी मे अपे अपे आंडु अभी पेहदील मे तुम्हें रल्लेन रल्लि मर मरदने गल मेरटे जनता उप बलता मसदेन मेतुन अभी पेहदील मे कोविड मरदने गल मेरटे जनता बट बैक सगन ने जीवत् परसर भी हदम स्तुति अंत वसंत समर सिंह दिन विशेष मत कारण अवतमी रजय मेमन रजय कटी प्रमाण इशगर मे निवश्यक प्रतिपादन सह मूल्य मे शक्ति लबादी लतीन नमूत मे कारण मस देखकोट संपूर्ण पालने भूमि स्तुति अद सुलिय सटहन आराधना क्रीम पिबंध विशेष दवस अद अनिवार्य ये विशेषत्व वगे सुविशेषित्व मे आंडवादेकोर आपदस मुखद एल टी डी त्रस्तवादे पराजयक रटाख्यटीट वसर दोलह युद्ध विजयग्रहण समरण वेलावे पोर्ट सिटी पणत पार्लिमेंट के चीनेट कोलनिया खदल दिन उत्साह अद दवस तम गे ऐतिहासिक लियवे मे वेलावे कथाकरण बहुदेवा तीयदी पोर्ट सिटी संबंधी कथाकरण नोनी हितबू नीतिपत्मा
පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් සහ මේ කුමන්ත්‍රණය තවදුරටත් හෙළි වෙලා නැහැ කියන කාරණේ රටට කියලා තියෙන වෙලාවක ඒ වගේම මේ රටේ ජනතාව පොහොර ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ වෙලාවේ කතා බහ කරමින් තියෙනවා රැකියා ප්‍රශ්නේ විශේෂයෙන් රැකියා රැකියා වලින් එළියට වැටෙන නැමත වැඩි වෙලා තියෙනවා අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කඩා වැටිලා අද බරපතල ප්‍රශ්නයක් අවුරුදු එකහමාරක් තිස්සේ දරුවන්ගේ ඉගෙන ගැනීම අද බිඳ වැටිලා තියෙනවා ළමයිට විභාග ලියන්න වෙනවා ඒ උනාට අද පාසල පවත්වන්න යන්න බෑ ඔන්ලයින් අධ්‍යාපනය නැති මේ මේ ප්‍රශ්න ගොඩක් තියෙන එක ඇතුලේ අපිට විශේෂයෙන් කතා කරන්න වෙලා තියෙනවා අද කොවිඩ් ගැන අද කොවිඩ් ගැන අපිට කතා කරන්න වෙනකොට ආණ්ඩුව මේ ගැන හැමදාම කියනවා අපි තමයි හරියටම කරේ හොඳටම කරේ හොඳටම කරපු එකේ ප්‍රතිඵලය තමයි දැන් මේ අපිට එන්නේ එතකොට මේක ආපහු මේ ජනතාවට පවරලාවත් ආපහු අතපෙහෙද ගන්න බෑ අපි කාටවත් හේතුව දැන් අද දවසේ පහුගිය දවස් 10ම ගත්තාම 2500කට ආසන්න රෝගීන් වාර්තානට අද 3500 පැන්නා අද 3500 පැන්නා මරණ තවම ආවෙ නැහැ ප්‍රමාල් මට හිතෙන්නේ අද මරණ 50කට වඩා වැඩි වෙනවා මේ යන විදියට මොකද මේ මේක එන්නේ ගමන් කරන චක්‍රයකට එතකොට අද රටේ 1000 පැන්නා ඊයේ දවස වෙනකොට 1000ක් මිය ගිය පිරිස පැන්නා ඔබට මතකයි 2020 මාර්තු මාසේ 17 වෙනිදා වහනකොට මැරිලා හිටියේ නැහැ කවුරු අපි ජූනි මාසේ 6 වෙනිදා රට ආරිනකොට මැරිලා හිටියේ 13 දෙනයි අපි දැන් මේ මේ දෙවැනි සහ තුන්වැනි නැත්තම් මේක අපි දිගට ආපු මේ රැලි කියලා කිව්වේ මේක තිබුණා මේක එකපාර වේගවත් ලෙස පැතිරෙන්න පටන් ගත්තා ආපහු පොකුරු හැදුනා පොකුරු අල්ල ගත්තා නැවත දැන් ආපහු සමාජයේ පැතිරලා තියෙන. අද රටේ ලංකා සිටියම ගත්තාම රතු නොවිච්ච නගරයක් නැහැ රට දිස්ත්‍රික්කයක් නැහැ. හැම තැනින්ම ලෙඩ්ඩු වාර්තා වෙනවා. ඒක හැම තැනින්ම ලෙඩ්ඩු වාර්තා වෙන තැනට මේක සමාජගත වෙලා දැන් තියෙන්නේ. සා දැන් හොයන්නේ අහුවේ කොයි පොකුරෙන්ද අහවේ මේ පොකුරෙන්ද ඒ පොකුරෙන්ද නැහැ. දැන් මොකද අපි හැමෝම දන්නවා ලෙඩ්ඩු හම්බ වෙනවා හැම තැනින්. එතකොට දැන් ආණ්ඩුවේ නිර්ණායක මොකද්ද? ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ මොනවාද? අද ආණ්ඩුව මේක වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකද්ද? ඕකනේ අදාළ වෙන්නේ. මොකද මේ පැතිරීම දවස 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 ගාන එනකොට මේක වැඩි වෙනකොට මේක වුමනා මොකක්ද දැන් බලන්න ඇයි මේ 20 වෙනිදා වෙනකන් දැන් අපි දැක්ක පහුගිය දවස් 3ක් රට වැහුවා දැන් මේ ආපහු දවස් 4ක් ඇයි මේ රට ඇරලා තියෙන්නේ ඊයේ පාර්ලිමේන්තුවේ පෝට් සිටි පනතාව 20 වෙනිදා සම්මත කරගන්න ඕනේ 21 වෙනිදා අහන රට හරි පැහැදිලිනේ ඇයි ඇයි මෙච්චර නිවට වෙන්නේ ලෝකේ ඉස්සරහා අපි ලෝකේ රටවල් මේ ව්‍යසනය ඉස්සරහා තමන්ගේ ජනතාව බේරා ගැනීම වෙනුවෙන් දැවැන්ත කැපකිරීම කරා. මේගොල්ලෝ මේ සල්ලි දුන්නා කියලා කිව්වනේ. ගිය අවුරුද්දේ ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවා. කෝටි 65000ක්. කෝටි 65000ක්. කෝටි 1000ක් මේ කෝටි කීයද බෙදුවේ? කෝටි 10000ක් බෙදුවද? 20000ක් බෙදුවද? මේක ගත්තාම ගිය අවුරුද්දේ බිලියන 650ක් සල්ලි අච්චු ගැහුවා. ට්‍රිලියන 3ක් ණය වුණා. සමස්ත රටේ ණය වෙද්දී ට්‍රිලියන 2.2ක් මුළු ණය වැඩි වුණා. ආණ්ඩුවේ ඕඩී එක බිලියන 550යි ප්‍රථම වතාව ආණ්ඩුවේ ඕඩී එක ගිනුම් දෙකේ ඕඩී එක බිලියන 550යි මං කියන්නේ ඒ ගැන අපි වෙනම කතා කරමු ප්‍රශ්නේ තියෙන්නේ කොවිඩ් පාලනය කරන්න ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවට ආණ්ඩුව අද අති උත්සාහයක් ගන්නවා මොකටද පෝට් සිටි පනත සම්මත කරලා දීලා චීනේ සතුටු කරලා දීලා එන චීන විදේශ සමිතිවරයාට පෙන්නන්න ඕන අපි වැඩේ කරලා දුන්නා දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මේක හදාගන්න කියන වැඩේට යන්න දැන් ඔබ බලන්න අධිකරණයට අපි මේක ගියේ නැත්තම් මේ කාරණේ කියන්න ඕනේ විශේෂයෙන් මේ මේගොල්ලන්ට ලැජ්ජ නැතිකම මේ තියෙන්නේ මෙවැනි පනතක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා සතියක් ඇතුළත අධිකරණයට යන්න පුළුවන් කාලය තමයි 20 වෙනි සංශෝධනය ගෙනාවේ කවද්ද පනත ගෙනාවේ අප්‍රේල් 8 මේ මහජන නියෝජිතවරු ඉන්නේ අප්‍රේල්ලට පනත ගෙනාව අපේ රටේ මිනිස්සු ඔක්කොම දන්නව අවුරුදු කන්න පටන් ගන්නවා අපි 2020 ත් අවුරුදු තිබිට නිසා 21 ක අවුරුදු කන්න ලෑස්තිලා හිටියේ මිනිස්සු කාපු අවුරුද්ද තමයි මේ එන්නේ දැන් 8 වෙනිදා ගෙනාව 15 වෙනිදා දැනට අධිකරණයට ගිහලා ඉවර කරන්න ඕනේ අපි අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට මම නියෝජ මම තමයි මේ පෙස්සම ඉදිරිපත් කරේ පක්ෂ වෙනුවෙන් අපි පෙස්සම දැම්මේ නැත්තම් මේ ආණ්ඩුව මේ පනත සම්මත කරනවා අද මොකක්ද අධිකරණය කිව්වේ මේ පනතේ තියෙන්නේ ප්‍රිමාල් මෙන්න මම ඔබට පෙන්වන්නම් මේ පනතේ 74 වෙනි වගන්තිය මේ වගන්තිය 74යි තියෙන්නේ අපි ඒ කාරණා 75 වෙනි වගන්තිය තියෙන්නේ මේ පනතේ සිංහල දෙමළ වල මොනා හරි තිබුණොත් ප්‍රයෝජනට ගන්න සිංහල කියලා ඒක සාමාන්‍ය ඕනම් පනතක තියෙන එක මේ 75න් 25ක් ආණ්ඩුකම් ව්‍යවස්ථාවට විරෝධී රට රකින්නවා මව්බිම රකින්නවා මව්බිම මව්බිම කිය කිය මේ බන කියනවා වගේ කිය කිය ඉඳලා අවසානයේ මව්බිමට කෙලවන්න හැදුවේ වගන්ති 75න් වගන්ති 25ක් ආණ්ඩුකම ව්‍යවස්ථාවට විරුද්ධයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. ඇයි දන්නේ නැද්ද මේ අධිකරණේ ජනාධිපති නීතිඥ අධිකරණ ඇමතිවරයා? ඈ
අර මගයි මේ මගයි කියලා විද්වතුන් ඉන්නවා කියලා කිව්වා. අවසානයේ අධිකරණයට ගියේ නැත්තම් අපි අතුරු මේ කණ්ඩායම මේ පනත පාර්ලිමේන්තුව දාලා මේගොල්ලෝ සම්මත කරනවා. රටට කෙලවන්න හැදුවේ. මේ මේ ආණ්ඩුවේ වුමනාව. ඒ නිසා අදත් අපි කියන්නේ වෙන මොකුත් නෙමෙයි ප්‍රමාල්. ඇයි මේ හදිස්සිය? මොකද්ද මේ දඩි පිටිය? කොවිඩ් වලින් මිනිස්සු දවස ගානේ දැන් 40 50 මැරෙන්න පටන් අරන් තියෙන්නේ. 2000 3000 දැන් 3500 4000ට කිට්ටුවෙමින් එන්නේ. සෞඛ්‍යංශ වලින් කියනවා ඉදිරි සතිය ඇතුළත IDH එකේ ප්‍රධාන වෛද්‍ය නිලධාරතුමාද කියනවා ඉදිරි සතිය ඇතුළත ගතයුතු තීරණ ගත්තේ නැත්නම් බරපතල අවදානමක් වෙනවා කියලා. එහෙම තියෙද්දී පාර්ලිමේන්තුව මේක සම්මත කරන එක දාණ්ඩුවක වගකීම. ඒ වෙනුවට ජනතාවට කන් දීලා අද කිව්වා අද කාදිනල්තුමත් ඇල්ලේ ගුණවන් සාමුදුර ඇතුළු ස්වාමින් වහන්සේ රැකතුලා කිව්වේ මොකද්ද? අපි බාර දීපු රට ඒ විදිහට බාර දීපල් අපිට ආපහු කියලා කිව්වේ. මොකද්ද මේ කියන්නේ? මේකේ කෑලි චීනුන්ට ඇමරිකන් කාරයන්ට හරි ඉන්දියන් කාරයන්ට හරි දෙන්න නෙමෙයි. මේ 50 සම්මත කරලා මේ රට පාවා දෙන වැඩේ වහම නවත්තපල්ලා කියලා අද ආගමික නායකයොත් ඉල්ලුවා. හැබැයි ආණ්ඩුව මොකද කරන්න යන්නේ? සම්මත කරලා මේක හෙට අනිද්දා කොවිඩ් වෙනුවෙන් රට වහන්න කියලා ආපහු වහන්න හදන්නේ. මේ මේක තමයි ආණ්ඩුවේ උපාය මාර්ගය වෙලා තියෙන නිසා අද රටේ කොවිඩ් පැතිරීමේ වගකීමත් සම්පූර්ණ ආණ්ඩුවේ උපාය මාර්ග කොටසක් හැටියට තමයි අද පැවතිලා තියෙන්නේ. ඔබයලිත් කැලමින දේශපාලනේ කතාව සුලිය සමග ඔබ දන්නවා දෙවන වටේ සහ තුන් වන වටේ අප ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම සංවාදාත්මක වට ලෙස කිසියම් සභිකයක අදහසක් වන අතරතුරේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඒ නැගන කිසියම් ආකාරයක තර්කයක් පිළිබඳ ප්‍රතිතර්කයක් තිබේ නම් නැත්නම් හරස් ප්‍රශ්නයක් අසන්නට තිබේ නම් ඒ අවස්ථාවේදීම කෙටි ප්‍රශ්නයක් ලෙස යොමු කොට ඊට පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන් දිගින් දිගටම කරන බාධා කිරීමක් බවට පත් කර නොගෙන ඒ කෙටි ප්‍රශ්නයක් බවට පමණක් සීමා කරાવીයි අපි විශ්වාස කරනවා. ඉන් අනතුරුව දිගින් දිගට ප්‍රශ්න කළොත් එහෙම අදහසක් වන සභිකයාට අතිරේක විනාඩි කාලයක් අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට අපි දෙවන වටයට ආරම්භ කරන්න ඩීබී හිරත් අමාත්‍යතුමන්ට ආරාධනා කරන්න. විශේෂයෙන්ම අපි අවසන් සමරසිංහ අමාත්‍යතුමන් ප්‍රබල චෝදනාවක් කළා. දැන් ආණ්ඩුව මේ ෆුඩ් සිටි පනතත් එක්ක තමයි මේ රට ලොක්ඩවුන් කිරීම එහෙම නැත්නම් තමයි ඉසොලේට් කරමින් තනින් තන වහගෙන යන කාරණාව සහ ඉදිරි දින කිහිපය රට වහන්නට තීරණය කරලා තියෙන්නේ කියලා. ප්‍රියල් පෝඩ් සිටි පනත කියන එක මේ ජාත්‍යන්තරයත් එක්ක කරන ගනුදෙනුවකදී විශ්ව ගම්මානයක් බවට පත්වලා තියෙන අපේ ලෝකේ මේ වගේ ආර්ථික මධ්‍යස්ථාන ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල ඉන්දියාව විතරක් 55කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ තමන්ගේ රටෙන් වෙන් වෙච්ච භූමි කඩක් නිර්මාණය කරලා ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන තත්වයකට ගිහිල්ලා තියෙන්නේ. පනත පැහැදිලිව කිව්වහම ඕනම කෙනෙකුට ස්වෛරී බව කියන එක අපි හානියක් වෙන්නේ අපේ රටේ. ඉතින් ඒ පිළිබඳ අපේ මහාන් සිල්ලාප් නීතිඥතුමා මේ කරුණු පැහැදිලි කරાવી. මම මතක් කරන්න කැමතියි දැන් අපි වසන්ත සමරසිංහ මහත්තයෙක් කියනවා ලංකාවේ අධ්‍යාපනය කඩාගෙන වැටලා කියලා. දැන් ඔන්ලයින් ක්‍රමයට ලංකාව ඒ අධ්‍යාපන පහසුකම් දරුවන්ට දීලා විභාග පවත්වන එක වැරදි හැටියට තමයි එතුමා දැක්කේ. අපි පුදුම වෙන්න ඕනේ නැහැ. චූටි ඔබතුමාට බාධා කරන ප්‍රශ්නයක් අහන්නේ. අපිට මතකයි දැන් කියන්න ඔන්ලයින් නුගන්නන පාසල් මගේ දිස්ත්‍රික්කේ නැහැ. ඔබතුමා කියන්න. ඔබතුමා කියන්නේ මම කියන්නේ අපේ දිස්ත්‍රික්කේ නැහැ. ඔබතුමාගේ දිස්ත්‍රික්කේ තියෙනවා නම් කියන්න කියලා කියන්නේ. ඔබතුමා කියන්නේ මම බාධා ඔන්ලයින් ගානකට විරුද්ධව කතා කරේ නෑ මම. අඩු පහසුකම් යටතේ මන්ත්‍රීතුමා අපි තියෙන තත්ත්වය තුළ ඒව වැඩි දියුණු කරලා මේ අභියෝගයට මුහුණ දෙන්න කටයුතු කරනවා මිසක්කම් අපි තියෙන දේ නවත්තන්න ඔබතුමා මට මතකයිනේ. ඔබතුමාලගේ පක්ෂේ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි කිව්වා පළමුව මව්බිම දෙවනුව අධ්‍යාපනය කියලා ඉස්කෝලේ හිටපු අහිංසක දරුවෝ එළියට ඇදලා ගත්ත යුගයක් සාකච්ඡාවක් නෙමෙයි වැදගත් සාකච්ඡාවක් නිසා මම මේ ප්‍රශ්නේ අහුවේ ඔබතුමාගේ. ඔබතුමාගේ ඔය වගේ ප්‍රශ්න අපිට පුදුම වෙන්න දෙයක් නෑ. මම මේ බාධා කරන්නේ නෙමෙයි. උසස් පෙළ නෙමෙයි අද ඔන්ලයින් තමයි ගන්නලා. අද විශ්වවිද්‍යාලයේ දරුවෝ ගිය අවුරුද්දේ උසස් පෙළ ලියපු ළමයි 100ට කීයක් අඩු වුණාද දන්නවද ඔබතුමා? අද උසස් පෙළ නෙමෙයි විශ්වවිද්‍යාල විභාග පව පවත්තන්නේ මේ ඔන්ලයින් ටෙමෙට. ඒක එහෙම කියලා නවත්තලා තියන්නද කියන්නේ ඔබතුමාර 88 89 කරයි වගේ. ඔය ඉතින් වෙන ප්‍රශ්න දෙන්න යන්න ඕනේ නෑනේ. වෙන ප්‍රශ්න නෙමෙයි ඔබතුමාලත් එක්ක නේ දෙක කරේ. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න නෑ නේ. ඊළඟට ඒ වගේ පසුබිමක් එක්ක අපි කටයුතු කරන අනිත් එක තමයි ප්‍රියල් අද මැයි මාසේ මේ වැදගත් දවසක් 19 නිදහස සම්බෙද දවස 30 අවුරුදු යුද්ධකින් මට මතකයි යුද්ධ කරන කාලේ අපි යුද ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදාව විරෝධාර හමුදාව මානුෂික මෙහෙවර කරනකොට එවකට එක්සත් ජාතික පක්ෂය කිව්වේ මේ යුද්ධ හමුදාව කරන්නේ මහා විකෘතියක් කියලා. ඒ කාලේ අපිට මතකයි කිල්නොච්චි අල්ලනෝට කිව්වා ඒක මැදවච්චී කියලා. පාමංකඩ අලිමංකඩ හැටියට හැඳින්නේ. මේ වගේ
රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවයි කියලා දෙමළ ඩයස්පෝරා යොමුනාව ලිඩ් කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියද්දීන් තමයි ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයේ මෙහෙව්වේ මානසික මෙහෙවර අරගෙන ගියේ. අද වගේමයි අද රජයේ කොරෝනා වදුරට සාර්ථකව මුහුණ දීලා ඒකෙන් ජනතාව මුදා ගන්න කටයුතු කරනකොට එක්සත් ජාතික පක්ෂයේ අංකුරයක් ක්‍රීඩ මත වෙච්ච සමග ජන බලවේගය දැන් මේක ආපස්ස රදින්න උත්සාහ කරනවා වෙනත් විදිහකට. ඒකනේ අපි පුදුම වෙන්න ඕන කමක් නැහැ. හැබැයි අපි දන්නවා මේ වෙලාවේදී එක ප්‍රශ්නයක්. ඔව් අහන්නකෝ. එතකොට මම කොරෝනා මේ ප්‍රශ්නය ගැන කිව්වේ දැනට රටේ මේ මහ පොළොවේ තියෙන ප්‍රශ්නේද මං කිව්වේ එහෙම නෙවෙද? දැන් ඔබතුමා විග්‍රහ කරන්නේ අපි පුදුම වෙන්න නෑ නෑ ඔබතුමා කියන්නේ මේ කොරෝනා වදුරට අපි මුහුණ දෙන ආකාරයේ වැරදි කියලානේ. වැරදි. ඒක පුදුම වෙන්න දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ මලානෙක අංකුරයක් කරලා ආපු සමග ජන බලවේගය මේ එදා අපි යුද්ධය කරනකොට ඕක ඔය විදිහටම කිව්වා. ඔය ගැන කතා කරන්න දෙන හොඳම දවස අද මේ මැයි මාසේ 19 වෙනිදා. ඒ ඔබතුමාලා එදත් අපි කරපු මානසික මෙහෙවරෙන් මේ රටේ දෙකෝටි 25 ලක්ෂයක් ජනතාවට නිදහස් දෙන්න කටයුතු කරනකොට ඔබතුමාලා හැමදාම හිටියේ ඒකේ අනිත් පැත්තේ ඩයස්පෝරාවේ පැත්තේ හිටියේ. ඒ විතරක් නෙමෙයි තමුන්නාන්සලා කියව ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා. ඒ වගේ කියපු ඒ එවන් දේශපාලන හදවුරකින් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. රජය මේ රජය ප්‍රශ්නේ කතා කරා. අද ප්‍රශ්නේ මම මේ අද ප්‍රශ්නේ කතා කරන්නේ මන් දෙතුමා ඔබතුමා ඔබම උගත් മന്ത്രി අධ්‍යක්ෂ කෙනෙක් නේ. මේ කියන්නේ ඔබතුමාලගේ මේ අපි කොරෝනා වදුර මර්ධනය කරන්න කටයුතු කරන රජය එහෙම කරනකොට ඒකට ඉරෙහි වෙන්නට ඔබතුමාලගේ ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා. අපි දන්නවා යුද්ධ කරන කාලෙත් ඔබතුමාලා ඒකට ඉරෙහි වුණා. ඒ වගේ මේ කොරෝනා වදුර නවත්තන්න යනකොටත් තමුන්නාසලා ඉරෙහි වෙනවා. දැන් තමුන්නාසලා පෝට් සිටි පනත පාර්ලිමේන්තුව විවාද කරන එක වැරදි කියනවා. මේ පෝට් සිටි පනත කියන එක විවාද කරන පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් එකතු වෙලා මේ කරන විවාදයයි මේ රටේ මේ තියෙන කොරෝනා වදුරයි එකට සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහෙනේ. මේක ජාතික අවශ්‍යතාවයක්. මේ රටේ ජාතික අවශ්‍යතාවයේ පිළිබඳව තීන්දුව ගන්න උත්තරීතර ආයතනයේ කරන කටයුතු ඒත් එහෙම කෙරෙන අතරේ ඒක නවත්තන්නතු කරන අතරේ අනිත් පැත්තෙන් මේ මහ පොළොවේ කොරෝනා වදුර තුරන් කරන්නට රජයේ වගකීමකින් කටයුතු කරනවා. දැන් ඊගාවට දැන් තමුන්නාසලා දන්නවා දැන් ඊගාවට රට වහලා කිසියම් ආකාරයක සංචරණ සීමා පනවල ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් යෝජනා කරලා තියෙන වෙලාවක් මේක. එහෙනම් මේ රජයේ මේ සියලු කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. බැරි වෙලාවත් තමුන්නාසලාගේ නායකවරු හිටියානම් එහෙම කොහොමද තියෙයිද? අපි දැක්කනේ සහරාන්ගේ සිද්ධි දැන් අපිට අපිට පහර එල්ල කරන්න ඔබතුමාලා භාවිත කරනකොට මාවනැල්ලේ බුදු පිළිමයට ගහනකොට ඒ පිරිස අත්අඩංගුවට ගත්තද තමුන්නාසලා? ඊළඟට ඒ පිරිස තමුන්නාසි ජීවත් වෙන පුත්තලන් දිස්ත්‍රික්කයේ වනාතෙවිල්ලුවේ පොල්වත්තකින් පුපුරන ද්‍රව්‍ය කිලෝ 200ක් එක්ක අත්අඩංගුවට ගන්නකොට දඬුවම් දුන්නද? දඬුවම් දුන්නා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැනේ මන්දිතුමා. ඒ හින්දා තමුන්නාසලාට මේ සහරාන්ගේ සිද්ධිය පිළිබඳව ඔබතුමාලාට ඒක නියපොත්තෙන් කඩලා පැත්තකින් තියන්න තිබිච්ච කාරණාවක්. එහෙම නොකර ඒ වෙලාවේ තමුන්නාන්සේලාගේ යහපාල නාණ්ඩුව පවත්වාගෙන යන්න උදව් කරපු උදවියන්ට ගරු කිරීමක් හැටියට කෘතගුණ දැක්වීමක් හැටියට අපි පරිදුම් කරනකොට තමුන්නාන්සේ දැන් ඒ වෙලාවේ ඒක නවත්තන්න තිබුණා. ඔය අහිංසක මිනිස්සු ඝාතනය වෙන්නේ නැහැ. අද මේ වගේ ප්‍රශ්නයක් සමාජගත වෙන්නේ නැහැ. අද මේ සහරාන්ගේ සිද්ධියත් එක ගත්තාම ඒ මහා ජන සංහාරයේ සිද්ධ වෙච්ච එක පිළිබඳව උසාවි පවත්වන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඔබතුමාලා අර හම්බෙච්ච වෙලාවේ මාවනැල්ලේ සිදුවීමෙන්ම තමුන්නාන්සේලාට ඔක නවත්තන්න. ඒ වගේ පසුබිමක් තුන වගකීමෙන් තොරව කටයුතු කරපු පිරිසක් අද වෙලාව අපිට කියනවා මෙන්න මෙහෙම රට පාලනය කරන්න කියලා. තාමත් මහාසිය ජන කාරණාවක් ඒක. බුතුමලගේ නායකත්වර උචිත වෙන්නේ නැහැ ඒක. දැන් විශේෂයෙන්ම හෙක්ටර් පොහොම මන්ත්‍රීතුමනි අමතුමන් දිග දිගටම කියන්නේ විශේෂයෙන් ගිවිගේ මානසික මෙහෙයුම් සමයේදී නැත්නම් යුද්ධයේ අවසන් කාලවක වානුවතුරත් ඔබේ කඳවුර හිටියේ රටේ පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. දැන් COVID-19ට විරුද්ධව රජය ක්‍රියා කරන කොටත් රටේ පැත්තේ හෝ එතන නෙමෙයි ඉන්නේ ඔබතුමන් අනිත් පැත්තේ කියන කාරණා. ප්‍රියල් අපි කොයි පැත්තවත් නෑ, අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ. බලය මේ බොරුවක් නේ කියන්නේ. අපි ඉන්නේ මේ COVID ප්‍රශ්නෙට අපි ආණ්ඩුවට උදව් කරන්න සූදානම්. හැබැයි මේ ආණ්ඩුව කරන දෙයට කොහොමද අපි උදව් කරන්නේ? මෙතන මේ 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 ප්‍රායෝගික කතාව බලමුකෝ. ෆර්නෑන්ඩෝ පුල්ලේ ඇමතුමිය කියන කතාව බලන්නකෝ. ෆර්නෑන්ඩෝ පුල්ලේ ඇමතුමිය කියනවා
ආධාර දෙන්න උපකාර දෙන්න කියලා අද අද එතුමියට මම හිතන්නේ ආධාර හම්බෙලා තියෙනවා රුහල් වලට සැහැන ප්‍රමාණයක් එහෙම ඉල්ලීමේ. එතකොට එතුමිය කියනවා ආධාර දෙන්න අපිට මේක කරගන්න අමාරුයි කියලා. තව ඇමතිවරු කණ්ඩායමක් කියනවා නෑ අපිට ඕන තරම් සල්ලි තියෙනවා මේ බොරු කියන්නේ ඇමතුමියට ස්ට්‍රෙස් මේ ඇමතුමියට කල්පනාව නෑ ඒ කතන්දර කියනවා. ඊළඟට ඇමතුමිය අද කියනවා අද අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධව සහ ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න කියපම ඇමතුමිය කියනවා මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට මට ප්‍රකාශයක් කරන්න බැහැ. මොකද මම අර පොදුවේ බැඳිලා ඉන්න නිසා මම නිස්සබ්ද වෙනවා කියනවා. ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම මේකේ ප්‍රශ්නයක් තියෙනවානේ. අපි කියන්නේ මේ පැහැදිලිව ඔබතුමාලගේ හෘද සාක්ෂියට එකඟව කතා කරලා බලන්නකෝ. මේ පෝට් සිටිය නිසා නෙමෙද මේ රට ඇරි ඇයි රට වහලා තිබිලා මේ ඇරලා ආපහු ඇයි සිකුරාද වෙද්දි වහන්නේ? අඩුගානේ ඒකවත් මෝඩ විදිහෙන් නැතුව කරානම් ප්‍රශ්නයක් නැහැනේ. ඒකත් මෝඩ විදිහෙන් කරන්නේ. එකපාර ඇරියා පාර්ලිමේන්තුව තිබ්බා පෝට් සිටියක් ගෙනාවා සම්මත කරගත්තා ඊළඟ දවසේ වැහැව්වා. ඉතින් මේක ජනතාවට තේරෙන්නේ නැද්ද? මේ පුංචි ළමයාට හරිය තේරෙනවද මොකද්ද මේ කරන්නේ කියලා? හැබැයි මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද රටේ? මේ මිනිසු මැරෙනවා. මිනිසු මැරෙනවා බලන් ඉන්නකොට. ඒතර මිනිසු ආසාදිත වෙනවා. මිනිසුන්ව ගෙදරින් ගෙනියන්නේ නැහැ. ගෙදර අම්මා වාසාදිත වුණාම අර දරුවන්ව PCR කරන්නේ නැහැ. PCR කරන එක නතර කරන්න කියලා සමහර තැන්වලට උපදෙස් ලැබිලා තියෙනවා PCR kit නැහැ කියලා. ඉතින් මෙහෙමද රට කරන්නේ? සල්ලි තියෙනවා නම් දෙයනේ ඒකනේ කරන්න ඕන. අපිටත් කතා කරලා කියන්නකෝ එන්න. අපි ඔක්කොම දෙනා මේක කරමු කියලා කියන්නකෝ. මේ 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 කෙහෙල්මල් පෝට් සිටිය මෙතන ගේන්නේ නැතුව. ඇයි මේ පෝට් සිටිය ගෙනල්ලා මේ මේ චීනට මේක බදු දෙන්න මෙච්චර ඇයි ඇයි මෙච්චර උනන්දු වෙන්නේ? මෙච්චර ඇයි කෑ ගහලා මේ මෙච්චර ඉක්මනින් කරන්නේ? මේ වගේ දෙයක් කරද්දී සාමාන්‍යයෙන් එහෙම නෑ. ඇයි ඇයි ඔබතුමාලා පෝට් සිටිය විරුද්ධ ඉස්සරහට අරන් ගියේ? පෝට් සිටිය අපි පෝට් සිටිය විරුද්ධ නෑ. පෝට් සිටියට විරුද්ධ නෙමෙයි මේ ක්‍රමවේදයටයි විරුද්ධ. මේ පෝට් සිටියට තමුන්නාන්සලා මේ මේ කෙටුම්පතේ මේ කෙටුම්පතේ පාර්ලිමේන්තුව ගණන් ගන්නෙත් නැතුව අධිකරණයත් ගණන් ගන්න නැතුව තමුන්නාන්සලා කැසිනෝ වලට පවා බදු සහන දෙන වැඩපිළිවෙලක් කොමිෂන් එකක් වෙනම නිත්‍යානුකූල නැති විදිහට කොමිෂන් එකක් හදලා ඒ වැඩපිළිවෙල කරන එකට අපි විරුද්ධ. නැතුව අපි පෝට් සිටිය විරුද්ධ නෑ. ඊළඟ කාරණේ තමයි විශේෂ කාරණාවක් කියන්න තමුන්නාන්ස. නෑ මොකද නැත්තේ? මේ මේක තමුන්නාන්සට එකින් එක පෙන්වන්න පුළුවන් ඒ කාරණා ටික. හරිද? මේ ජනාධිපතිතුමාට 20 වෙනි සංශෝධනයත් එක්ක ආපු බලතලත් එක්ක මේ මේ කෙටුම්පතේ ගහලා තියෙන කමිෂන් එකේ පත්කරන උන්ට විතරම තමුනාසල කරලා තියෙන වැරද්ද. එහෙම නැත්තම් හොඳට බලන්නකෝ මේ කල්පනා කරලා ජනාධිපතිතුමා දැන් මේකේ කවුද මේ බලන්න මේ මුද්‍රේ මේක මේ මේ ගැසට් පත්‍රේ බල කරන්නේ කවුද කියන්නේ? මේ මේක ජනාධිපතිතුමා තමයි මේ අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යංශයෙන් එනකොට මේ ජනාධිපතිතුමාගේ විධිදාන අනුව තමයි මේක එවන්නේ. ඔබතුමා මට පෙන්වන්න ප්‍රියල් මට විනාඩි ඔබතුමා මට පෙන්වන්න නඩු තීන්දුවේ ඔය පත්කිරීම පිළිබඳ මොකක්ද කියලා තියෙනවා. පත්කිරීම පිළිබඳ කියලා නෑ තමයි. ඒක ඒක තමුන්නාන්සේ හරියටම ගත්තා. හරියටම ගත්තා. තමුන්නාන්සේ හරියටම ඒක තමයි අපි දැන් තවත් විරුද්ධ වෙන්නේ. මොකද හේතුව ඒකට ඒකට අරන් නෑ. ඒක අරන් නෑ තමයි. ඔබතුමා හරි. ඔබතුමා හරි. මේ පත්කිරීම සම්බන්ධව අරන් නෑ. එතකොට මේකේ 25ක්ම 25ක්ම ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා 25ක්ම එනවා නම් මතක තියාගන්න. ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් එක මොනවද කරේ? එතකොට ඒගොල්ලෝ ව්‍යවස්ථාව කඩන කණ්ඩායමක් නම් මෙරට පාලනය කරන්නේ ඒගොල්ලෝද? එතකොට මොකක් ජනතාව තියෙන විශ්වාසය? මම කියන්නේ මේ මේ ඇයි සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය තමයි කාර්යක සභාවට එවලා කාර්යක සභාවේ සාකච්ඡා කරලා තමයි පාර්ලිමේන්තුවට පණ දෙවන්නේ. අද මේ කාර්යක සභාවට දැම්මද සාකච්ඡා කරාද? කොහෙද දැම්මේ? ඔව්. මොකක්ද දැම්මේ? පණද දැම්මද? මේ පණද දැම්ම. ඔව්. මේ බොරු කියන්න එපා. මේ මේ කෙටුම් පත දැම්මේ නෑ. බොරු කියන්නේ බෑ පුතේ. මට වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ උපදේශකාර සභාවට දැම්මා. උපදේශකාර සභාවද මේක සාකච්ඡා කරේ නෑ. කොහෙ නැත්තේ? කොහෙද සාකච්ඡා කරේ? ඔබතුමා. ඔබතුමා බොරු කියන්නේ නැපා. කාර්යක සභාවට දාලා. මේක කාර්යක සභාවට දාලා සාකච්ඡා කරේ නෑ. හරිද? මේ කාර්යක සභාවට දාලා සාකච්ඡා කරේ නෑ. හැබැයි අර දැන් අලුතෙන් අර බදු සහන දෙන එක ඔන්න කාර්ය සභාවට දාලා සාකච්ඡා කරා. මේක සාකච්ඡා කරේ නෑ. බොරු කියන්න එපා. ඒතකොට සාකච්ඡා කරන්නේ නැතුව මේ ඇයි මේ හදිසිය? මං අහන්නේ ඔබතුමාගෙන් කියන්නකෝ මොකද්ද හදිසිය? ඇයි මේකට කාලෙ දෙන්නේ නැත්තේ? ඇයි මේක ජනතාවට පොඩ්ඩක් මේ මේකේ උගත්තු ඉන්නවා මේකේ බුද්ධිමතුන් ඉන්නවා එළියේ සම්පූර්ණ පාර්ලිමේන්තුව නැතුව. ඇයි ඒගොල්ලන්ට මේක සාකච්ඡාවට වාජනය කරන්න දෙන්නේ නැත්තේ? මේක ලංකාවේ කොටසක් වෙන්න ඕනනේ. මේක චීනුන්ගේ කොටසක් වෙන්න ඕනද? එතකොට එතකොට LTT එකට දෙන්න බැහැ කියලා යුද්ධ කරපු අපි එතකොට LTT එකට දෙන්නේ නැහැ කියලා විද්ද කරුව අපි චීනුන්ට දෙනවා මේක. නිකන් මේ රටේ කොටසක්. ඒක නෙමෙයි කරන්නේ. අර මං අහකට අද කියනවා අද අද මන්ත්‍රීවරේ මේ ප්‍රකාශයක් කරනවා
මේ භූමිය සකස් කරන්න ලංකාවේ කවුරුත් මොනවත් කරේ නැහැ. දෙයනේ මොන මෝඩ කතාවක්ද මේ ලංකාවේ මූද කියන්නේ ලංකාවට අයිති කොටසක් ගොඩබිම විතරක් නෙමෙයි මූදෙන් කොටසකුත් ලංකාවට අයිති. ඒ කොටස තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේක හදද්දි තව ලංකාවේ සම්බන්ධ වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉන්දියාවට ශ්‍රී ලංකාවේ මේ සමාවෙන්න ඕන. චීනෙට ශ්‍රී ලංකාවේ කොටසක් පාවා දෙන්න යනවා රටේ ජනතාවට කිසි දෙයක් නොකිය ජනතාවගේ බෙල්ල මිරිකලා ජනතාව මරන්න ඇරලා මේ වැඩේ කරද්දි තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. පෝට් සිටි එක ගැන කතා කරනවා නම් අපිට මේ විනාඩි 5ක කාලි සීමාව අරගෙන මේ කරුණු ටික කියන්න බෑ. මොකද මේ කරුණු ඔක්කොම කියන්න එක එක කියපුවම මෙතුමල්ලට ඇත්තටම මෙතුමල්ලා මේ කරන දේ ඔබතුමල්ලට තේරෙන්නේ නැද්ද මේ අපරාධයක් කරන්නේ කියලා? ඔබතුමල්ලා මේ ආණ්ඩුවේ හිටියට කමක් නැහැ. ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවේ වැරද්දක් කරනවා නම් මහ මිනිසු ටික තමුන්නාන්සලා බය නැතුව ඒක කියන්න. ඒක නොකිය හංගගෙන ඉන්න එපා. මොකද තමුන්නාන්සලාට ඡන්දෙ දුන්න මිනිසු 69 ලක්ෂයක ඡන්දෙ දුන්න කොටසක් තමුන්නාන්සලාගේ. ඒ කොටස තමුන්නාන්සලාට ආදරයට ගෞරවයට ඡන්ද දෙන්න ඇති. විශ්වාසයට ඡන්ද දෙන්න ඇති. හැබැයි මේ විශ්වාසය මේ 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 මිහි මිහි තලයේ මත තමුන්නාන්සලා ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ 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 මේක අස්සේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පෝට් සිටිය ගෙනල්ලා මේ අත ඇරලා මේ කොරෝනා රැල්ලෙන් මිනිස්සු මැරෙන වෙලාවේදී තමුන්නාසලා කාලය අරගෙන මේක මේ දවස් දෙකක් නෙමෙයි මේක දවසෙන් කරන්න ඇදුවේ ප්‍රියා. මේක දවසෙන් කරන්න බැරුව මේ බැරුව ගියේ උසාවියෙන් මේ මේ මේකට දුන්න මේ 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 නඩු පවරපු එකට ඒකට මේ පිළිතුර පාර්ලිමේන්තුවට එපු නැති නිසායි. එවන්න ප්‍රමාද වෙච්ච නිසා තමයි. නැත්තම් මේක දවසෙන් ගහලා අරිනවා බෙල්ල කඩලා ගහවුවා වගේ ගහලා චීනට වැඳ වැටිලා චීනට මේක විකුණලා දානවා. හැබැයි ඒක විකුණන්න බැරුව ගියේ අර උසාවිය ප්‍රමාදය නිසා. හැබැයි දැනටත් හෙට දවසේ හවස වෙනකොට ඡන්ද දීලා තමුන් ආන්සලට ගෙවල් වලට යන්න හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න. මොකද මේ පෝට් සිටියේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හැබැයි මේ පෝට් සිටිය දෙන ක්‍රමවේද වැරද්දක් තියෙන්නේ. අන්න ඒ ක්‍රමවේද හදන්න නැතුව තමුන් ආන්සලා ඡන්ද ප්‍රකාශ කරොත් ආගමික නාග විතරක් නෙමෙයි සමස්ත රටම මේ මැරෙන හැම මරණයකටම තමුන් ආන්සලා මේ පෝට් සිටියත් එක්ක වග කියන්න ඕන කියන එක මට ප්‍රකාශ කරන්න තියෙනවා. මේ වෙලාවේ විනාඩි 5 මදි මේකට හැප්පෙන්න කියන එක තමයි විශේෂයෙන් කියන්නේ. මාද විසිනා රාජමාත්‍යතුමනි, දැන් විශේෂයෙන් එතුමන් මතු කරන කාරණාවක් තමයි දැන් මේ පනතේ තියෙන වගන්ති 75න් 25ක් සංශෝධනය කරන්න කියලා විශේෂාධිකරණය තීරණය කරලා තියෙනවා දන්වලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දිත් ඇයි මේ ඉක්මන් මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව මෙච්චරටම මේ ගැන වෙහෙසෙන්නේ? ඔප්‍රියල් මේවා දැන් මේ මෙතුමල්ලා මේ ජනගත කරන්න උත්සාහ කරන්නේ දැන් මේ පෝට් සිරි පනත අපි අප්‍රේල් මාසේ 8 වෙනිදා ගෙනාවා. ඊට පස්සේ සිංහල අවුරුද්ද මෙතුමල්ලට ජනතාව දෙනුවත් කරන කාලයක් හම්බුන්නේ නැහැ. නමුත් මෙතුමල්ලා උසාවි ගියා. දැන් උසාවියෙන් තීන්දුවක් දීලා තියෙනවා බගන්ති 25ක් ව්‍යස්ථාවට ගැලපෙන්නේ නැහැ කිය. ඉතින් මෙතුමල්ලා උසාවි ගියේ නැත්නම් මුළු රටම ඉවරයි. එහෙම මතයක් තමයි ගෙන්න හදන්නේ. හැබැයි මම කියන්න ඕන ප්‍රියාල් මේ රටේ ජනතාවට මේ අපිට ඕන ඕන විදියට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ගේන්න බෑ. දැන් මේක ගේනලද පනත් කෙටුම්පතක්. හරිද? දැන් මේ අපේ රටේ ආණ්ඩුකෝ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙන ප්‍රියාල් කොහොමද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? දැන් මේක අපේ ආණ්ඩුකෝ ව්‍යවස්ථාවේ 78 වෙනි වගන්තිය පැහැදිලිව තියෙනවා. එතකොට ඒ අනුව තියෙන සෑම පනත් කෙටුම්පතම පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ර ඇතුළත් කිරීමට යටත් පිරිසෙන් දවස් 7කට පෙර ගැසට් පත්‍ර බල කරනවා. ඔව් හරි. එතකොට දැන් කවද්ද අපි මේ ගැසට් පත්‍ර බල කරන්නේ? අපි ආණ්ඩුව හැටියට අපි මේක ගැසට් එකට යවන්නේ 2021 මාර්තු 19. මාර්තු 19 තමයි අපි මේ අපි ගැසට් එකට නෑ අපි යවන්නේ. එතකොට මේක ප්‍රකාශන පත්‍ර 24 මා නීතිජ්ජ මහත්තයෙක් නේ මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමා නීතිජ්ජ මහත්මයෙක් නේ. දැන් ඔබතුමා පිළිගන්නවද මේක ඉදිරිපත් කරේ ගැසට් එක අප්‍රේල් 8? අප්‍රේල් 8 තමයි මේක ගැසට් එක නෑ ගැසට් එක නෙවෙයි න්‍යායපත්‍රය දැම්ම අප්‍රේල් 8. අප්‍රේල් 8 න්‍යායපත්‍රය එන්නේ අප්‍රේල් 8 මේ ගැසට් එක. එතකොට දවස් 7 කියන්නේ කවද්ද? ඔව් අප්‍රේල් 15. නෑ ඔබතුමාට බාධා කරන්න එපා. මේක නෑ කියනවාද? නෑ ඔබතුමා හරියට ව්‍යවස්ථාව කියන්න. නෑ ව්‍යවස්ථාවේ දවස් 7යි තියෙන්නේ. හරි. නෑ ඔබතුමා මම මේ කියන්නේ අප්‍රේල් බාධා කරන්න එපා. නෑ ඒක 15 වෙනකොට දවස් 7 ඉවර නැද්ද ඔබතුමා කියන්නේ? මන්තුමා කරුණාකරලා මේක අහන්න. ඒ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය ඇතුළත් කරලා දවස් 7ක් ඇතුළත උසාවියන්න ඕන. මම කියන්නේ ඒක නෙවෙයි.
මම කියන්නේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය ඇතුළත් කරන්න ඉස්සර වෙලා ඔබතුමා මම ඒකයි කිව්වේ ඔබතුමා බුද්ධිමත් බුද්ධිමත් නෙවෙයි ඔබතුමා විවස්ථාව 78 නෑ නෑ විවස්ථාවේ තියෙන එක හරි මේක ගෙනාවේ 8 වෙනිදා තමයි න්‍යායපත්‍රය මට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න නෑ නෑ ඔක නෑ ඔබ ප්‍රශ්න නෑ මම කියන්නේ 8 වෙනිදා ගෙනාවු එක අප්‍රේල් 15 ඉවරයි දවස එතකොට අප්‍රේල් 8 ඉඳන් අප්‍රේල් 15 කියන කවද්ද දවස් මම කියන්නේ ඒක නෙවෙයි. ඒක වැදගත් නම් ඊට පස්සේ කියන්න දෙන්න. නෑ ඒක තියෙන්නේ මන්තුමා ඔය ඔබතුමා කියන කාරණේ ඔබතුමා කියන කාරණේ තියෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාව ඔබතුමා කියවන්නේ 120 121 ඔය වගේ අන්තිම ලෝක තියෙන්නේ. එතකොට මම මේ කියන්නේ ඔය කාරණේ නෙවෙයි. මම කියන්නේ දැන් අපි පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අපි යෝජනාව දානවා නම් අපි ඊට සස සතියකට කලින් මේක ගැසට් කරන්න ඕනේ. එතකොට අපි ආණ්ඩුව හැටියට මේක 2021 මාර්තු මාස 19 වෙනිදා අපි ගැසට් එකට යවලා තියෙනවා. ඊළඟට 2021 3/24 මේක නිකුත් කරලා තියෙනවා. එතකොට මේ මහා ලොකු ජාති හිතයිසින්ද මේක මේ කයිවාරු ගහන අපේ මහත්වරුන්ට තියුණා මේක ගැන ජනතාව දැනුවත් කරන්න. බොරු කියන්න එපා. බොරු නෙවෙයි මේ බොරු නෙවෙයි. ඔබතුමා මේක කියවන්නකෝ. තව ඕකේ බොරුව කියන්න එපා. බොරුව නෙවෙයි. ඔය ඔබතුමා කොලේ කලියන් ආවට මම කොලේ ලියන් ආපු නෙවෙයි. මේ ඔබතුමා මේක කියවලා බලන්නකෝ. ඔයාලට ඉදිරිපත් කරා අප්‍රේල් 15 වෙනිදා අවසාන දිනේ. නෑ කියන්නේ බොරු කියන්න එපා. මම ඔබතුමාලා මේ 50 දිනේ. ඔබතුමාලා 50 කොටුපත දිනනවා. මේක සීමාවක් නෑ. මේක අහන්න දැන් ඔබතුමාලගේ 50 කෙටුපත තියෙනවද? ඔව්. කොහොම බලන්නකෝ මොකද කියලා දින්නේ. ඔව්. ඕක කියවන්නකෝ උඩින් දින මොකක්ද කියලා කියවන්න. කෙටුපත තියෙන්නේ. ඔව්. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජයේ දැනගේ ගැසට් පත්‍රය. ඔව්. 2021 මාර්තු මාසේ 19. අවන්ත ගැසට් එක ගැහුවා කියලා දැන් ගැසට් එක කරන් පෙන්නනද ඔබතුමාට? අප්‍රේල් 8 වෙනිදා ගැසට් එක කරන් පෙන්නනද ඔබතුමාට? නෑ නෑ මේ තියෙන්නේ දැන් කියන්නේ මම ගැසට් එක කරන් පෙන්නනවා. කරන් පෙන්නන්නකෝ. මේ කියන්නේ මේ 50 කෙටුපතේ තියෙන එක. මේ මේක නෙමෙයි මෙතුමා කියන්නේ මෙතුමා කියන්නේ ඔබතුමා දනගන බොරු කියනවානේ. සම්බන්ධ මෙතුමා ගැසට් එකට යවන්න ඕන මේක. ඒවනම් ඒකත් තරදි. ඒවත් තරදි ඔබතුමාලා එහෙමනම් කොයි වෙලාවකවත් ඔය කාරණේ උසාවියෙන් මතු කරේ නෑ නැත් ඉතින් 8 වෙනිදා ඉඳන් 15 වෙනිදා ඉඳන් 8 වෙනිදා ඉඳන් නෙවෙයි උසාවියෙන් මතු කරා ඔබතුමා නඩු අහගෙන හිටියේ නෑ මම පැමිණිලි කාරේ ඔබතුමා පැමිණිලි කාරේ වුණාට ඔබතුමා වගේ තමයි පාක්ෂෝණිය සරමුතු මේක පැමිණිලි කාරේ ඔව් ඉතින් පැමිණිලි කාරේ 21ක් තියෙනවා ඔබතුමාලා විද්‍යාලයෙන් මාසෙකට පැමිණිලි කාරේ ඔබතුමා ඉතින් මං කියනක අහන් ඉන්නකෝ ඔබතුමා ලොක්කාගේ කතාව නේද ඔබතුමා අනිත් මිනිස්සු කෙනා අහන් ඉන්න හරිද ඉතින් එතකොට මෙතුමල්ලට පුළුවන් මම මට එක ප්‍රශ්නයක් දෙන්න මේ 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 කෙටුම්පත් ඔබතුමා පිළිගන්නවද ඔව් මේ කෙටුම්පත් පිළිගන්නවා මේ 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 කෙටුම්පත් ඔබතුමාලා දැම්මේ මේක කරන්නද නොකරන්නද මන්තුමා කෙටුම්පත් පිළිගන්නකොට දැන් මේ මේ කෙටුම්පත් නේද මම අහන්නේ මේ කෙටුම්පත් කරන්නද නොකරන්නද දැම්මේ කරන්න තමයි දැම්මේ ආ කරන්න දැම්මේ ඒක අන්න හරි. ඔව්. ඒ අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් කවුරුත් අධිකරණයට ගියේ නැත්නම් අපි ඔක්කොම දෙන අධිකරණයට ගියේ නැත්නම් නෑ එහෙම එකක් නෑ මේ මේක කරනවනේ. මේ එහෙම එකක් නෑ. දැන් ඔබතුමල්ලා මම ඇහුවේ ඒක නේද මේ කරනවනේ. මේ ගන්නකොට මෙතුමල්ලා 50 සම්බන්ධ කරු විතර අපි 50 සම්බන්ධ කරන්න යන්නේ නෑ. දැන් මහලුකු ප්‍රජාතන්ත්‍රවාදී කතා කරනවනේ. මම ඇහුවේ ඒක නේද. දැන් දැන් ඔබතුමල්ලා කොහොමද 2017 පළාත් පාලන පන සංශෝධනය කරේ? ඔව්. පළාත් සභා පන සංශෝධනය කරේ කොහොමයි? එතකොට මොකද ජේපීගේ මහත්තුරු කරේ? දැන් දැන් අපි මෙතුමල්ලා පාර්ලිමේන්තුවට එකක් ඉදිරිපත් කරා ස්වේච්ඡාධීන තව එකක් ඉදිරිපත් කරා නෑ පොඩකින් ඕන නෑ නෙමෙයි එතකොට ඊට පස්සේ මෙතුමල්ලා කියපු කාරණේ රටේ ජනතාව බොරුවක් වෙනවනේ ගැසට් එක පෙන්නනවා ගැසට් එකේ නම්බර් එකත් එක්ක මේ තියෙන්නේ ඔබතුමල්ලා ඔය කාරණේ කවදා කොයි වෙලාවකවත් ගැසට් එක 2000 ඉතින් ඔබතුමා මගේ මගේ අතේ තියෙන ගැසට් එක තමයි 2021 4 යට මේ තියෙන්නේ කොළඹ පෝට් සිටි ඉකොනොමික් කමිෂන් බිල් ඔව් බලන්න මේ තියෙන්නේ ගැසට් 50 හරි නෑ මේ මේ ගැසට් එක එළියට නෑ නෑ මේ මේ තියෙන්නේ දැනගෙන බොරු කියන්න එපා ඒකයි කියන්නේ නෑ නෑ ඔබතුමා ඒ බොරු ඔය ඔබතුමා කියන බොරු මේ ගැසට් එක නෙවෙයි මේ මම ප්‍රියාල් මේ පෙන්වන්නේ ඔය වගේ බිල් වල නම්බර් ගැහුවට ඒවා එන දවස් තියෙනවා මන් මේකමා මේ මේ ඒවා එන දවස් තියෙනවා නෑ ඔබතුමා ඒ ඔය කියන සම්පූර්ණ වැරදි වුණා එතකොට මම දැන් මම රටේ ජනතාවෙන් ඉල්ලනවා ගැසට් එක ගහලා බලන්න තරම් පොහොසත් ගැසට් කියලා මම දැන් මම දැන් ගියාගෙන ගිය මෙතුමල්ලට දැන් මෙතුමල්ලා 50 සම්බත වුණා අපි 50 සම්බත කරන්න යන්නේ නැහැ. දැන් මෙතුමල්ලා 50 50 කෙඩුම්පතේ නැති ඒවා තමයි සංශෝධිත අවස්ථාවේදී 50 ඇතුළු කරේ. ඒක නිසා දැන් මෙතුමල්ලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කතා කරනවා. එතකොට අපිට සිද්ධ වුණා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට මල්ලා අන්තිමට හෙට එහෙම කරනවද? 78 වගන්තියට අපිට එකතු කරන්න වුණා 50 කෙඩුම්පතකට යෝජනා කරන ලබන යම් සංශෝධනයක් ඒ 50 කෙඩුම්පතේ හරයට හා මූලධර්ම වල පරිභාෂණය වෙන අපිට ඒ 90 වගන්තියේ එකතු කරන්න වුණා මෙතුමල්ලා කරපු වැඩ පිළිවෙල නිසා. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ
දැන් මෙතුමල්ල හොඳට ගැලපෙන ජාඩීර මුඩීර වගේ මේ දෙකොල්ල හොඳට ගැලපෙනවා දැන් එළියේ රණ්ඩු වෙන හැබැයි රෑට එකට දීග කරන කණ්ඩ මොනවා හරි කතා කරලා ඒ නිසා මම හිතන්නේ මේ අපි මේ රටේ ජනතාවට කියන්නේ පැහැදිලිවම අපිට මේ කෝවිඩ් එකයි පෝට් සිටි එකයි එකට ගලපන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි මේක කලින් ගැසට් එකට ඇව්වා ඉතින් ඒ අනුව අපි ව්‍යවස්ථාවේ තියෙන පටිපාටි අපි අනුගමනය කරලා තියෙනවා එතකොට මෙතුමල්ල දැන් මේ අපේ වසන්ත සම්බරින්ග මන්තුමා මේකේ එතුමා පාර්ශ්වකාර පෙස්සම්කාරී හැබැයි එහෙමනම් එතුමල්ල මේ ආණ්ඩුව ව්‍යවස්ථාවේ තියෙන මේ නීති උල්ලංඝනය කරයි කියලා කොයි වෙලාවකත් උසාවියේදී හැබේකට ගිහිල්ලා නැහැ නෑ ඔබතුමා එතකොට මේ මගේ මපුංජි පස්සේ මගේ යතේ තියෙන මේ ආණ්ඩුව මේ නඩු දීන්දුව පස්සේ උත්තර දෙන්න කොටකින් මගේ යතේ නඩු දීන්දුව කොයි වෙලාවකත් ওই කාරණේ ඔබතුමා හැබේකට ගිහිල්ලා නැහැ ඒ කාරණේ හබ කරන්න දෙයක් නැහැ මේ ගැසට් එක පෙන්නනවා මේ ගැසට් එක ඔය ගැසට් එක කියන්නේ නෑ මම කියන්නේ මොරනේ ඔබතුමා මොනවද කියන්නේ මම කියන අපිට නම් හරක්කින් බාර ගන්නවා මොකද මේ ගැසට් එක රජයේ ගැසට් එක අප්‍රේලට වෙන්න මං කියවන්න ඔබතුමා අහගන්න නෑ 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 ඔබතුමා රජයේ මුද්‍රණාල නිකුත් කරලා තියෙන්නේ රුපියල් 45 දීලා ගන්න පුළුවන් මිනිසුන්ට හරිද තපල් ගාස්තු අදිනවා මිල රුපියල් 118යි. ඉතින් එහෙම නම් දැන් වෙබ් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා කරු මන්තුමා බොරු කියන්නේ නැන්ද බා මිනිසුන්ට බුදුමාලා මේ ගැසට් එක නේ බුදුමාලා මේ කියන බොරු වලට මේක ගාලා ඒක නිසා හොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුමා කියන්නේ මේක මට හරි මට දෙන්න පොඩි ප්‍රශ්නයක් බුදුමා දිනේ දාලා තියෙන තිබුණට පාර්ලිමේන්තුවට ගැසට් කරපු එක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ අප්‍රේල් 8. නෑ නෑ ඒක තමයි දිනේ. අය ඕක මේ print කරන් හිටියා කියලා කොහෙවත් අදාළ නෑ. මේක මේ කියන කාරණේ දැන් කොහොමද එතකොට මේ පනතර විරුද්ධව පෙස්සන් 19ක් ඉදිරිපත් වෙනවා. ඔව්. පෙස්සන් 19ක්. ඉතින් එතකොට මේ මෙතුබල්ල ඔක්කොම කලින් ලෑස්තිලා ඉඳලා එහෙම තමයි මේ වැඩේ යන්නේ. හැබැයි මේ අන්තිම මොහොත වෙනකම් මේක අතනෙ ඉන්නේ නැහැ. මොනවද මම අහන්නේ මම එක ප්‍රශ්නයක් ඔබතුමා අහන්නම්. අර ඕක තියන්නකෝ දැන් ඔබතුමා මේක අරෝ ගහනවා අනේ වෙන පැත්තකට. දැන් ඇත්ත කතාව දැන් මේ පලාත් අතර සංචරණ සීමා දාලා තියෙන වෙලාවේ තමුන්නාන්සේ පිළිගන්නවද මේ වෙලාවේ පාර්ලිමේන්තුව තියන්න ඕනද නැතිද අපි ආදර්ශයක් මුළු රටටම සංචරණ සීමා දාන තියෙන වෙලාවේ පාර්ලිමේන්තුව තියන්න ඕනද ඒ සුදුසුද නැද්ද කියලා කියන්නේ ඔබතුමා මෙහෙම එකක් තියෙන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පලාත් සංචරණේ තැහැකි ඔබතුමා කියන්නේ ඔබතුමා එක්ක පැත්තකට කතාන්න එපා දැන් ඔබතුමාලට යන්නේ වැරද්ද කරලා තීන්දුව ගන්න ඕනද පාර්ලිමේන්තුව වැරද්ද කරන්න පුළුවන් වැරදි මේ කොරෝනා තීන්දුව ගන්න නැහැ කොරෝනා තීන්දුව ගන්න නැහැ ඔබතුමා බබෙක් වගේ කතා කරන්න මේ ගන්න මේ ප්‍රියාල් මේ මෙයාලා තමයි කිව්වේ මේ රටේ අන්තිම මනුෂ්‍යට ඉන්ජෙක්ෂන් එක ගහන්න ගා ඉන්ජෙක්ෂන් ගහන්න ගියා මිනිස්සු ගිහලා වරාට ගිහලා ඉන්ජෙක්ෂන් ගහගෙන තියෙනවා ඉතින් ඔබතුමා නෙවෙයි ඔබතුමා කලබල වෙන්න එපා දැන් ඔබතුමාලා එහෙම මිනිස්සු ඉන්නේ ආලෝකෝට වේදිකාව ඉස්සරහට ඇවිල්ලා කියනවා අන්තිම මිනිහට වෙනකන් ඉන්ජෙක්ෂන් ගහන්න නැහැ කියලා ගිහලා හොරාට ඉන්ජෙක්ෂන් ගහ ගන්නවා ඉතින් ඒ වගේ කණ්ඩායමක් එක්ක මේ අපිට ගනුදෙනු ඉතින් අපි මේ රටේ මිනිස්සු ගහ ගන්න කියන්නේ අපි ඇත්තටම නැත්නම් අපි මේ රටේ ජනතාවට කියන්නේ කියන්නා කොහොම කිව්වත් අහන්න සීපුදෙන් අහන්න ඕනේ ඉතින් ඒක අපි පැහැදිලි කරන කාරණේ තමයි දැන් මෙතුමල්ලා කියන මේ චීන විදේශ අමාත්‍යතුමා එනවා අපිට චීන අමුදෙන් පිනන්න අවශ්‍ය නැහැ හැබැයි චීන හැමදාම අපේ රට උදව් කරපු රටක් ඉතින් ඒ නිසා අපි චීනෙත් එක්ක සහයෝගය වැඩ කරන්න ඕනේ චීන විතර ඉන්දියාවට උදව් කරපට අපි චීනේ ඉන්දියාව නොබිති ප්‍රතිපත්ති අනුව හැමවත් එකක් වැඩ කටයුතු කරනවා ඉතින් ඒක තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ ඉතින් අපි ඒ අනුව කටයුතු කරනවා ඉතින් දැන් මෙතන මේ දිගට කතා කරන්න පුළුවන් මේක ඇත්තට අපේ හෙට මන්තුමාගේ වගේ මේක විනාඩි 5කින් කතා කරන්න පුළුවන් නෑ පියල් ඇත්තට මේකට වෙනම වෙලාවක් අපිට දෙන්න මේ පෝට් සිටි 50 ගැන කතා කරන්න අනිවාර්යයි අයි ආණ්ඩුව හැටියට අපි මේ පෝට් සිටි 50 ගෙනාවේ මේක මේ දැන් මෙතුමල්ලා ඒ කාලෙත් අපිට මතකයි මේ 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 පෝට් සිටි ආරම්භ කරන කාලෙත් මෙතුමල්ලා ගුව මේක චීන කොලනියක් කිව්ව එතකොට දැන් මෙතුමා කිව්වා දැන් අර මේ පත් කිරීම ගැන හැබැයි මේ 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 50 පනත මේ නඩු තීන්දුව අරන් බැලුවම මේ හත් වෙනි මේකේ ඔයක හරි පත් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමත කරලා තියෙන මේ කෙටුම්පතේ තියෙන එක. එතකොට ඊටත් ඇහැංගිලා අද ගරු අගමැතිතුමා මේ රටට කිව්වා මෙතුමන් අද පැහැදිලිවම මේක ශ්‍රේෂ්ඨාධිකරණ නියමයක් කරලා නැහැ සම්බන්ධයෙන්. හැබැයි අතික ගරු අගමැතිතුමා කිව්ව කාරණා තමයි මේ රටට අපි මේ කොමිෂමට පත් කරන නිලධාරින්ගේ බහුතරයක් ශ්‍රී ලාංකිකයෝ බවට පත් කරනවා.
ගැසට් පත්‍රයට දැනුම් දුන්නට පාර්ලිමේන්තු ඉදිරිපත් නොකරපු ඕන තරම් මේ මැයි මාසේ 17 18 වෙනකොට දාපු ඒවා තියෙනවා ගැසට් එකේ හැබැයි ඒවා පාර්ලිමේන්තුවේ නැහැ එතකොට මේ ගැසට් එකේ පළවෙනි ගැසට් එකේ ගන්නවා මේ පනතෙම තියෙනවා මේ පනතෙම ප්‍රමාල් තියෙනවා මේක මාර්තු මාසේ 24 ගැසට් එකට ගැව්වට පාර්ලිමේන්තුව අගමැතිවරයා ඉදිරිපත් කරන්නේ අප්‍රේල් මාසේ 8 වෙනිදා එදා සිට තමයි සතියක් තියෙන්නේ නැතුව මේ අර ගැසට් එකේ ගැහුවට සතියක් නෙමෙයි මේතෝ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ඔබතුමා බලන්නකෝ 78 වගන් තිය දෙන්න යන්න එපා ඔබතුමා නීතිඥ මහත්මයෙක් ඔබතුමා බලන්න 78 ඒක ඉතාලම ඔබතුමානික බොරු කියන්නේ එපා මේක තමයි 78 එකේ තියෙන්නේ මොකක්ද 70 ඔබතුමාලක තියනද ව්‍යවස්ථාව මේතෝ ඉදිරිපත් කරාට පස්සේ සතිය මේකට විරෝධතා පළ කරන්න තියෙන කාලය සතියක් නෑ මේක ඔබතුමා වෙන මගක යනවනේ එතුමා දැනගෙන යන්නේ ඔබ දැනගෙන නොමග යවන්න යන්න එපා ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා සතියක් ඇතුළත තමයි අධිකරණයට යන්න පුළුවන්. ඔව් ඒක හරියට. ගැසට් ඉතින් ඒක තමයි කරලා තියෙන්නේ. නෑ ඒක ඔබතුමා බලන්න 78 වගේ. මම ඕනනම් මේකේ වන්නම් නැත්තම් මම වෙබ්සයිට් එක දෙන්නම් ඔබතුමා ගිහිල්ලා බලන්න 2021 අප්‍රේල් මාසේ 8 වෙනිදා තවත් දෙක 52ක් දාලා තියෙනවා. එදා. තවත් දෙකක් දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒක නෙමේ ප්‍රශ්නේ. දැන් අප්‍රේල් 8 ඉඳන් දාපුවම අප්‍රේල් 5 වෙනිදා දවස් 7යි. මේ අපේ රටේ මිනිස්සු උත්සව සමයේ මෙච්චර වැදගත් රට සම්බන්ධ තීරණයක් ගන්න ආර්ථිකය සම්බන්ධ හැරවුම් ලක්ෂය කියලා ආණ්ඩුව කියන එකට ඇයි මෙච්චර මේ උත්සව සමයස්සේ දාන්නේ හදිස්සියම ගේම ගහන්න තමයි දැන් මේ නෑ නෑ එහෙම අපි උසාවියට ගියේ නැත්තම් දැන් මෙතුමල්ලගේ ඉන්නවනේ මහා පකීර්ලා නීතිඥ මහත්වරු ඈ මේක ගැන දන්න ව්‍යවස්ථාව වගන්තේ 25ක් ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනිනේ හදනකොට කියන්න ඕනේ නැද්ද මේක හැදුවා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මේකට පටන් අපි අපේ නීතිඥ මහත්වරු මට පොඩි අපේ ඔව් අනිවාර්යයෙන්ම ප්‍රියල් ඒ සංශෝධන ඔක්කොම අපි නීතිපතිවරයා අපි තමයි උසාවියට ඉදිරිපත් කරේ ඔබතුමා බලන්න ඔය තීන්දුව තියෙන කොට ආයේ තව ඔබතුමා හරි ඉන්නකෝ අහගෙන දැන් ඔබතුමා අය එකක් කියන ඔබතුමාලා ඉදිරිපත් කරලා දුන්න පරත හදපු වෙලාවේ දැනගන්න එපා ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනිව මේක දාපුවාම අධිකරණය ගියොත් එම ඉලාස් කරගන්න යනවා කියලා ඉලාස් කරගන්න යනවා කියලා අධිකරණයට අපි කරුණු කියනකොට මග ඇවිල්ලා නීතිපතිවර එකකොයි ජනාධිපති ලේකම් තව එකක කිව්වහම අධිකරණයේ අග්‍රනිෂ්කාර්තුමා කිව්වා මේ දෙකක් කියන්න බෑ එක හරියට කියන්න කියලා අධිකරණය නැත්තම් අහගන්න එහෙම කිව්වා කියලා තමයි අධිකරණය මේ තීරණය දුන්නේ අද යුද සමරුම කරනකොට 12 වෙනි යුද සමරුම කරනවා රටේ මේ ජීවිත පරිත්‍යාග කරන මිනිස්සු රට බේරගන්න ජීවිත පරිත්‍යාග කරන මිනිස්සු සමරණක වෙනකොට රටෙන් කෑල්ලක් දෙන්න තමයි පනත ගෙනාවේ ආණ්ඩුව නැත්තම් මොකටද පනත ගෙනාවේ කොහෙද එහෙම නැත්තම් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි වගන්තේ 25ක් තියෙනවා මේකේ මේ 25 විතර නෙමෙයි ප්‍රියාල් මේ 25ත් එක්ක බැඳලා තියෙනවා අනිත් සමහර වගන්තේ මේ සමහරව තව සංශෝධනය කරන්න ඕනේ ඔබතුමාට බලයන් නැහැ ආණ්ඩුව ඒ නිසා අර්ථ නිර්මාණයක් කරන්න ආණ්ඩුකම ව්‍යවස්ථාව අර්ථ නිර්මාණය කරලා දීලා තියෙනවා කණේ පාරක් ආණ්ඩුවට එක තැන ඉඳ වෙන්න නිකන් මේ දීලා කියන්න බෑ ඕක ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා ෂොට් එකක් කන් අනිත් පැත්තේ තරු විසි වෙන්න දීලා තියෙන්නේ ඈ නිකන් නෙමෙයි මෙච්චර ඔලොමොට්ටල වැඩ කරන්න එපා කියලා මේ කියලා තියෙන්නේ යන්න පුළුවන් නම් ජනමත විචාරණයකට දෙයිද මේක නේද යන්නේ දැන් මොකද්ද කරන්න හදන්නේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා සම්මත කරනවා මිස දැන් එහෙනම් කියන්න බෑ රයිට් අපි මේ මේ දැන් මේ ජනමත විචාරණයකට ගිහිල්ලා ජනමතය දිනලා ජනමතයට යන්න පුළුවන් කියලා කියන්න ඔබ ඔබ ඔබතුමා බලන්න ඔබතුමා ඉන්නකෝ ඔබතුමා බලන්න ඔය ඔය බලන්නේ ප්‍රශ්නයක් අහන්න ඔබතුමා අනේ බැරිලියපා මම හොඳට බලලා තියෙන්නේ හොඳට බලලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කෙනෙක් මම ඉදිරිපත් කරපු සංශෝධන කරනවා නම් ජනමතට කරුණු ඉදිරිපත් කරනවා කියන ඇනේ ලෝක කෙනෙක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණ ඉතාම පැහැදිලිද? ඔව් පැහැදිලි. දැන් පැහැදිලිනේ. ඔව්. දැන් ඇයි විවත් වෙලා ඉන්නේ අයි මේ? මොකද? දැන් මොකක්ද ආණ්ඩුව කියන්නේ? අපි ඔක්කොම පිළිගන්නවලු. ඉතින් මේ පනතක් දානකොට ප්‍රියාල් මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පනත් දාන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ වුණා? මොකද්ද මේ හදිස්සිය? අප්‍රේල් 4 5 මේක සම්මත කරන්න නැදුව ඇයි? අප්‍රේල් මේ මැයි 4 5 සම්මත කරගන්න නැදුව ඇයි? අධිකරණ ක්‍රියාවලිය ඉක්මනට එනකොට අධිකරණයට කිව්වා අපි 4 5 එනවා චීනයේ විදේශ ඇමතිවරයා මේ ආරක්ෂක ඇමතිවරයා එනකොට කිව්වා අපි 4 5 දාලා තියෙන 4 ඉදිරිපත් කරන 5 සම්මත කරනවා අපි. ඒකද මේ කිව්වේ. දෙවැනි එක දැන් එනවා ලබන මාසේ මුල චීන විදේශ ඇමතිවරයා. ඒ චීන විදේශ ඇමතිවරයා එනකොට පෙන්වන්න ඕනේ ඔන්න අපි 5 සම්මත කරලා තියෙන දැන් ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න කියලා. මේ ඒකට යන්නේ දැන් කොවිඩ් සම්බන්ධයෙන් කතා කරනවාද පාර්ලිමේන්තුවේ සුදර්ශනී ප්‍රනාන්දු බුල්ල ඇමතිතුමිය
රට වටේ ප්‍රසිද්ධිය ඉල්ලනවා රෝහල් වල පහසුකම් මදි වෛද්‍යවරු ස්පිරිතාල ගම්පහ රෝහල් ඇතුළු රෝහල් ගණනාවක වෛද්‍යවරු ප්‍රධාන වෛද්‍යවරු රෝහල් වල අඩුපාඩු පිළිබඳ ඉදිරිපත් කරපු ලිපි තියෙනවා අපි ළඟ අපේ මන්ත්‍රීවරුන්ට ඒක ලිපි තියෙනවා හොඳ එතුමිය ඉල්ලනවා දෙන්න බඩු කියලා මං දැක්ක අයියේ ජොන්ස්ටන් ප්‍රාන්ත ඇමතිවරයා ගිහිල්ලා කියන මේ සුදාසනී ප්‍රාන්ත පුලට පිස්සුලු මේ මාධ්‍යක කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයක් කියන්නේ දැන් තියෙන ෆේස්බුක් එකේ කියනවා මේ ප්‍රසිද්ධ මාධ්‍යයක් කියන්නේ යා මේ ටෙන්ෂන් එකේ ඉඳගෙන යාට පිස්සු මේ හොය කියවනවා මේ සෞඛ්‍ය ඇමතිවරයනේ රාජ්‍ය මේ කොවිඩ් බාර රාජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයේ තත්ත්වය කියද්දී ඒ තිබිච්ච උද්දච්චකම තමයි ඔය තියෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකම තමයි ඔය පෙන්වන්නේ මේකට ඇත්ත මූණ දෙන වෛද්‍යවරු අද අතිශය දුෂ්කරතාවයන් වලට පත්වලා ඉන්නවා හෙදියන් 280කට රෝගය හැදිලා තියෙනවා දොස්තර මහත්තුරු 100කට ආසන්න ප්‍රමාණය රෝග ඇතිලා තියෙනවා. හැබැයි අපි මෙච්චර හැදුනද? මේක ගෝලීය තත්ත්වයක්. ඒවා මේවා නෙමෙයි. අපිට පාලනය කරගන්න පුළුවන්කම තිබුණා. අපි වගේ අපි දියුණු රටවලුත් පාලනය කරා. අපිට පහළ තිබිච්ච රටවලුත් මේක පාලනය කරා. කටින් බතලා තමයි පාලනය කරන්නේ. ඔය කියන්නේ ඉතින් ඔය කටින් බතලා හිටව හිටව තමයි හිටියේ. ඔයගොල්ලෝ හිටවන්න ගිහලා අවසානයේ බතලවල දඬුත් එක්ක කාලා දැම්මා දැන්. රටේ ජීවිත අද දැන් ආව අද report එක 36ක් අද මැරිලා. 36ක් මැරිලාද? කවුද වග කියන්නේ? මේවා සම්මිස් සාතන. වහලා රට වහලා ජනතාව මේ සංචරණ සීමාවන් පළවලා රට වහලා මේක පාලනය කරන්න පුළුවන්කම තියද්දී මොකද පෝට් සිටි පන්ත සම්මත කරලා දෙන රට අරලා තියා ගන්නවා මේකෙන් මොකද්ද වෙන්නේ රටේ ජනතාව තැන් තැන් වල ගිහිල්ලා ලෙඩේ මේක පේන්නේ නැහැ මේක තුවක් වරන්නේ ත්‍රස්තවාදියා වගේ නෙමෙයි මේක ලෙඩේ අරන් යන්නේ මිනිස්සු අරන් ගිහිල්ලාද කොහෙද රට හැමතැනම විහිරුවලා තියෙන්නේ දිස්ත්‍රික්ක කියන මේක තිබ්බේ අද සංවිධානාත්මක රටේ ජනතාව මේ කනත්තර දක්කන එකේ වගකීම සම්පූර්ණ ආණ්ඩුව බාර ගන්න ඕනේ අද ආරක්ෂක අංශ බරපතල පීඩාවකට පත් වෙලා තියෙන්නේ. තවත් සමහර ආරක්ෂක අංශලා සමාජිකයන්ට පොලිසිය සහ ආරක්ෂක අංශවලට එන්නත් දෙක ගහ ගන්න බැරිලා තියෙනවා. එන්නත් එක ගහලත් නැතුව ආ ඉන්නවා. සෞඛ්‍ය ශේෂ 2000කට ආසන්න ඉන්න හෙදියෝ එන්නතක් විතරලා නැහැ. හැබැයි කොවිඩ් රෝහල් වල වැඩ කරනවා. මේගොල්ලෝ කටින් බතලා තමයි හිටවන්නේ. කොහින් හරි නිකන් දෙනකම් බලන් ඉන්නවා. ඉන්ජෙක්ෂන් එක ගන්න සල්ලි ටික වෙන් කරේ නැහැ. සල්ලි ටික වෙන් කරන්න කටයුතු කරේ නැහැ. අවශ්‍ය වෙලාවෙ එන්නත ඉල්ලුවේ නැහැ. මේක කරන්න නැතුව අද ඇවිල්ලා රටේ මිනිස්සු දවස ගානේ 30 40 මැරෙනවා. තුන්දා හාරදා ලෙඩ වෙනවා රට වහන්න හදනවා පනත සම්මත කරලා අඩුම ගානේ තියෙනවද පනත දැන් දවස් 8ක් වහනකොට එදිනදා ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නෝ 2019 පාස්කු ප්‍රහාරේ නම් සංචාරක ව්‍යාපාරේ වැටිලා තියෙන්නේ අද සංචාරක හෝටල් ආශ්‍රිතව ලක්ෂ 1කමාරක් රස්සා කරන වක්ක රක්ෂා කරන තව ලක්ෂ 4ක් විතර අපේ කාරණා මේ සියලු දෙනාගේ ජීවිත එදිනදා කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු දවසට ඩොලර් දෙකට අඩු ආදායම් ලබන මිනිස්සු අද ලෝකේ සංඛ්‍යා ලේඛන වලින් කියන 140ක් අපේ රට ජනගහන ඉන්නෝ ඒ මිනිස්සුන්ගේ හෙට දවස ගැන මොකක්ද ආණ්ඩුව තියෙන සැලැස්ම? අද ඒ පිළිබඳ තීරණයක් ගන්න එකත් ආණ්ඩුව වගකීමක්. ඒ නිසා මේ තියෙන්නේ සති දෙකක් හෝ තුනක් රටවහලා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු නොකර දැන් ඉන්නවා නෑ අපි හොඳටම කරනවා අපි පාලනය කරනවා දවස ගානේ මිනිස්සු කනත්තර දක්කනවා. කවුද මේක වගකීම ගන්න? දවස ගානේ මිනිස්සු කනත්තර දක්කනවා. කවුද මේක වගකීම ගන්න? අද පාසල් බිඳ වැටිලා තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිඳ වැටිලා තියෙන්නේ. අද ඔන්ලයින් ගැන කතා කරනවා ඔන්ලයින් දැකගන් අඩුම ගානේ රූපවාහිනී channel ටිකට කතා කරලා දරුවන්ට උගන්වන්න පටන් ගන්න ඕනේ 2020 අපේ රටේ උසස් පෙළ ලියපු ළමයි 118ක් උසස් පෙළ ලියුවේ නැහැ 118ක් උසස් පෙළ ලියුවේ නැහැ ඇයි විෂය ඉගෙන ගන්න බැරි වුණා ඉස්කෝලේ පැවැත්වුවේ නැහැ පන්ති යන්න බැරි ළමයි සාමාන්‍ය පෙළ 117ක් ලියලා නැහැ සාමාන්‍ය පෙළ ඔන්න අධ්‍යාපනයට කඩා වැටීම මේක විතරක් නෙමෙයි දැන් අවුරුදු 1කමාරක් විශ්සේ බරපතල පිරිහීමක් තියෙන්නේ ඔන්ලයින් දෙන්න බැරි නම් අඩුම ගන්න ටීවී channel ටිකට කතා කරලා උදේ 11 නැත්තම් 12 වෙනකන් ළමයිට උගන්වන වැඩපිළිවෙල හදන්න ඕනේ. ආණ්ඩුවනේ ඒවට තීරණ ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ අරලා ඒවට. හැබැයි ඒවට තීරණ ගන්නද නැහැ. රටේ භාගයක් දෙන්න තීරණ ගන්න ඕමනයි. කොවිඩ් වලින් කොච්චර මැරුණත් කමක් නැහැ. අපි ඉන්ජෙක්ෂන් එක ගහගෙන ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ. ඒ නිසා රට අද මේ අවදානමට වැටිලා තියෙන්නේ. ඒ නිසා අද සෞඛ්‍ය අංශවල මේ මඟ පෙන්වීම අද සෞඛ්‍ය ශේෂයේ තියෙන මේ බරපතල විදියේ හිගයන් වලට උත්තර හොයමින් අපි මේකට මැදිහත් නොවුනොත් රටක් හැටියට බරපතල ඛේදවාචක මූණ දෙනවා කියලා අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන රටෙන් බාගට ලෙඩ හැදෙනවා කියන අප තුන්වෙනාට ආරම්භ කරන්න සූදානම් ඉන්නේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය අප අද රට සහයයට පිළිබඳව කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම පවතින කොරෝනා නැත්නම් කොවිඩ් වසංගත තත්ත්වය අතරම ෆුඩ් සිටි පිළිබඳවත් වඩාත් උණුසුම්ව සංවාදයේ ඉදිරියට යමින් තිබෙනවා තුන්වෙනාට දෙවෙනාට ඒ විවහන් රුමයි ක්‍රාත්මක වන්නේ උනාම් සබිකේකව අදහස් දක්වන අතරතුරේ අතුරු ප්‍රශ්නයක් තිබේ නම් නගන්නට අවස්ථාව තිබෙනවා ඒ දිගින් දිගට කරන බාධාවක් බවට පත් කර නොගෙන අපි ලිබිහෙරත් අමාත්‍යතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා තුන්වෙනාට මේ අපි ෆුඩ් සිටි ගැනනේ වැඩියෙන්ම අපි ගරු මන්ත්‍රීතුමාලා අදහස් ප්‍රකාශ කරේ 50 සම්මත කරපු ඉතිහාසයේ යහපාලන ආණ්ඩුව මට මතකයි පළාත්
සභා පනත සංශෝධනය කරන්න. හවස පහට ඡන්ද විමසන්නේ. රෑ 8 වෙනකන් ඡන්ද 6ක් ජනතා විමුක්ති පෙරමුණේ ගන්න ඕනවට මේක කල් ඇදලා ඇදලා රෑ 8ට තමයි ඡන්ද විමසි ඔන්න පනතක් සම්මත කරපු එක වෙලාවක්. දෙක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා මේ රට රාජපක්ෂවරු දේශපාලන ඉවත් කරන්න. ඔබතුමා චූටි ඒ ගෙනාවාම මම කියන එක අහගෙන ඉන්නකොට මේ මන්දිරේ තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඒ ගෙනාවට පස්සේ මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද දුන්නා. කාට ඡන්ද දුන්නා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගැන ඇයි කතා කරන්නේ මෙතන? ඔබතුමා නිදහස් පක්ෂය නේද? නෑ නෑ මෙතන අපි පොදුදන එක්සත් පෙරමුණේ ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ මෙතන සමයි ජන බලවේග. නෑ ඇයි මෙතන නැති පක්ෂයක් කියන්නේ? නෑ 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 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාලත් එක්ක හිටියේ. ඔව් හරි. නෑ ඒක වෙනම. එතකොට පොදුජන පෙරමුණක් තියෙනවා. අපි කතාල වෙන්නේ නෑ. කරුමන්තුමා. පොදුජන පෙරමුණක් තියෙනවා. අබුන්දාස්ලා හවස රෑ 5 ඉඳන් රෑ 8 වෙනකන් කරපු ගනුදෙනු මොකද්ද කියන එක මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් කියලා. ඒක දැන් වෙනස් කරලා ඔබතුමාලට පුළුවන් ඡන්ද තියන්න. බලා සර්ණාව මන්දිතුමා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැනව රාජපක්ෂවරු දඩයම් කරන්න. ඒකේ සංශෝධන 25ට වඩා වැඩි ගාණක් එකතු කරුවා ඒ වෙලාවේ. එහෙම කරපු පිරිස් තමයි දැන් කියන්නේ මේ පනතට සංශෝධන 25ක් ගැනව වැඩි එක කියලා. මේක මහ විහිළු කතාවක්. අනිත් එක ප්‍රයල් මේ දැන් මෙතන මේ කතා කරන්නේ අපි මේ කොමිෂන් සභාවක් ගැන. ඒ කියන්නේ බෝඩ් සිටියේ පාලනය කරන කොමිෂන් සභාව පිළිබඳව පත්කරණය ගැනයි මේ කතා කරන්නේ. ඉදමේ අයිති පිළිබඳව නෙමෙයි. ඉදමේ අයිති පිළිබඳව තීන්දුව අරන් තියෙනවා. දැන් මේක ඒ වෙලාවේ මේ මූද ගොඩ කරනකොට හෙක්ටයාර් 269ක් ගොඩ කරනවා. හෙක්ටයාර් 269ක් ගොඩ කරලා ඒකෙන් හෙක්ටයාර් 178ක් දෙනවා ගොඩනැගිලි හදන්න. ඊගොඩ හෙක්ටයාර් 91ක් මාර්ග වෙරළ තීර උද්‍යාන වගේ හදන්න. ඊළඟට ඇල තීරු පදික මාර්ග පොදු ඒ පහසුකම් ඒ වගේ වලට. ඊගවට හෙක්ටයාර් 178 ව්‍යාපති සමාගමට 99 අවුරුද්දට බදු දෙනවා. මේ ඉදිකිරීම කරපු බිලියන 1.4ක් ඩොලර් වියදම් කරලා ගොඩ කරපු තීන සමාගමට හෙක්ටයාර් 178ක් දෙනවා 99 අවුරුද්දක් බද්දට. හෙක්ටයාර් 178. හැබැයි හම්බන්තොට වරාය අක්කර 6000ක් එක්ක මේ යහපාලන ආණ්ඩුවේ කට්ටිය චීනට දෙනකොට මේ අක්කර 6000යි මේ හෙක්ටයාර් 178යි අතර වෙනස කොච්චරක් මේ රටේ තියෙනවද කියලා මම බුද්ධිමත් ජනතාවට දෙනවා මේ කාරණාව. එතකොට අවුරුදු 99කට බදු දෙන්නේ. ඊළඟට මේ තියෙන ඉතුරු ඉඩකඩන් ටික ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන ආයෝජකයෝ එක්ක කරන මේ ක්‍රියාවලිය පිළිබඳව කතා කරන්නයි මේ පනතක් දාලා තියෙන්නේ. කොමිෂන් සභාව පත් කරන එක පිළිබඳව කතා කරන්නේ. ඊතර කොමිෂන් සභාව පත් කරන එක පිළිබඳව ගැසට් නිවේදනය හදලා නීති හදලා ඒ පාර්ලිමේන්තු ඉදිරිපත් කරාපුවාම ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට යන්න පුළුවන් අධිකරණයට ඒක සම්ප්‍රදායක්. ඒක අය අලුතෙන් මේගොල්ලෝ මේ ඉස්සල්ලාම ආහාපුරා කියලා කොළඳුල් විදිහට කරපු රාජකාරියක් නෙවෙයි. ඒ විදිහට තමයි මේගොල්ලෝ සාවිය දෙකේ. හැබැයි ඒ වෙලාවේ රජය වගකීම බාර අරගෙන නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා එතනදී මේ නීත්‍යානුකූල මේ රාජකාරිය කරන්න අධිකරණයේ උපදෙස් අනුව කටයුතු කරන්න එකඟ වෙලා තියෙනවා. ඒතර ඒ අනුව දැන් මේ නීත්‍යානුකූල ලියවිල්ලක් අක්කර 178ක ප්‍රමාණයක් මේ චීන සමාගමත් එක්ක කරන ගනුදෙනු. අනික අමතක කරන්න එපා අපිට මතකයි යහපාල නාඩු බිහි වෙනකොට වේදිකාවේ කිව්වා පෝට් සිටි අපි අහෝසි කරනවායි කියලා. අහව බලයටපත් වුණා. අහෝසි කරන්න කටයුතු කරා. අවුරුදු එකමාරක් මේක අපස්ස රැද්දා. ඇද්දාම මොකද චීනේ පුළුවන් වුණාද වෙනස් කරන්න? යහපාල නාණ්ඩු දැන් කොච්චරක් ඔය මේ විදිහට විරෝධතා ප්‍රකාශ කරත් එක බින් අඟලක් අඩු කරන්න හම්බුනේ. අක්කර හෙක්ටයාර් 28ක් ඔවුන් කරපු පමාවට මේ ලංකාවේ මහ මේ පොළව නැවත දෙන්න සිද්ධ වුණා චීනට. අක්කර 28ක් කලින් ඉවසගත්ත ප්‍රමාණයෙන් එහා ගියපු අක්කර 28ක් මේ කරපු යහපාල නාණ්ඩුවේ කරපු ඒ තක්කඩිය වැඩේ හින්දා අපිට ඒ 99 අවුරුද්ද කරපද දෙන්න සිද්ධ වුණා. අර පැත්තෙන් චීනට දුන්න හම්බන්තොට වරාය අක්කර 6000ක් එක්ක ඒ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව ආපහු නැවත මේ ප්‍රමාණය මේ කොටස අහිමි කරන්න කොළඹ ප්‍රදේශයෙන් අහිමි කරන්න කටයුතු කරෙත් යහපාල නාණ්ඩු. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ වගේ පසුබිමක් අක්කර හෙක්ටයාර් 28ක් සමුන්නාසලා පෝට් සිටි ඉදි කිරීම පමා කරපු හින්දා චීනට දඩ හැටියට ගෙවන්න සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත. සින්නක් කර දෙන්නේ සින්නක් කොහෙද සින්නක් කර දෙන්නේ මුලින් නෑ නෑ කොහෙද සින්නක් කර දෙන්නේ මුලින් සින්නක් කර දෙන්නේ කියන්නේ මම මේ සමාජයේ නොමග යවන්න එපා සමාජයේ නොමග යවන්න දෙන්න නෑ ඔබතුමා නොමග යවන්න එපා සින්නක් කර දෙන්න කියන්නේ ඒක අපි නැති කරේ ගෙදිරිපත් කරේ පොඩ් සිටි එකේ ඊළඟට මම මේ කොරෝනා වඳුර ගැනනේ තමුන්නාසලා කතා කරන්නේ මේ කොරෝනා වඳුරයි මේ පාර්ලිමේන්තුවේ පනතයි අතර සම්බන්ධික
කරණයක් නැහැ. හැබැයි වගකීතු ආණ්ඩුවක් හැටියට මම තමුන්නාන්සේ මතක් කරන්න කැමති අද මේ රටේ ඉන්දියාව ගත්තහම ජන මහ ජනතාව මිලියනකට 16157ක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. සිංගප්පූරුවේ මිලියන 1කට 10,251ක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. දකුණු ආසියා කෙරේ ගත්තහම මිලියන 1කට 12,641ක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ලංකාව මේ වෙන විට මිලියන 1කට ගත්තොත් 6,547යි රෝගීන් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ තව අපි මදි තව රෝගීන් වැඩි වෙන්න ඕන ඔබතුමාගේ ප්‍රාර්ථනේ එහෙම කියලා මම හොඳට දන්නවා. පැහැදිලිවම තමුන්නාංශේ දන්නවා බලයට පත් වෙන්න බැරි හින්දා මේ කොරෝනා වඳුරෙන් මේ රටේ අහිංසක මිනිස්සු මැරෙන්න මැරෙන්න ඇරලා ඇරලා මං අහන්නේ ඔබතුමාලා බලන් ඉන්නේ මේකේ නායකයා බලන් ඉන්නේ තව මේක මදි තමයි තමුන්නාංශේ මේක සිංගප්පූරුවට මදි ඉන්දියාවට මදි තමුන්නාංශේගේ ප්‍රශ්නේ යටි අරමුණන්නේ ඒක තමයි මේ රටේ අහිංසක මිනිස්සු මරලා හරි තමුන්නාංශෙල මේ රටේ බලයට පත් වෙන තමයි අපේක්ෂා කරන්නේ මම කියන්න උත්සාහ කරේ වර්තමාන ජනාධිපතිතුමාගේ මේ පාලන ක්‍රමය තුළ මේ රටේ කොරෝනා වඳුරට ගොදුර වෙන ප්‍රමාණය දකුණු ආසියාවේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව ගත්තම පහළ මට්ටමක. ඒකෙන් මම කියන්න උත්සාහ කරේ අපිට පුළුවන් මේක පාලනය කරන්න. අපි දැන් ඊගාවට මේ සංචරණ සීමා පාලනය කරලා වෛද්‍ය උපදෙස් අරගෙන ඒ කටයුතු ක්‍රියාත්මක කරාපුවම අපිට පුළුවන් මේ කොරෝනා වඳුර නවත්තන්න. දෙවෙනි කාරණාව මම ප්‍රියල් මම මතක් කරන්න කැමති. අද මේ වෙන විට මේ රටේ අපි කොරෝනා වඳුරට ගොදුරු වෙච්ච අයට මේ වෙන විට 13 ලක්ෂ 15,257කට එන්නද දීලා තියෙනවා. ඊට අමතරව ගත්තහම අද චීනය එකඟ වෙලා තියෙනවා අපින මේ වන විට 1,35,00,000ක් මේ රටේ කොරෝනා උදුරට ගොදුරු වෙච්ච අයට වළක්වා ගන්න බෙහෙත් ඉන්ජෙක්ෂන් දෙන්න 1,35,00,000ක් අපිට එන්නත් දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ වගකීතු ආණ්ඩුවක් අද රටේ ජනතාව බේරා ගන්නත් ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරලා මේ දේවල් කරලා තියෙනවා. අපේ සෞඛ්‍ය ඇමතිතුමිය විතරක් නෙමෙයි මේ ශේත්‍රීය රාජ්‍ය ඇමතිතුමා සහ ඇමතිතුමිය මේකේ වගකීම් උසලනවා. ඒ හින්දා තමුන්නාසලට මතක් කරලා දෙන්න ඕනේ මේ කොරෝනා එන්නත ඉතාමත් ඉක්මනින් ලංකාවට ආපුවම මේ රටේ 3-2කට වැඩි පොට්ටාසයකට කොරෝනා එන්නත දීලා අපිට මරණයෙන් බයෙන් බේරා ගන්න පුළුවන්. ඒක තමුන්නාසලට සමහර විට අමහිරි ආරංචියක් වෙන්න පුළුවන්. මොකද මිනී කනන් උඩින් හරි කමක් නැහැ බලයට පත් වෙන සූදානම් වෙන ඒ සමග ජන බලවේගයත් අනිකුත් දේශපාලන පක්ෂත් ඕන්න එක ඉන්න මේක අමහිරි අත්දැකීමක්. නමුත් අපිට මේක මේ රටේ ජනතාව බේරා ගන්න ලැබෙච්ච වැදගත් පණිවුඩයක් හැටියට තමයි අපි මේක සලකන්නේ. विशेषम एन क्रियावल सिद्धवीं पावतना इंद्रियट तेन एन हिंगे हिन्ना गिना महतिम अपहसु एक चीन नृत्यवाद मक्लवादी मुड़सूदन भवत मैत मन के दार प्रश्न दी मेरटे आंडूकरण वरदी पेन्नपूम अभी कि मे आंडू विसिंग मे मिनसुटिक මරන්න හදනවා කියලා දැන් ආණ්ඩුව කියනවා අපිට අපි මිනිස්සු මරන්න හදනවා මේක මහා මේ අර අප්‍රබංශ කතාවක් දැන් මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ දැන් මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධව තියෙන ප්‍රශ්නේ වෙනම ප්‍රශ්නයක් පෝර්ට් සිටි ව්‍යාපෘතිය තියෙන්නේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කවුරුත් අකමැත්තක් නැහැ හැබැයි පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධව දැන් මෙතුමම පිළිගත්තා දැන් මෙතුම කිව්වා දැන් මේ කිටුම්පත ඉදිරිපත් කරේ ක්‍රියාත්මක කරන්න කියලා මේ කිටුම්පත ඉදිරිපත් කරාට පස්සේ මේ කිටුම්පතේ තියෙන වැරදි ක්‍රියාදාමය ඒ කියන්නේ මේක වෙනත් රාජ්‍යයක් වෙන එක සහ මේකේ තියෙන ඊතුරු කරුණු කාරණා ගොඩක් තියෙනවා කියන්න ගියාම 28ක් 30ක් පොලිමේ කියන්න ඕන. එතකොට මගේ මං අනිත් කරුණු ඉදිරිපත් කරන්න දෙනකොට කාලෙ බදි වෙනවා. එතකොට ඒ සියල්ලම මෙතුමන්ලට කරන්න බැරුව ගියේ මේ අපි සියලු දෙනාම අධිකරණයට ගිය නිසා. අධිකරණය දුන්න තීන්දුව. එතකොට අධිකරණයට ගියේ නැත්නම් අධිකරණයකින් තීන්දුවක් හම්බෙන්නේත් නැහැ. අධිකරණයේ ස්වාධීන වෙන්නේ නැහැ මොකද අධිකරණයේ ස්වාධීන උනේ අපි අධිකරණයට ගිය නිසා තමයි ස්වාධීනයි කියලා අපි දැනගත්තේ සමාන මන්ත්‍රීතුමනි දැන් මේ පනතට එකඟයි කියන කාරණාව වෙන්නේ සමගි ජන බලවේගයේ හැටියටම ප්‍රතිපත්තිමය එකඟතාවයක් තියනවාද මේ ක්‍රියාවලියට නැත්නම් මේ ව්‍යාපෘතිය නෑ මේ ව්‍යාපෘතිය සම්බන්ධව සමගි ජන බලවේගයකට ප්‍රශ්නයක් නැහැ ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය ආයෝජන ගෙනල්ලා රට දියුණු කරන වැඩසටහනට එන එක සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ හැබැයි දැන් මෙතුමල්ලා මේ අධිකරණයට ගිහිල්ලා අධිකරණය ස්වාධීනව මේ තීන්දුව දුන්නේ නැතිනම් මොකද සිද්ධ වෙන්නේ මෙතුමම කටින් කිව්වා මේක ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මේකේ පැහැදිලිව තියෙනවා මේ කෙටුම්පතේ පැහැදිලිව තියෙනවා මේ රටේ උත්තරීතර
ආණ්ඩුකම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා මේ මේ කෙටුම් අධිකරණයේ කියනවා. එතකොට ඔය පන 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 කෙටුම් පදක් පනතක් කරනවා. එතකොට තමුන්නාසලා මේක ඉදිරිපත් කරේ තමුන්නාසලා. ඒ කියන්නේ තමුන්නාසලා ආයෙ වෙනස් කරන්නද මේක ඉදිරිපත් කරේ? මන්දේ තමයි ඔහුගේ ඉඩම් ගැනද තියෙන්නේ කොමිෂන් සභාව ගැනද තියෙන්නේ? කොමිෂන් සභාව ගැනයි. කොමිෂන් සභාව ගැන තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕක. ඉතින් ඒක තමයි මේ කියන්නේ. කොමිෂන් සභාවට බලය දෙනවා ඉඩම් දෙන්න ඕන කෙනෙකුට. ඔව් ඉඩම් දෙන්න ඕන කෙනෙකුට. මේක කරන්න පුළුවන්. නෑ නෑ. දැන් මොකද කරන්නේ? ආණ්ඩුවේ නීති කොහොමද කරන්නේ? මේ මේක තියෙනවා. දැන් මේක කියවුවද ඔබතුමා? මේක ඒක තමයි ආන්නේ. නෑ මේක ඔබතුමා කියවුවද? ඒක තමයි දෙලිගල්ලා දෙන්නේ ඒකයි ඔබතුමා හොඳට කියවන්නේ මම වගන්තියත් එක්ක කියනවා වගන්තියත් එක්ක කියන කොමිෂන් සභාවට බලය දෙනවා ඉඩම් කැමති කෙනෙකුට දෙන්න කැමති කෙනෙකුට දෙන්න ඔව් ඒක එතකොට මොකක්ද ඒකට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයකට දැන් ඒක දෙන්න බෑ කියලා දෙන්න බෑ කියලා බෑ කියලා අපි කියන්නේ මේ කතන්දරේ ලොකු කතන්දරයක්. මේ කතන්දරේ නිකන් මේ මෙතුමා මේ ගහලා නිකන් අහලා නිකන් වෙනස් කරන්න හදන්නේ. එතකොට මේ කතන්දරේ තියෙන කරුණු ගොඩාක් තියෙනවා. අපිට ප්‍රශ්න තියෙන්නේ මේ රියල් මෙතන මේ මේ මේක සම්මත කරගන්න ඇයි අපි කාලයක් අරගෙන මේක සාකච්ඡා කරලා ඇයි හොඳ වැඩ පිළිවෙලකට අපි එන්නේ නැත්තේ? අපිත් කියනවා රයිට් මේ හොඳ වැඩ පිළිවෙලකට යමු. අපි ඔක්කොම දෙනා සාකච්ඡා කරලා සෑමටම හොඳ විදිහට රටටත් හොඳ විදිහට විදේශ රටවලටත් හොඳ විදිහට මොකද මේක චීනෙට විතරක් නෙවෙයිනේ. මේක අපි අපි ඇත්තටම අපි අපේ පිහිටීම අනුව ගත්තාම අපේ රට සම්පත් ගොඩක් තියෙන රටක්. ඒ රටත් එක්ක වැඩකටයුතු කරන්න ගනුදෙනු කරන්න ලෝකේ රටවල් ගණනාවක් සූදානම්ින් ඉන්නවා. ඒතකොට ඒ සූදානම් වෙනකොට අපි දැනගන්න ඕන වඩාත් ප්‍රයෝජන විදිහට මේ වැඩසටහන හදන්න. මේක එක රටකට විතරක් එක රටකට විතරක් දෙන්න නෙමෙයි. එතකොට මේක නිකන් හරියට කාගේද බූදලයක් වගේ මෙතුමාලා ඒකනේ දැන් ස්වාමීන් වහන්සේ කදිනුන් වහන්සේ කිව්වේ මේක මෙතුමාලගේ බූදලයක් නෙමෙයි මේක ගත්ත විදියට මාපහු දෙන්න කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි දැන් මේ ඔක්කොම කරලා මෙතුමාලගේ බූදලයක් විදියට මේක දෙන්න හදද්දී ප්‍රශ්න තියෙන්නේ මේකත් එක්ක පැටලෙන දේවල් ටික බලන්නකෝ. මේ රටේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙනකොට ඇත්තටම මිනිස්සු මැරෙනකොට තමුන්නාසලට දැන් හිතන්නකෝ හෙට දවසේ තමුන්නාස මැරෙන්න පුළුවන්. අනිද්දා මෙතුමා වෙන්න පුළුවන්. මම ඊට පස්සේ වෙන්න පුළුවන්. මෙතුමා ඊට පස්සේ වෙන්න පුළුවන්. මේ මේ ඔක්කොම දෙනා මැරෙනවා. මේ මරණ මංචකේ ඉන්නේ ඒ තරම් ලොකු ප්‍රශ්නක ඉන්නේ රටේ. එවැනි වෙලාවක මොකද්ද මේ හදිසිය? ඇයි මේ ජනතාවට දැනුවත් වෙන්න මේ කරුණු කාරණා සම්බන්ධව දැනුවත් කරන්න අවස්ථාව දුන්නේ නැත්තේ? මොකක්ද දන්නවද ප්‍රශ්නේ? එක දෙයක් තමයි. දැන් පළාත් අතර සංචරණ සීමා දාලා මිනිසුන්ට එළියට බහින්න බැරුව සැලැස්සුවා. එතකොට කාටවත් පාරට බහින්න බෑනේ. උද්ඝෝෂණය කරන්නත් බෑ. ජනතාවට කියන්න බෑ. ජනතාවට අදහස් ටික කියන්න බෑ. කියන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඊළඟට පාර්ලිමේන්තුවට අරගෙන පාර්ලිමේන්තුවේ දවස් දෙකෙන් මේ සියල්ල කරන්න හදන්නේ අර 3/2 බලය නිසා. අපි කියනවා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ජනතාව බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ 3/2 හදලා මේ ජනතාවගේ ඔළුවට ටොක්කක් ඇනලා ඔළුව පළලා මිනිසුන්ව මැරෙන්ඩර්ලා වැඩ කරන්න නෙවෙයි මේ දුන්නේ රට හදන්න. ඒ රට හදන වැඩ පිළිවෙල කරන්න කියලා අපි මෙතුමල්ලට කියන්නේ නැතුව අපි වෙන දෙයක් කියන්නේ නැහැ. අපි කියන්නේ මේක හරියට කරන්න. මේකේ තියෙනවා පැහැදිලිව මේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධ කරුණු කාරණා විතරක් නෙවෙයි මේ රටේට පරිබාහිරව තව රටක් බිහි කරන විතරක් නෙවෙයි විශේෂයෙන්ම භූදේශපාලනය ගත්තාම අපේ රටේ පිටිමත් එක්ක අනිත් රටවල් අතර තියෙන සම්බන්ධතාවයේ සම්පූර්ණම නැති වෙලා ඒ රටවල් රටවල් අතර තියෙන අරුබුද ටිකත් අපේ රටට ඇවිල්ලා අපේ රටට මුහුණ දෙන්න වෙන කරුණු කාරණා ගොඩාක් තියෙනවා. ඊළඟට මේකේ මෙතුමල්ල හදපු විදිහට මේක ආස්සේ පන්සලක් හදන්නවත් බෑ. මේ මේක ආස්සේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට බණක් කියන්නවත් බෑ. ඕක ඇතුළේ බණ කියන්න බෑ. මොකද කියන්නේ? ඒ කියන්නේ මොකද? ආගමික වැඩ කටයුත්තක්වත් කරන්න බෑ. ඒ කිසි දෙයක් කරන්න බැරි විදිහට. ඒ කිසි දෙයක් කරන්න බැරි විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් මේ ප්‍රජා කටයුතු කිසි දෙයක් කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි. අපේ මිනිසුන්ට සමාජලාට උකස්සට ගිහිල්ලා එළියට එනකොට බදු ගෙවන්නත් ඕන. සමාජලාට මේකේ මුලින්ම තිබෙන මේ කමිෂන් එකේ අවසරයක් නැතුව ඇතුළට යන්නත් බෑ. ඒ විදිහට තමයි හදලා තිබෙන්නේ. එතකොට මේක වෙන රටක් විදිහට තමයි මෙතුමල්ලා මේක දෙන්න හැදුවේ. ඒ මතක තියාගන්න. අර LTT එකට ඒ යුද්ධය වෙර කරලා අවුරුදු 30ක් ගිහිල්ලා ඒ බේරගත්ත රට තමුන්නාසලා එක සතියක් ඇතුළත චීනයට පාවා දෙන්න හැදුවේ. හැබැයි පාවා දෙන එක නතර කරන්න කියලා අපි කියන්නේ තමුන්නාසලා හිතක් පපුවක් තියෙන මන්ත්‍රීවරු හැටියට තමුන්නාසලාට වගකීමක් තියෙනවා. තමුන්නාසලා ඡන්දය අරගෙන ගමේ මිනිස්සු තමුන්නාසලා දිහා බලන් ඉන්නේ. තමුන්නාසලා කරන්නේ මොකද්ද කියලා හෙට දවසේ දෙහි නිසා කරුණා කරලා තමුන්නාසලා ජනතාව වෙනුවෙන් හරි විදිහට කෙලින් හිට ගන්න කියලා අපි ඉල්ලනවා. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ටික දුන්නා. දැන් ඒ තීන්දුව ටික ගෙනාවා තමුන්නාසලා විශේෂයෙන්ම තමුන්නාසලා සංශෝධන කියලා කරුණු ටිකක් ඉදිරිපත් කරා. අපිට සැකයි
අවසාන මොහොතේ මේ යන ඒකාධිපති පාලන ක්‍රමවේද බලපුවම මිනිසුන්ව මරලා බලේ ඉඳ හදද්දී තමුන්නාසලා අවසාන මොහොතේ හෙට දවසේ අවසාන මොහොතේ මොන විදිහට මේ පනත සම්මත කරයිද කියලා අර අධිකරණයෙන් දුන්නු තීන්දුව ටිකටත් යම් විදිහක වැරද්දක් කරයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා රටේ ජනතාව අවදියෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා හෙට හවස වෙනකම් මොකද මේක ඉතාමත්ම වැරදි ක්‍රමවේදයකට තමයි රට ඉස්සරහට ගෙනියන්නේ ආණ්ඩුව හැබැයි මතක තියාගන්න මේ කෙටුම් පත ගේනකොට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට්ටුව මේකේ අර වියත්මක කියලා ලොකු කණ්ඩායමක් ඉන්නවා හැබැයි ඒ කණ්ඩායමේ අද එක්කෙනෙක් කතා කරන්න ආපු අපි හොඳට කිව්වා යාට මොකද එයා එතකොට මේ කිසි දෙයක් බල්ලා නැහැ මේ කෙටුම් පත හදන්න ඉස්සෙල්ලා දැන් ඇවිල්ලා පඬිත කතා කියන්න ගත්තා හැබැයි මේ කෙටුම් පත හදද්දි මේගොල්ලෝ දන්නේ නැද්ද විවස්ථා උල්ලංඝනය කරලා කියලා ඒ නිසා අද හරිනම් මේ කෙටුම් පත නිසා මේ අධිකරණයෙන් දුන්නු තීන්දුවත් එක්ක මේ ආණ්ඩුව ඉල්ලලා අස්සෙන්න ඕන හරිනම් මේ ආණ්ඩුව කියන්න ඕන අපි ලොකු වැරද්දක් කරා අපි අපරාධයක් කරා කියලා අධිකරණයට ගිහිල්ලා අධිකරණ නිවැරදි කරන්න දෙන්න නිසා කරුණා කරලා ඔබතුමාලා නිවැරදි විදියට මේරට පාලනය කරන්න කියලා අපි ඉල්ලනවා දැන් තමුන්නාන්සලා 19 කියනවා 18 කියනවා අර කතා කරන 19 දී තමුන්නාන්සලා කණ්ඩායම වැඳ වැටිලා තමයි අත උස්සලා ඒක සම්මත කරලා තිබුණේ ඔව් මමත් ඡන්ද දුන්නා ඒක තමයි තමුන්නාන්සේ ඡන්ද දුන්නා වැඳ වැටිලා තමයි ඡන්ද දුන්නේ සම්මත වුණේ එහෙමයි සම්මත කරේ प्रकाशन पत्कुंदी सह तुनिंद सह जनमत विचार सम्मतकोन वगंती मनोदी अब एक मेतन तीन तींद ये तीन पेहदील दीन अभी गर्व अधिकरण इद्रिपत्कू संशोधन अजय क्रियात्मक ये क्रियात्मक तो ये संशोधन दंग अद ये कैबिनेट अनुमतक अद अधिकरण की සභාවට ඉදිරිපත් කරන ගමන් නමුත් මම හිතන්නේ සභාවට ඉදිරිපත් කරන දානවා දෙනවා කියලා දානවා ඒක හේතු මතක කිසිසේත්ම අපි අධිකරණ තීන්දුවට පරිබාහිරව යන්නේ නැහැ ඒකට එක හේතුවක් තමයි මම ඉස්සෙල්ලත් කිව්වා මෙතුමල්ලා පනත් කෙටුම්පත් පනත් බවට පත් කරපු ආකාරයට අපි පනත් බවට පත් කරන්න යන්නේ නැහැ මොකද දැන් එහෙම කරන්න බෑ පැහැදිලිවම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විශ්වවිද්‍යාල සංශෝධනයත් එක්ක ඒක අහෝසිලා දිනු ඉතින් එහෙම ආණ්ඩුවට ඕන ඕන විදියට සංශෝධන ගෙනල්ලා පනත් කෙටුම් පතේ හරිය විනාශ කරන්න බෑ. ඉතින් සාපි පැහැදිලිවම වගේ කිතු ආණ්ඩුවක් හැටියට අපි පැහැදිලිවගෙන දරුව අගමැතිතුමා පැහැදිලිවම කිව්වා විශේෂයෙන්ම අපේ සහෝදර අනිත් පක්ෂ කියන කරුණුත් අපි සැලකිල්ලට ගන්නවා කියන කාරණේ නිසා අපි පැහැදිලිවම අපේ දරුව හොඳ තැනක් ඔබතුමා කිව්වේ අගමැතිතුමා එහෙම කිව්වා නම් දැන් ඔබතුමාලාත් අපි මේ කියන්නේ ඔබතුමාත් පිළිගන්නවා නම් දැන් ආණ්ඩුවේ සංශෝධන සාකච්ඡා කරලා ඒවා මේකෙත් එක්ක ගැලපෙනවද කියලා බලලා යන්න පුළුවන් නේ තව මේක රයිට් විවාද කරලා සම්මත නොකර යන්න පුළුවන් නේ ඇයි යන්නේ නැත්තේ බෑ දැන් එහෙම කරන්න බෑ දැන් මේකට තීන්දුව දීලා ඉවර ශ්‍රේෂ්ඨාධිකරණේ ඒ ඒකනේ එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපිට යන්න බෑ මම නේ ශ්‍රේෂ්ඨාධිකරණේ කියලා නැන්නේ කල් දාන්න එපා කියලා සම්මත කරන්නේ නෑ එහෙම කියල දැන් නමුත් මන්තුමා දැන් මේ පනත් කෙටුම් පතේ තිබිච්ච වගන්ති වලට කරන්න ඕන දේ මොකක්ද කියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගල ඉවරයි ඒකමයි මම ඇහුවේ එතකොට නෑ ආපහු කතා එතකොට අපි ඒ කියන විදියට ඔව් සංශෝධන හෙට ගරු පාත්වා හෙට කොහොමද ඒක සම්මත කරන්නේ දැන් මේවා ඒවද කියලා කොහොමද දැනගන්නේ දැන් ඉතින් ඒවා තමයි දැන් ඔබතුමාලා දැන් හෙට දුන්නව බලා ගන්න පුළුවන් ඒවත් නැද්ද කියන්නේ මං තුමා මේ පාර්ලිමේන්තුවේ ඇතුළ පනත් සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කර ගැනීමක් මට දැන් මම හිතනවා ඒක අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මට අවශ්‍ය කරන පැහැදිලි කිරීමක් කියලා දැන් අපි හිතමු හෙට දවසේදී මේ සංශෝධන සමග මේක ඉදිරිපත් කරනවා විපක්ෂ කණ්ඩායම මතු කරනවා ඒ සංශෝධන අධිකරණයේ දීපු ඒ මාර්ගෝපදේශයත් එක නෙමෙයි යන්නේ කියලා. එහෙම වුණොත් ගන්න ක්‍රියාමාර්ගයක් ජනතාවට එහෙම කරන්න බෑ. ආණ්ඩුවක් කරලා එහෙම කරන්න බෑ. එහෙම කරපු අවස්ථාල් තියෙනවා. දැන් නමුත් දැන් හෙජින් ගිවසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දීපු තීරණේ උල්ලංඝනය කළා ගෙවීම කරන්නේ. හෙජින් එකට මයින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා පීබී ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම් කරන්න බැරි. දැන් කරන්න බැරි හේතුව තමයි විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනයේ 78 3
संशोधने ඔබතුමාලා ඇයි මේකට මේ මෙච්චර වගන්ති කොටක් දැම්මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි ඔබතුමා හැවනේ වගන්තිය මොකද්ද කියලා ඉඩම් සම්බන්ධයෙන් ඔබතුමා ඉඩම් සම්බන්ධයෙන් වගන්තිය මං කියන්න යන්නේ ඔබතුමා මට හිතෙන පාන්ත කියලා නැහැ 65 3 බලන්න මොකද්ද මොකද්ද ඒක 65 3 වෙන වගන්තිය කියලා බලන්න කොමිෂන් එකට ඉඩම් පැවරීම සම්බන්ධයෙන් බලය දීලා තියෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක් දැන් කියවලා බලන්න නෑ පොඩකින් හරි ඔබතුමා ඒක කියවන්නකෝ මෙන්න මේකයි දැන් මෙහෙමයි මේ මේ 50 කෙටුම්පත් අපිට ඕනේ සම්මත කරන්න බෑ මේක 50 කෙටුම්පත් ඊට පස්සේ යවන්න ඕන නීතිපතිවරයාට එතකොට ජනාධිපති ලේකම්බර නීතිපතිවරට යවනවා මේක. එතකොට යවුවම නීතිපතිවරයා මේ මොකද රජේ වෙනුවෙන් නීති උපදෙස් ලබා දෙන නීතිපතිතුමා. එතකොට නීතිපතිවරයා ආපහු මාර්තු මාසයේ 24 වෙනිදා ලියුමේවනවා. මේ මේකේ මුකුත්ම මේ ආණ්ඩුව ව්‍යවස්ථාවට නොගැලපෙන දේවල් නැහැ කි. නීතිපතිවරයා එහෙම කෝල් කියලා නැහැ. මොකද මොනවද මන්තුමා මේ බලන්නකෝ මේ නීතිපතිතුමාගේ ලියුම මෙතන තියෙනවා. ඔය නීතිපතිතුමා නේද ඔක? ඔව්. ඉතින් ඒක දපුලලිවර මහත්ත දීපු එක. ඉතින් ඒක එහෙම තමයි මේක යන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතුමල්ලා කියන විදිහට ආණ්ඩුවට ඕන විදිහට මේ කරු මන්තුමා මේ මේ පනත ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙන පනත් කෙරුම්පත සම්මත කරන්න ඕන හැටි. එතනින් එහාටත් ගිහිල්ලා අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග තියෙනවා. එතකොට ස්ථාවර නියෝගවල 50 වගන්තිය තියෙනවා. මේක මේ මෙතුමල්ලා සම්මත කරපු එකක්. ඒ කාලේ 2018 පාර්ලිමේන්තු සම්මත කරේ. ගරුබන්තුමා ඒකෙත් තියෙන මේ පනත් කෙටුම්පත් සම්මත කරන්න ඕන හැටි අපිට ඕන ඕන විදිහට මේ කරන්න බෑ ප්‍රියාල්. එතකොට මේ ඒ ඒ ඒ ආගාට අනුගමනය කරලා නැත්නම් මට එක ප්‍රශ්නයක් තියෙනවා. මෙතුමල්ලට මූලික විරෝධතාවයක් ගේන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී. දැන් මෙතුමල්ලයි ශ්‍රේෂ්ඨාධිකරණයේ දින්නුත් තීන්දු සමහර ඒවා ගලප ගන්න පුළුවන් එකක විදිහට අපි දන්න තමුන්නාංශයේ නීතිඥ මාත්‍යෙක් ඒ ගලපන විදිහ තමුන්නාංශයේ දන්නවා. ඒ ගලපලා මේක වෙනස් කරලා දැම්මොත් ඊළඟ ගන්න පුළුවන් පියවර මොකද්ද? එහෙම කරන්න බෑ කියන්නේ පියවර මොකද්ද කියලා හරි. බෑ ඒක කරන්න එහෙම කරන්න බෑ. එහෙම කරන්න එහෙම කොහොමද කරන්නේ? එහෙම කරෝදි. තමුන්නාංශවල පුළුවන් අධිකරණ පාසලේ උසාවියට යන්න. අපිට විරුද්ධව. ආයේ? ඔව් පුළුවන්. තමුන්නාංශල ගිහිල්ලා උසාවියට යන්න මෙන්න මේ මේ පනත් කෙටුම්පත් වෙනස් කරලා තියෙනවා. මේ අපි මේ මොකද මේ උසාවිය පැහැදිලිවම තීන්දුවක් දීලා තියෙනවා. මේ එහෙම එහෙම මේ මේව එකක් නැහනේ. තියෙනවද? පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ පනතක් ඒ සම්මත වෙච්ච වගන්ති වලට අදාළව සම්මත කරගත්තේ හොරාට හරි ව්‍යවස්ථාවට පටහැනි වරි කියලා යන්න පනතක් නැහනේ. ඔබතුම එක්ක වෙච්ච තියෙන කියන්නේ. නෑ එහෙම එකක් නැහැ. ආ ඒක නැත්තම් එහෙම නේද? ඒක තමයි අපි හැවේ. ඉතින් ඒක තමයි. ඒතකොට මේක කරන්න බැරි නේද? එහෙනම් එහෙනම් බියල් මේ ඕන එකක් කරන්න පුළුවන්. එහෙනම් ඕන එකක් කරනවනේ දැන් තමුන්නාසල එහෙම කරනවනේ. එහෙනම් පොර असाधारण शेषाधिकरण विनिश्चकार असंकलोड़ नीतिपत्मा नियोजने अतिरेक सोलिसिटर जनरल नियोजने उसावियट इताम वगकीमें अरु अधिकरणे लबादेन तीन्दु क्रियात्मक එතකොට මේක මෙතනදි මෙතුමල්ලා ප්‍රතිපක්ෂ නියෝජනය කරපු නීතිඥ මහතුරු ඒ ඔක්කොම ඉස්සරහා තමයි අපි මේ 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 කාරණේ කියන්නේ ඉතින් අපිට ඕන ඕන තීන්දු එහෙම ක්‍රියාත්මක කරන්න බෑ උසාවියෙන් තීන්දු දුන්නා ඒක තීන්දුව. ඉතින් ඒක නිසා මේ අපි ආණ්ඩුව අපි හිටියා අපිට බහුතරයේ තිබුණා අපිට ඕන එහෙනම් මොකටද එහෙනම් මෙරට උසාවිය අපේ කාරණා එහෙනම් මොකටද තමුන්නාසලා ගිහිල්ලා උසාවිය වාද විවාද කරේ මේ අපිට මේ උසාවිය දෙන තීන්දුව පරිවාහරව ගිහිල්ලා අපි වැඩ කරනවා. ඉතින් අපි හොඳටම දැක්ක දින 52 ආණ්ඩු වෙලාවේ මෙතුමල්ලා උසාවියට ගියා. උසාවියෙන් දීපු අපි තීන්දුව පිළිගත්තා. අපිට උසාවියට එහන් යන්න බෑ. තාමත් මේ රටේ අපි පැහැදිලිව අපි කියන්න ඕනේ මෙතුමල්ලා කාලේ උසාවියට ලොකු විනාශයක් කරා රටේ නීතිපද්ධතියේ රංජන රාමනායක මුතුමලා එකතු වෙලා. අපි තාම කියනවා ප්‍රියල් අපි ආණ්ඩුවට අපි පිළිගන්නවා අපේ රටේ අධිකරණ ස්වාධීන. අපි තාමත් අපේ රටේ අධිකරණ පිළිබඳ ලොකු විශ්වාසයක් තියාගෙන ඉතින් ඒ නිසා අපි අධිකරණට ගරු කරමින් මේ නඩු තීන්දුව අපි ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ගරු අගමැතිතුමා ගරු අධිකරණමැතිතුමා අපි දිගින් දිගටම ආණ්ඩු පක්ෂ හැරෙන්න කිව්වේ. අපි ඒ කාරණේ ඉතින් ඒක නිසා අපි මෙතනින් එහාට අපි
එක අඟලක් අපි යන්නේ නැහැ අපි පැහැදිලිව ඒ අපි ඒ ඒ ඒ වගකීමෙන් අපි ඒ කාරණේ කියනවා ඒ නිසා මේ මේක බොරු බිල්ලවන්න එපා දැන් දැන් අපි ඔය බිල්ල කතාව ඔබතුමාලා දැන් අලුතෙන් හදලා බිල්ල එක අපි ගරු කරන ඇල්ලේ ගුණෝන් සාමුදු අපේ කාර්යවලට දැන් අද ඇත්තටම ഇതുමල්ලා කියන්නේ මේ අපිට බාහිර දිපුරට අපිට අපිට බාහිර දුන්න හොඳටක්ද අපිට බාහිර දුන්න පාස් විනාශ වෙච්ච ආර්ථික විනාශ වෙච්ච හැම පැත්තෙම කඩා වැටිච්ච මේ අද එදා මේ මේ දකුණු ආසියානු කලාපේ අප්ගනිස්ථානටත් වැඩිය ආර්ථික වර්ධනය පහළ දිපිච්ච රටක් ඉතින් උන්නාසලාට කියන්න නෑ මම මේ උන්නාසලාට දැහෙන්න මම මේ කියන්නේ උන්නාසලාට දැහෙන්න තමයි එතකොට අපි අපි එදා එදා දිපිච්ච රට අද ඉස්සරහට හොඳට ගෙනල්ලා තියෙන දේශ අපි පැහැදිලිවම අපි පූජ්‍ය පක්ෂ කියන දේ අපි ස්මුදුනේ පිළිගන්නවා අපි ආණ්ඩුවක් කරලා අපි උනාසලා අපි කරු කරනවා නේද මේ විදිහේ අපි තවත් විනාශ කරනවා කියලා කියන්නේ නෑ 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 මම මේක උතුමල්ලා කිව්වේ ඒ රට බාර දෙන්නේ කිය නෑ අපි මේ රටේ ජනතාවට කියන්නේ ඒ රට නෙවෙයි අපි දැන්නමත් එදා අපිට බාර දුන්නාට වැඩිය ඒ රට ඉස්සරහට ගෙනල්ලා තියෙනවා ප්‍රියා එතකොට අපි පැහැදිලිව මම ඉස්සලා කිව්වා වගේම මේ මෙතුමල්ලා මොනවා කිව්වත් මෙතුමල්ලා දන්නවා අර මිනිස්සු විශ්ේ ගන්න මරනකම් මෙතුමා අපි අවසන් කරමු මෙතුමාගේ මෙතුමාගේ මන්ත්‍රී තුමේ ගෙදර නිදාගත්ත තාත්තා කිව්වත් මේ පොන්න පාස් බෝම්බ පිපිරනවා කියලා. එතුමා නිදාගත්තා. හරිද? ඉතින් එහෙම එහෙම නිදාගෙන හිටපු ආණ්ඩුවා. ඒ මිනිස්සු මැරෙනවායි කියන එක දැන දැන ඉතින් මේ අපි එහෙම අපි එහෙම ප්‍රශ්න වලින් පැනලා නැහැ. අපි කොවිඩ් අභියෝගෙත් අපි බාර ගන්නවා. අපි මේ වෙනකොට එන්නත් ගනලා තියෙනවා. දැන් මට කියන්න වෙලාවක් නැහැ. අපි ඒ අපේ සෞඛ්‍ය අධිදල පහසුකම් වැඩි දියුණු කරලා තියෙනවා ප්‍රියල්. ඉතින් ඒ නිසා අපි අපි පිළිගන්නවා ප්‍රශ්නයක් තියෙනවා මේක අපිට විතරක් පුදු වෙච්ච එකක් නෙවෙයි දැන් මෙතුමල්ලා කියනවා මේ එනවා නම් එන්න ඕන ගුවන්තොට පොලේ වරායෙන් එහෙම එකක් නැහැ අද අද මේ මේ ලෝකේ හැමදැනම මේක පැතිරලා ඉන්නවා අපි අවසන් කරමු ඒ නිසා එහෙනම් කොහොමද එන්නේ ඒ දෙකෙන් නැතුව නෑ මට මං කියන්න දන්නේ කොරෝනා එන විදිය මේක මිනිස්සුන්ට බෝ වෙන එක සත්තුන්ට බෝ වෙලාද සත්තුන්ට මේක පැතිරෙනවද කියලා තවම පරීක්ෂණයක් කරන්න ඕනේ ලෝකේ තාම කොහෙවත් හොයාගෙන නැහැ ප්‍රමාණ. ඉතින් ඒක පැතිරෙන්නේ කොහොමද කියලා ඉතාලි පැහැදිලිවෙනවා. දැන් සමහර අය කියන මේක චීනෙන් ඔව් මට ඒ වෙලාව දෙන්න එතකොට තාම වෙලාවක් දෙන්න ඕනේ. දැන් මෙතුමා වෙලා සමාවෙන්න. මේ මම කිව්වේ දැන් ඒ රෝගය පැතිරීම පිළිබඳව ලෝකේ තොරතුරු හොයාගෙන ඉවරයි. මේ ලොක්ඩවුන් කරන්නේ මේ රටවල් වහන්නේ එයාපෝට් වහන්නේ නිකන් හුරතලේට ආසාවට නෙමෙයි. අපේ කට්ටිය එයාපෝට් ගහුවේ නැති වුණාට ඉන්දියාවට හරි Tamanට සැලටියක් දෙන කට්ටිය හරි අර යුක්‍රේන් කට්ටිය ගෙන්න හරි ලෝකෙ මිනිස්සු එහෙම කරේ නැහැ. ඒ වගේන් තමයි ලෙඩේ ආවේ. දැන් ඔබතුමා සංචාරක මාර්ගයෙන් කරන්න ඕන එයාපෝට් ඉතින් මම මේ එකක් ඔව් එයාපෝට් එක ගැන කියන්න ඕන මොකද ඔබතුමාලගේ විදේශ සමිතුමා කිව්වා එයාපෝට් එක හයි කරලා තියෙනවා මැෂින් කාටවත් එන්න බෑ කියලා. ඇවිල්ලා තියෙන්නේ කොහින්ද? උඩින් නෙමෙයි. කුරුල්ලොන්ගෙන් නෙමෙයි සත්තුන්ගෙන් නෙමෙයි මිනිස්සුන්ගෙන්ම තමයි මේක ආවේ වෙන කාගෙන්වත් ආවේ නැහැ ආවේ එයාපෝට් එකෙන් නැත්තම් වරායෙන් තමයි කොහෙන්ද හොඳද ඉතින් ඒකත් ඒක ලෝකය පිළිගත්ත විදිය ඉතින් ඒක ඔබතුමා පිළිගන්නේ නැහැ කියන්නේ මම මොකද කරන්නේ ඔබතුමාට විද්‍යාව ගන්නන්න බෑ ලෝකේ වෛද්‍යවරු විද්‍යාඥයෝ වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයෝ මේ පිළිබඳව වෛරස් පැතිරෙන්නේ කොහොමද කියලා තියෙනවා ඒක ආපහු මට මෙතනට කියලා දෙන්න මම ඒ තරම් විද්‍යාව දන්නේ නැහැ හැබැයි මම දන්නේ කනුව නම් ඕක තමයි විදිය ඉතින් දැන් ආණ්ඩුව මේ වෙන කාට හරි පවරන්න යනවා අනිත් එක තමයි මේ පෝට් සිටි පනත සම්බන්ධයෙන් ආණ්ඩුවට මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති දාලා ඈ අධිකරණයට ගිහිල්ලා මෙච්චර පීචම් වෙන්නේ නැතුව මේක හොඳට හදලා කාලය අරන් ජනතාවට කියලා සම්මත කරන් තිබ්බන්. දැන් මේ හදිස්සිය මොකද හෙට තමයි ආණ්ඩුවේ සංශෝධන ඉදිරිපත් වෙන්නේ. හෙට දවසේ සම්මත වෙන්න යනවා. රටේ මිනිස්සු අඩුම ගානේ ආණ්ඩුවේ සංශෝධන ටික මොනවද කියලා දැනගන්නවද? මේ වගන්ති ඉන්ටර්කනෙක්ෂන් මේ වගන්ති එකින් එකට සම්බන්ධයි. නැතුව මේ නිකන් ඔය හුදකලාව නෑ මේ වගන්ති 25ම. එතකොට ඒවා සංශෝධනය වෙන්නේ කොහොමද කියලා රටේ ජනතාව දැනගන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ 50 සම්මත වීම පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. එතකොට ඒ අවබෝධයට යටත්ව වගේම අපේ රටේ ජනාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරලා කටයුතු කරපු ආකාරයක් තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ හදිසිය මේ දැවැන්ත මහා පාවා දීමකට ඒකයි අපි මේ කියන්නේ. අද දවස ඊයේ අද දවස වෙනකොට අපේ රට ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් කරලා ජීවිත පරිත්‍යාග කරපු අතපය නැති වෙච්ච අද අතිවිශාල ජනතාවක් තමන්ගේ දරුවෝ නැති වෙච්ච දෙමව්පියෝ දුක් වෙන දවසක ඒ ජීවිත පරිත්‍යාග කරපු මිනිසුන්ගේ නිදහස් කරගත්ත රටයි භාගයක් දෙන්න යනවා කියලා තමයි අද කාදිනල්තුමා ඇතුළු ස්වාමීන් වහන්සේලා කිව්වේ බාර දීපු රට දීපල්ලා කියලා. ආර්ථිකමය රැස්ස කඩන් වැටිලා තමයි
කොවිඩ් නිසා තවත් වැටුණා මේක. හැබැයි උඩට ගෙනාවා කියලා මොකක්වත් කරලා නැහැ. පහුගිය අවුරුද්ද සැලකුවොත් එහෙම රුපියල් බිලියන 1350ක් ආදායම් ලැබලා තියෙනවා. බිලියන 2000ක් ණය වෙලා තියෙනවා. බිලියන 650ක් රුපියල් මේ සල්ලි අච්චු ගහලා තියෙනවා. වාණ්ඩුවේ OD එක බිලියන 500ක් වෙලා තියෙනවා. බිලියන 4500ක් වෙනව කතාන්න වෙලාවක්ද නෙවෙයි. ඒ නිසා මේ මේ අපේ රටේ ආර්ථිකය හැදුවෙත් නැහැ. හැබැයි අඩුම තරමේ දැන් මෙතුමල්ලා කියනවනේ මේ අපිට සෞඛ්‍ය පහසුකම් තියෙනවා කියලා. පහුගිය කැබිනට් මණ්ඩලවල රෝහල් වලට බඩු ගන්න කැබිනට් පේපර් සම්මත කරපු ඒවා කීයක් තියෙනවද කියලා කියන්නේ. කොවිඩ් එන්නත ගේන්න ලෝක බැංකුවෙන් තිබු ඩොලර් මිලියන 80 අමතරව ආණ්ඩුව සල්ලි වෙන් කරපු එක තැනක් කියන්නේ. දෙන්නේ කිනෝ නැමැතිවරු. ඒ නිසා මම ඒකයි කිව්වේ මේ පෝට් සිටි 50 ගැන මොන කතාවද අපිට. මෙතුමල්ලා මෙතු බහුතරයක් ආණ්ඩුව මේ පනත කියවලා නැහැ මං අභියෝග කරනවා. බහුතරයක් මේ ආණ්ඩුව ඉන්නවා මේ පනත කියවලා නැහැ. මේ පනත ඇයි කියවලා නැත්තේ? මේ මේ ලියන්නේ දැන් තියෙන්නේ ගිහිල්ලා කිව්වම අත උස්සනවා පාර්ලිමේන්තුවට. නෑ එහෙම අත උස්සන්නේ නෑ. ඔබතුමා කියවලා නැහැ. ඔබතුමා ඉන්නකෝ. ඇත්තද ඒක තමයි. මං දැන් කිව්වා ඔබතුමා දැන් ඉන්න වෙලාවේ කියවන්න 65 3 වගන්තිය. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තියට උල්ලංඝනය කරන ගමන් ශේෂාධිකරණ තීරණ දුන්නේ. ඉදම් පැවරීමට බලයක් දෙන්න බෑ කොමිසමට කියලා. ඉතින් මේ මේ මං කියන්නේ අපේ රටේ නේ මුදල් බලය පාර්ලිමේන්තුවට තියෙන බලය කොහොමද කොමිසම් කර දෙන්නේ බදු තීරණය කරන්න අපේ රටේ මූල්‍ය බදු 54ක් අහෝසි කරන්න කොහොමද කොමිසමකට බලය දෙන්නේ අපේ රටේ පළාත් පාලන ඇතුළු 57ක් ඒවා කොහොමද අහෝසි කරන්නේ මේක ඇතුළේ ඒවා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කිවිති ඒවා දැනගෙන මොකද්ද කියලා මේ බොරු කියන්නේ එපා මම ඒවා දැනගෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති මෙච්චර දෙහිදී තවත් ඒක පස්සේ දුවනවා නෑ එහෙම මේ මේ මොකද මේ කියන්නේ මේ අපි කොහොම හරි මේක සම්මත කරමු මට තියෙන ප්‍රශ්නේ මේ කොවිඩ් දැන් එනවා අද හමුදාපතිතුමා කියලා තියෙනවා අවුරුදු 55ට වැඩි නම් ලෙඩ රෝග තත්ත්වයක් පෙන්නනවා නම් වහාම රෝහල් ගත වෙන්නේ කොහෙද රෝහල් දැන් ගත වෙන්නේ රෝහල් කොහෙද ඉඳ තියෙන්නේ දැන් මේ ලෙඩේ බරපතලකම අවදානම දවසින් දවස වැඩි වෙනවා අද විශේෂඥ වෛද්‍යවරු කිව්වා මේ ඉදිරි සතිය ඇතුළත තීරණයක් ගත්තේ නැත්නම් බරපතල තත්ත්වයක් ඇති වෙනවා කියලා රටෙන් භාගයකට මේක දැන් වැළඳෙනවා කිව්වා. අද ප්‍රධානතුමුල්ල ඇමතුමිය කිව්වා මේ හොයන ගාන නෙමෙයි PCR 25000 කරපුවාම අපිට 3500ක් 4000ක් හම්බ වෙනවා. මේක තව වැඩි කරොත් තව වැඩි වෙනවා. තියෙන ගානට වඩා 3 ගුණයක්වත් සමාජයේ තියෙනවා. මේ අපි කියන ඒවාද නෑ. ඉතින් මේක තමයි සෞඛ්‍යංශ කිව්වේ. මේක තමයි විශේෂඥයෝ කිව්වේ. මේක තමයි අපේ මේ PHI මහත්තුරු කිව්වේ. මේ වැඩේ කරන්න එපා. අද පිළියන්දල අද මොකද්ද අමු සොහනක් කරනවා. දේශපාලන බලපෑම් නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ තීරණ වලට පිටින් දේශපාලඥයෝ තීරණ ගත්තා. ඉතින් කවුද දැන් මේකට වග කියන්නේ? අහිංසක රටේ මිනිස්සු මැරෙනවා. අම්මලා 5 දෙනෙක් බබාලා ඉන්න අම්මලා මැරුණා. අද මේ ලෙඩේ ආපු ඇටි හොයන එක ගැන කතා කරනවා. රටක් හැටියට ලෝක රටවල් පාලනය කරන නවසීලන්තේ කොහොමද පාලනය කරගත්තේ? රට වහලා තමයි පාලනය කරේ. මේ ආසියාවේ තියෙන වියට්නාමේ බූතානේ වගේ රටවල් කොහොමද මේ පාලනය කරේ? රට වැහුවා. එන්න දුන්නේ නැහැ. මිනිස්සුන්ට දැම්මා. ඒ විතරක් නෙමෙයි නිකන් හිටියේ නැහැ. හැම කෙනෙකුටම ජීවත් වෙන්න ඕන කරන ආදායම් මාර්ග හැදලා දුන්නා නැත්තම් මුදල් දුන්නා. සමා වෙන්න. දැන් අපි 3 වටේ කාලය අවසන් වෙලා තියෙන සිවුන වටේ විනාඩි දෙකක් ඔහොම ලබා ගන්න පුළුවන්. අපි ඒ වටේත් අපි ඉතින් ඒ නිසා ප්‍රමාල් මම කියන්න හිටියේ අපේ රටේ මිනිස්සුන්ට දැන් මේ මූණ දිලා තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ඕනි. ඒ නිසා අපි කවුරු මොනා කිව්වත් දැන් සෞඛ්‍යංශවල විශේෂඥයෝ මේ ගැන කතා කරනවා. ඒ නිසා ආරක්ෂකංශවලට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. මේක පාලනය කරගන්න සහයෝගය ගන්න පුළුවන්. බැක් සපෝට් එක ගන්න පුළුවන්. හැබැයි වෛරසයක් පැතිරීම පිළිබඳ තීන්දුව తీරන ගැනීම කරන්න ඕනේ අපේ රටේ වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු. අද 24 දෙනාගෙන් දෙන්නගෙන් වැඩ ගන්න. 22ක් මේක එපා වෙලා තියෙන මේගොල්ලන්ට. මේගොල්ලන්ගේ වැඩ ගන්නෙත් නැහැ කියලා. ඒ නිසා අද මේ වෛරසයේ පැතිරීමට අදාළව ගොඩනගලා තියෙන යාන්ත්‍රණ උඩ සිට පහළට දැන් ආපහු අපි රීඕගනයිස් කරන්න ඕනේ. ඒ නිසා දේශපාලනිකව තීන්දුව తీරන ගන්න ඕනේ කොහොමද? ඒකට දේශපාලන පක්ෂවල සහයෝගය යනවා නම් කොහොමද සහයෝගය ගන්න ඕනේ? ඊට අමතරව එතනින් එහාට සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් මේ කාපහ වතාවක් මේ තියෙන කොවිඩ් ජනාධිපති කාර්යසාධන බලකාය මොකක් කර එකක් ආපහු සංශෝධනය වෙන්න ඕනේ. මේකට ඇතුල් වෙන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරු මේකට ඇතුල් වෙන්න ඕනේ. තීරණ ගැනීමේ අයිතිය රට ඉස්සරහා මිනිසුන්ගේ ජීවිත නැතිවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය එයාට දෙන්න ඕනේ. ඒක එහෙම දුන්නට පස්සේ යන එක පාලනය කිරීම සඳහා ආරක්ෂකංශ පොලිසිය මෙයා යොදව ගන්න ඕනේ. ඒ හරහා රටේ මිනිස්සුන්ගේ සංචරණ සීමා විතරක් නෙමෙයි සංචරණ සීමා පනවලා මිනිස්සු ගෙවල් වල නැවතුනකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. තුන් වේල දවස ගානේ හොයන මිනිස්සු ඉන්නවා අපේ රටේ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන ආදායම් මාර්ගය හදලා දෙන්න ඕනේ. කර්මාන්ත ශාලා වැහි කාලයක්. ඒ කර්මාන්ත ශාලා වැහෙනකොට ඒකට හදාන වැඩපිළිවෙල හදන්න ඕනේ. අද මොකක්ද ආණ්ඩුව කිව්වේ? සංචරණ සීමා දැම්ම ගාමන්ට වැඩ කරන්න කිව්වා. පෞද්ගලිකංශේ වැඩ කරන්නේ අපේ රටේ 80%ක් ඉන්නේ පෞද්ගලිකංශේ. අද වැඩබිම් වල වැඩ කරන ලක්ෂ 40ක් ඉන්නවා. කඩසාප්පු වල පොඩි පොඩි ගාන නෙමෙයි ලක්ෂ 40ක් වැඩබිම් වල වැඩ කරන සේවක සේවිකාවෝ ඉන්නවා.
අද අනුරාධපුර ගාමන් තුනක් මගේ දිස්ත්‍රික්කේ කොවිඩ් හැදිලා අද ඇන්ටිජන් කරනකොට 80ක් 10 දෙනෙක් පොසිටිව්. අද අනිත් ළමයිට මොකද වෙන්නේ? එනිසා මේ ඇඟලුම් රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අහුගිය අවුරුද්දේ 106ක් කර්මාන්ත ශිෂ්‍ය බිඳවැටලා තියෙනවා. අපේ අපනයන ආදායම ඩොලර් බිලියනකින් අඩු වෙලා තියෙනවා. එනිසා දැන් මේ විදිහට ගියොත් එහෙම මේක බරපතල තත්ත්වයක් ඇතුළොත් මේක මීට වඩා හානියක් වෙනවා. ඒ නිසා දැන් ඇමතිවරු එකිනෙකා එක එක වකත් කියන නෙමෙයි සුදර්ශනී ප්‍රනාන්දුපුල ඇමතුමිය මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් උදව් ඉල්ලපුවාම ජොන්සන් ප්‍රනාන්දුපුල ඇමතුම වෙන ටීවී නාලිකාවට ගිහිල්ලා කියනවා මේ පිස්සු කියලා. ඔන්න ඇමතිවරු මේ අපි කියපු ඒවා නෙමෙයි. හැබැයි රටේ අපිට ඕන තරම් සල්ලි තියනවලු. ඉතින් ඕන තරම් සල්ලි තියනවනම් ජොන්සන් ප්‍රනාන්දුපුල ඇමතුම කියනවිල. ඕන තරම් සල්ලි තියනවනම් මිනිස්සුන්ට සල්ලි දීලා මාසයක් ගෙදර ඉන්න මෙන්න සල්ලි ටික අරන් ජීවත් වෙන්න මේක මාසෙන් අපි ඉවර කරමු කියලා සෞඛ්‍යංශවලට අවශ්‍ය පහසුකම් ටික ගන්න කැබිනට් මණ්ඩලයේ කැබිනට් පේපර් එක දාලා සම්මත කරලා දීලා චීනෙන්ද ගේන්නේ රුසියාවෙන්ද ගේන්නේ ජර්මනියෙන්ද ගේන්නේ ඇමරිකාවෙන්ද ගේන්නේ එන්නත රටට උමනයි ලක්ෂ 270ක් අපිට ඕන එන්නක් ලක්ෂ 270ක් එන්නත් ඕනේ මෙතුමා කිව්වා ලක්ෂ 18යි අපි ගහලා 13යි තව ගහලා තියෙන්නේ එතකොට ලක්ෂ 18ක් විතර අපිට තියෙනවා ගහන්න ඉතුරු වෙච්ච කැලලක් තියෙනවා ලක්ෂ 6ක් නොගහපු කැලලක් දෙවෙනි එක. එතකොට මේවා ගහන්න ලක්ෂ 270ක් ගෙන්න අවශ්‍ය ප්‍රමාණවත් මුදල් වෙන් කරන්න ඕනේ. ඒ මුදල් වෙන් කරාට පස්සේ තමයි ඒ මුදල් වෙන් කරාට පස්සේ තමයි ඕන විදියට එන්නත් දෙන්නේ නැහැ. මේ අපි එන්නත් ඌමනා කාලේ එන්නත් සල්ලගත්තේ නැහැ. ඌමනා කාලේ එන්නත් වෙන් කරගත්තා නම් ලෝකේ රටවල් අද සමහර ලෝකේ රටවල් පරේෂණ යනකොට ඒගොල්ලෝ දැනගත්තා අපි ආපහු පරීක්ෂා කර කර ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ විද්‍යාත්මකව දියුණු කරපු ලැබ් තියෙනවා. පරීක්ෂණ කරනවා මිනිස්සුන්ට හොඳයි කියලා දැනගත්ත ගමන් ඕඩර් දාන්න පටන් ගත්තා. අපි තව බලන් ඉන්නවා අනේ මොකා හරි කීයක් හරි දෙයිනේ. මොකා හරි එන්නත් ටිකක් දෙයිනේ කියලා. දැන් මෙතුමා කිව්වා 185,000 දෙන චීන එකකට ගුණ කරලා. නෑ. අද චීන තානාපති කාර්යාලය කිව්වා 105,000 දෙන්නම් කියලා. 140,000. 105,000 දෙන්නම් කියලා කිව්වේ. ඕක තමයි අද කිව්ව කතාව. ඉතින් ඒ නිසා මේ බොරු කියන්නේ නැතුව අපි රටේ මිනිස්සු මූණ දිලා තියෙන මේ බරපතල කේජවාචකෙන් ගොඩ ගා ගන්න නම් රටක් හැටියට සෞඛ්‍යංශවල උපදෙස් අනුව ආරක්ෂකංශවල සහයෝගය අනුව ආණ්ඩුවේ මැති ඇමතිවරු එක එක තැන්වල එක එක කතා කියන්නේ නැතුව සෞඛ්‍යංශවලට සහයෝගය දීලා අවශ්‍ය මුදල් වෙන් කරලා රටේ ජනතාවට ගෙදර ඉන්න ඕන නම් මාසයක් ගෙදර කියලා හරි මේක නවත්ත ගත්තේ නැත්නම් මේ රටත් අර ඉන්දියාව වගේ විශාලාවක් වෙනවා. ඒක නවත්තන්න බෑ. මේ යන විදියට ගියොත් එimhe. ඒ නිසා අඩුමතරමේ මේ පෝට් සිටි පනත සම්මත කරගන්න තියෙන ආණ්ඩුවේ දඩිබිඩිය කොවිඩ් පාලනය කරන්නත් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙතුමාලා ඇතුළු සියලු දෙනාට. කොමාන්ඩින්ස්ලා ඇමතුමනේ ඔබතුමන්ගේ අවස්ථාව අවසන් වටේ විනාඩි දෙක කාලයක් තිබෙනවා. ඔව් අතරම තියාල් දැන් මේ අපි කතා ගොඩක් ඇහුවා. ඉතින් මෙහෙමයි මේ කියනා වගේ නෙමෙයි කරනකොට මේක කරලා බලන්න ඕන. ඉතින් අපි දැක්කා මෙතුමල්ලා අපේ වසන්ත සම්බන්ධයෙන් මෙතුමල්ලා අමාරු කරන්නේ. ඉතින් අර අපිත් එක්ක එක කාලයක් ආණ්ඩු කරා 2004. ඉතින් අපි දැක්ක මෙතුමල්ලා කෙරුවා කොහෙන්ද මෙතුමල්ලාගේ නායකය තමයි රටේ කුෂිකාරම මහත්මයා. ඉතින් ඒ කාලේ මේ රටේ කුෂිකාරම මහත්මයා කරපු දේ වැඩිම වී නිෂ්පාදනය ආවේ ඒ කාලේ කියලා මතකද? එතකොට ඉතින් මට දැන් බාධා කරන්න බෑනේ. එතකොට දැන් මෙතුමල්ලාගේ නායකය තමයි පහුගිය යහපාලන ආණ්ඩුව හද දූෂණ විරෝධී පෙරමුණක්. ඒ බොරු. මේ බලකාය. ඒකේ නායකයා. හැබැයි එතකොට මේ මෙතුමල්ලාගේ නායකයා ඒකේ නායකයලා ඉන්නකොට තමයි මේ රටේ ලොකුම දූෂණ වුණේ. මහා බැංකුව අංකොල්ල හොරගම කුඹුනේ ඒ කාලේ. ඉතින් ඒක නිසා බාධා කරන නෙමෙයි අපේ නායකයා හිටියා නම් අදේ ඔක්කොම ටික ඇතුලේ හොඳට මතක තියාගන්න. ඔක්කොම ඇතුලේ දාන්න. අපිට එහෙම බලයක් තිබ්බනම්. අපිට එහෙම බලයක් තිබ්බනම් ඔක්කොම ඇතුලේ. ඉතින් මේවා කියනකොට මෙයාලට බොහොම රිදෙනවා. ඉතින් ඒක නිසා පියල් අපි කියන්නේ අපි මේ මෙයාලා කරන අපි මේ දුවදුව එහෙම වැඩ කරන්න ආන්නුන අපි සලස්මක් ඇතුව වැඩ කරන්න ආන්නුන. අපේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට අභියෝග වලින් බේරගත්ත නායකයෝ. මෙතුමල්ලා අපේ හෙරත් එමුතුමා කිව්වා ඒ කාලේ යුද්ධ කරනකොට මෙතුමල්ලා අපිට විවිධ විසුළු වලට ලක් කරා. ඉතින් අපි ඒ අභියෝගත් එක ඉස්සරහට ගිහපු මිනිස්සු. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන දැන් මෙතුමල්ලා මේ හැමදෙස්සම මේ ලඟු කරන්න හදන්නේ දැන් මේ පෝට් සිටි පනත ගෙන්න ඕනේ නැහැ. කෝවිඩ් එක තමයි දැන් අපි මේක කෝවිඩ් පස්සේ තමයි මුල්තැන. ඒක හරි. අපි කෝවිඩ් එක මුල්තැන දීලා තියෙන්නේ. අපි ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා තියෙනවා. අපි එන්නත් ගෙනල්ලා දෙනවා. දැන් මේ අපේ වසන්ත සම්බන්ධයෙන් බන්තුමාගේ කෝ එන්නත් අච්චර ගෙන්න ඕන මෙච්චර ගෙන්න ඕන කියලා. එහෙම එන්නත් දෙන්නේ නැහැ. ඔව් සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්න සල්ලි දැන් බලන්න අපිට ගෙනාවු අපි එන්නත් ලක්ෂ 5ක් අපි නම් වුණා චීන සෛනිකයන් මෙන්නද අපිට ඒ එන්නත ගන්න අවස්ථාවක් නෑ.
එන්නද ගහන්න අපිට බැරි වුණා. ඇයි? ඇයි අපේ 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 රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අපිට අනුමැතිය දුන්නේ නැහැ. නෑ ඒ ඉතින් නෑ ඒක තමයි ඔබතුමා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙමුණා. ඔබතුමා බොරු කියන්නේ නැහැ. ඒ සෞඛ්‍යංශවල මිනිස්සු වැඩක් කරනවා මේ වෙලාවේ. නමුත් ඔබතුමා පිළිගන්න ඕන ඇස්සසනිකයක ගහනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට අනුමැතිය දෙන්නේ නැහැ. ඒක අනුමැතිය දීලා තිබ්බේ. නෑ එතකොට අනුමැතිය දීලා තිබුණේ නැහැ. එන්නතර අනුමැතිය දීලා තිබ්බේ. එතකොට අනුමැතිය දීලා තිබුණේ නැහැ. ඉතින් එතකොට අපි මේ විවිධ අභියෝගත් එක්ක යන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් අපි අපිට මෙච්චර එන්නත් ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට එහෙම එන්නත් දෙන්නේ නැහැ. ඒ ලෝක සෞඛ්‍ය දැන් අදටත් රටකින් රටකට විතර එන්නත් ගේන්න හම්බෙන්නේ. පෞද්ගලික අංශයට එන්නත් ගේන්න දෙන්නේ නැහැ. මෙතුමා කියන විදිහට ඉතින් කවුද එහෙම කිව්වේ දැන්? නෑ ඈ කවුද එහෙම කිව්වේ? නෑ නෑ මම කියන එක දැන් ඔබතුමාලා කියනවානේ අච්චර එන්නත් ගේන්න ඕනේ. පෞද්ගලික අංශ නෙමෙයි රජයේ තමයි කරන්නේ. කියන්නේ එහෙම මේ අපිට ඕන විදිහට එන්නත් ගේන්න බෑ. නමුත් අපි රටක් හැටියට දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත යම් ප්‍රමාණයක් අපිට අවශ්‍යයි දෙවනි මාත්‍රාවට. දැන් මේ වුණත් අපි ඒ අතිරික්තයක් තියෙන රටවල් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඇත්තටම අපි විශේෂයෙන්ම අපේ ලලිත් විරුදුමැතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා ඒ සියලු කාර්යයන්ට බරපතල දායකත්වයක් ලබා දෙයි. ඒ වගේම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය, අපේ රාජ්‍ය අමාත්‍යවරු ටික, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ක්ෂේත්‍රය හැමදෙනාම, අපේ වෛද්‍යවරු, මේ හැමදෙනාම, PHA මහත්වරු, මේ හැමදෙනාම, ඒ හැමදෙනාම මම හිතන්නේ විශාල මහන්සියක් ගන්නවා මේ වැඩේදී. ඒ සමාතර අපි බොහොම ගෞරවයෙන් මේ වැඩපිළිවෙලට ශක්තිය ලබා දෙන හැමදෙනාටම අධිකරණ ජනාධිපතිතුම ප්‍රමුඛ ඒ හැමදෙනාටම අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. දැන් ඇත්තටම දැන් එක පැත්තෙන් ඉඳලා අත විපක්ෂයේ මම හිතන හොඳ නැකට ඇවිල්ලා දින මෙතුමල්ලත් දැන් අර කතා දෙදී ඉන්න නැතුව ගමට ගිහිල්ලා බෙහෙත් ටිකක් බෙදෙන ඒවා දැන් පටන් ගන්න තියෙනවා. ඒක හොඳයි. ඒක අපි ඒක හොඳයි කියන පිළිගන්නවා. ඉතින් ඒ නිසා මම මේවා කලින් කරන්න දෙච්ච වැඩ. ඉතින් ඒ නිසා මේ අපිට බැන බැන ඉන්න නැතුව ඕවා කලින් කරා නම් හොඳයි කියන දේ අපිට කියන්නේ දර බොරුවට ගිහිල්ලා ජංගම සේවල් තියන්න නැතුව මිල ගමේ මාතෘස පෙන්ඩෝල් පෙත්තක් බෙදුවා නම් හොඳයි ඒ කාලේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ප්‍රියල් දැන් මේ කෝවිඩ් එකයි මේ පිළිසඳරත් තේ පෝට් සිටි පන්නතයි කිසිම සම්බන්ධයක් නැහැ. මේක මේ කඩිමුඩි හදිස්සිය කරපු එකක් නෙවෙයි. දැන් මෙතුමල්ලා Tamange දැන් මෙතුමල්ලට ඕනනම් පෝට් සිටි යන කලින් ජනතාව දැනුවත් කළා අවශ්‍ය කරන්න තිබ්බා. ඉතින් ඒ වගේ අපි නැවත කියන කාරණේ තමයි මේ වෙනකොට අපේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙන්නේ. ඒ තීන්දුවට අපි මුකුත් කරන්නේ නැහැ. අපි ඒ තීන්දුවත් එක්ක ඒ තීන්දුවට ගරු කරමින් ඒ තීන්දුවේ තියෙන සංශෝධන ඒ පනත් කෙටුම්පත ඇතුළත් කළා. ඒ පනත් කෙටුම්පත ඒ අනුව තමයි අපි පනතක් බවට පත් කරන්නේ. ඉතින් ඒ නිසා මම නැවත කියන්න ඕනේ මේ මෙතුමල්ලාගෙන මේ අපි ආණ්ඩුවට ඕන විදිහට පනත් කෙටුම්පත් අපිට සම්මත කරන්න බෑ. මේ අපේ ආණ්ඩුව ව්‍යවස්ථාව, ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මේ වගේ තියෙනවා. මොකද්ද අපි කරන්න ඕන ක්‍රමවේදකින්? ඉතින් අපි ඒ ක්‍රමවේද අනුව යන්න ඕනේ. එහෙම කරේ නැත්නම් කොහෙද යන්නේ? මෙතුමල්ලා වගේම තමයි ඒ පෙස්සම් වලදී පැහැදිලිව මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන්න. ඉතින් මෙතුමල්ලගේ නීතිඥ මහතුරු එහෙම කරා. එක අවස්ථාවක තමයි මෙතුමල්ලා දැන් කිව්වා මේ දැන් මෙතුමල්ලගේ වෙනුවෙන් පාක්ෂෝනි සරණ මුතු මහත්තයා මොකද විකල්ප කේන්ද්‍ර නියෝජනය කරනවා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතන තව නඩු දෙයක් දාලා තිබුණා. දැන් මේකෙදි මොකද්ද මේ කාණ්ඩ කිව්වේ? මේ කිව්වේ මේ පාර්ලිමේන්තුවට මේ වගේ පනත් කෙටුම් පතක් ගේන්න බලයක් නැහැ. මොකද මේක මේ ගොඩ කරපු ඉඩම් ප්‍රමාණය ලංකාවටයි දෙන්නේ නැහැ කිව්වේ. මෙතුමල්ලගේ කණ්ඩායම තමයි කිව්වේ, අපි නෙවෙයි. හැබැයි ඒක ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රතික්ෂේප කරා. මොකද ඒක මෙතුමල්ලගේ ආණ්ඩුව වජිරාභේවර්ධන මහත්තයා වජිරාභේවර්ධන මෙතුමා ඒක අපේ රටේ කොටසක් කියලා ඉදිරිපත් කළා දුන්නා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන කාරණේ තමයි මේ මෙතුමල්ලගේ පාර්ශ්වයම තමයි කියන්නේ මේක රටටයි දෙන්නේ නැහැ කිය. හැබැයි එහෙම කියන ගමන් කියන මේක චීන කොලනියක් කරන්න හදනවා. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවට පැහැදිලිව කියනවා අපිට බාර දුන්නට වැඩිය හොඳ ශක්තිමත් රටක් අපි මේකට හදලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟ අවුරුදු පහෙන් අපි මෙතුමල්ලට බලය දෙන්න අපි එකගෙන නැහැ. අපි අනිවාර්යයෙන්ම ඊළඟ මැදට ජයග්‍රහණය කරන්නේ අපි. ඒ නිසා අපි මේ රටේ ජනතාවට පැහැදිලිව කියන්නේ අපි ගැන විශ්වාස දෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම බිලොන් විශ්වාස දෙන්න. අපි මේ විශ්වාසයේ ආරක්ෂා වෙනද වැඩකටයුතු කරනවා. ඒ වගේම මෙතුමල්ලා කියන බොරු අහන්නත් මේ කියන කාරණේ අපි කියනවා. ස්තුතියි ඔබතුමන්ට එක්ට අපම ඇතුනේ ඔබතුමන්ට අවස්ථාව අවසන් වටේ. දැන් මෙතුමා හොඳ කතා ටිකක් කිව්වා. දැන් පැහැදිලිව අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතුමල්ලා මේ කොරෝනා වසංගතය ආපු ගමන් කරේ කලයි මුට්ටි දාන එකයි ඒ විතරක් නෙමේ පැණියකුයි තමයි ගත්තේ කරට. අරගෙන එන්නත ගැන සතපහකට ගණන් ගත්තේ නැහැ. මේගොල්ලෝ බලාගෙන හිටියා. මේගොල්ලන් ලැජ්ජ නැතිකම කියන්නේ අපිටත් රටක් හැටියට අපිටත් ලැජ්ජයි පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමක් හැටියට. මෙතුමල්ලා බලාගෙන හිටියා අර රටෙන් ටිකක් දෙයි මේ රටෙන් ටිකක් දෙයි අර තාමත් ඒක බලන් ඉන්නවා. තාමත් ඒක ඕඩර් කරගන්න බෑ. කවුරු හරි නිකන් දෙනකම් බලන් ඉන්නවා. එන්නත හරියට ඇනෝම් කරා නම් අනිත් රටවල් අරගෙන තියෙන විදිහ බලපුවම එන්නත අද මේ රටේ ඔක්කොම දෙනාට එන්නත ගහලා ඉවර කරන්න තුන. හැබැයි මේගොල්ලෝ එන්නත් ගැන නෙමෙයි එන්නත් ගැන කියපුවම පාර්ලිමේන්තුවේදී අපිට මතකයි ඇමතිවරු ටික හිනා වුණා අපි එන්නත් ගියේ නැහැ. අපිට එන්නත් අවශ්‍ය නැහැ. අපිට ඕන වෙලාවට අපි එන්නත් ගේනවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ?
අද වෙලා තියෙන අහිංසක මිනිසු ටික මැරෙන්. මෙතුමාලා නෙමෙයි මැරෙන්නේ අහිංසක මිනිසු ටික මැරෙන්. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් මේ එන්නත විතරක්ද කියන්නේකෝ. දැන් PCR ටික කරගන්න බෑ මේ ඔයාලන්ට. PCR ටික නවත්තලා තියෙන. දැන් ICU ඇඳවල වලට මොනවද වෙලා තියෙන්නේ? හරිද? රෝහල් වලට මොනවද වෙලා තියෙන්නේ? රෝහල් වල පාසුකම් ටික දීලාද? උපකරණ ටික දීලාද? මේ කිසි දෙයක් කරලා නැහැ. දැන් 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 මේගොල්ලෝ දේශපාලන වැඩසටහනක් පටන් ගත්තා ඇඳවල 10000ක් හදන වැඩසටහන. 16000ක්. මොනවාලා ගිහිල්ලා බලන්න ඒ ඇඳවල 10000 ඒ ප්‍රමිතිය බලන්න. කොච්චර කාලයක් නිදාගෙන ඉන්න පුළුවන්ද කියලා ළඩෙකුට. අන්න අන්න රෝහලේ රෝහල වල දාලා තියෙන ගිහිල්ලා බලන්න ඇඳවල වල තත්ත්වය මොකද්ද කියලා. ඒ ඇඳවල වල නිදා ගන්න බෑ ඇඳ කණම් වැටෙනවා. එතකොට මේ මේ මෙවලේ දේශපාලනේ නෙමෙයි කරන්න තියෙන්නේ. මෙවලේ කරන්න තියෙන්නේ සත්‍ය ලෙස මේ රටේ මේ මිනිසු ටික බේරගන්න. දැන් අර ලෝකේ ප්‍රධාන රටවල් ටික බැහැව්වානේ. ඇමරිකාව වැහැව්වා, ඉතාලිය වැහැව්වා, ජර්මනිය වැහැව්වා, මේ රටවල් ඔක්කොම ටික වැහැව්වා. ඇයි වැහැව්වේ? එංගලන්තේ වැහැව්වා. වැහැව්වේ මේ මිනිසු ටික බේරගන්න ඕනේ. මේ මිනිසු රටේ ඒ නායකයෝ රටේ මිනිසුන්ට ආදරේ. හැබැයි මෙතුමල්ලා මොකද කරේ? ඒක වහනවා වෙනුවට එක එක රැලි හැදුවා. දැන් බැසිල් රාජපක්ෂ මැතුමා මන් දැක්ක එක අර වැඩසටහනක කියනවා මේ අර විදේශ සංචාරකයෝ එනකොට ඒ අත්හදා බලන්න ඕනලු ඒ ඒ ඒ ඒ වෛරසය එනවද රටට කියලා. අපේ ඇයට ඒ වෛරසය ගන්නවද කියලා. ඒ කියන්නේ පොඩි ටෙස්ට් එකක් කරනවා. මීයෝ වගේ. මීයෝ වගේ. ඒක එහෙම කිව්වේ නැහැ. බොරු කියන්නේ. එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වා. තමුන්දාසට කොහොමද පෙන්වන්න පුළුවන්ම. පෙන්වන්න ඕනද? එතකොට අර 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 නාලිකාවක. ඔ අර දැන් ඇත්තටම අර ඇත්තටම මේ 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 එක්කෙනෙක් අර පිට රටින් සංචාරකයෝ ගෙනල්ලා බෙර ගහලා වෛරසය ගෙනාවේ රටට. බෙර ගහලා මෙහෙම වඩම්මන වෛරසය ගෙනාවේ. ඒවා මහා අපරාධය. එතකොට දැන් අද බලන්නකො ඒකම ද මේ මොනතරම් මෝඩද මේ මේ සැලසුම කියලා මයිකයි කියුවේ මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන කියලා කියන්නේ මොකද දන්නද හේතුව? දැන් ඒඇස් ගෙනාව අර පොහොර ප්‍රශ්න. දැන් අරගෙන බලන්නකො පොහොර දැන් මම දැන් කල්පිටිය ගැන දන්නවා 140ක් එළවලු ටික දෙන්නේ මේ කල්පිටිය මුළු රටටම. හැබැයි අද මේ මිනිස්සු අන්ත අසන තත්ත්වයට පත් වෙලා අද පොල් කුරුමිනියා නිසා මේ මේ පොල් ටික හෙට අනිද්දා පොල් ගෙඩිය රුපියල් 250ක් වෙයි. හාල් හාල් කිලෝ එක රුපියල් 400කටයි. මිනිස්සු කන්නේ කොහොමද? දැන් එක පැත්තකින් කොරෝනා වෛරසයෙන් මිනිස්සු ටික මැරිලා යනවා. මේ අතෙන් හාගතේ වෙන. එතකොට මේ කොරෝනා වගේ විතරක් නෙමෙයි මිනිස්සු කන්නේ නැතුව මැරේ. එතකොට මොකද වෙන්නේ කියන්නේ මේ ආණ්ඩුවට? ඉතින් එක් අනිත් පැත්තෙන් පාස්කු පහරේ නීතිපතිතුමාව මෙච්චර කල් අල්ලල්ල හිටියා. මුන්න නීතිපතිතුමාට ඇරියන් දැම්මා කියලා. හැබැයි මොකද වෙලා? හැබැයි නීතිපතිතුමා අපි ආණ්ඩුව නීතිපතිතුමා නීතිපතිතුමා දැන් කියනවා මේතන තියෙනවා යම් කුමන්ත්‍රණයක් එකක් ගහලා තියෙනවා. කෙලින්ම වෛද්‍ය ශ්‍රේෂ්ඨයින් අයට මාධ්‍ය ප්‍රකාශ දෙන්න බෑ කියලා ඔබතුමාලා. ආ. දොස්තරලාට දැන් මොන දැන් අත්තේ දන්න මිනිස්සුන්ට රටට කියන්න බෑ. කියන්න බෑ. එතකොට දැන් බලන්න නීතිපතිතුමා මේ කතාව කියලා. එතකොට දැන් පාසුකු පහරෙන් මරුණු මිනිස්සු ඒ පැත්තෙන් දුක් විඳගෙන ඒ පැත්තෙන් අඬා වැළපෙනවා. ඒකට සාධාරණයක් නෑ. කොරෝනා වෛරසය නිසා මිනිසු ටික මැරෙනවා. මිනිසුන්ට හෙට ගැන විශ්වාසයක් නෑ. රට ගැන විශ්වාසයක් නෑ. අනිත් පැත්තෙන් පොහොර ප්‍රශ්නෙන් ගුවිය සම්පූර්ණ කඩන් වැටිලා හෙට අනිද්දා මිනිසුන්ට කණ්ඩ නැතුව සාගින්නේ මිනිසු මේ රටේ මැරෙනවා. මේ ප්‍රශ්න ටික ඔක්කොම අරගෙන බත්තහම අපි කොතනද ඉන්නේ කියලා බලන්නකෝ. එතකොට ඒ ඇස්යෙන් ගෙනල්ලා පෝට් සිටි එකක් ගෙනල්ලා ලංකාවේ කෑල්ලක් විකුණනවා චීනෙට. එතකොට මේ මෙන්න රටේ තත්ත්වේ. මොකද මේ ආණ්ඩුවට උනේ දැන් ඇත්තටම අර 69 ලක්ෂේ අපි දැක්කා බෙර ගහනවා දින්නට පස්සේ නටනවා ගවුන් උසුස නටනවා එයාපෝට් එකෙන් පෙළපාලිනවා. මේ ආපු හැම දෙනෙක්ගේම ඔළුවේ තියෙන්නේ නැතිනේ විශ්වාසයක් මේ රට හදයි මේ මිනිසු කියලා. හැබැයි හදනවා වෙනුවට මේ රට සම්පූර්ණ විනාශ කරලා නැති බංගස්ථාන කරලා නැවත වතාවක් තව කෙනෙකුට ආණ්ඩුවක් කරගන්න බැරි තත්ත්වයට පත් කරලා යන්නේ ගැන අපි කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට පක්ෂයක් හැටියට ඉන්න කණ්ඩායම හැටියට. හැබැයි අපි සූදානම් වෙන්නේ අනිවාර්යයෙන්ම මෙතුමල්ලා මේ කරන වැඩසටහන තවදුරටත් කරන් යොත් මෙතුමල්ලාට අපි කරන්න දෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි ජනතාවත් පෙළගස්සගෙන හරි විදියට හිට ගන්නවා. මෙතුමල්ලා කරන වැරදි වලට මෙතුමල්ලාට දඬුවම් විතරක් නෙමෙයි, මෙතුමල්ලාට ආණ්ඩුවේ ඉන්න අවස්ථාව නොදී ඒ ආණ්ඩුවට නිසි ක්‍රමවේදයක් සකස් කරලා සමස්ත රටේ ජනතාවත් එක රාශි කරගෙන රට හරි පැත්තට ගෙනියන වැඩසටහන අපි හදනවා කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා මේ වෙලාව අවසන් වශයෙන්. ස්තුතියි ඔබතුමන්ට ඩිබී හේරතමතුමනි ඔබතුමන්ට අවස්ථාව සමාව දෙනවා කරා. මේ අවුරුදු 43කට ඉස්සෙල්ලා මා කොළඹ ආර්ථික කොමිසම් සභාව නැත්නම් ආයෝජන මණ්ඩල පනත ගෙනාවා. ලංකාවේ ඇඟලුම් පර්මාන්ත හැදුවා. ඒ නීති රීති පද්ධතිය යටතේ විදේශීය ආයෝජන මුදල් එන ක්‍රමවේදයකට හැදිලා තිබුණා. ඒ කාලේ ඔය ප්‍රශ්න ඔය විදිහටම කතා කරා. ඒ වගේ දැන් මේ අපි පෝට් සිටිය හදාපුවම කොමිසම් සභාවක් ගැන කතා කරනකොට දැන් අපේ එක්ටාප්පමයි මන්ත්‍රීතුමා කියනවා පන ආණ්ඩුවේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් මතක් කරන්න ඕනේ මේ පනත ගෙනාපුවාම රජයේ තියෙන සියලුම නීති රීති පද්ධතිය මේ කොමිසම් සභාවට පැවරෙනවා. ඒ කොමිසම් සභාව තමයි ගන්නේ.
දැන් ආදායම් බදුරේ කුලාසි ඊගාවට පාලන පනත වරාය ගුවන්තොටුපළ පනත ඒ වගේ නගර සභා සංවර්ධන පනත මේ ඔක්කොම ටික මේකේ පාලනය වෙන කොමිෂන් සභාවට පැවරෙනවා. එතකොට මේ කොමිෂන් සභාව මේ නීත්‍යානුකූල ආයතන බවට පත් වෙනවා. එතකොට කොමිෂන් සභාව තමයි මේ රාජකාරිය ටික මේ ආයතන තුන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ලංකාවට ආදායමක් එන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතර ශේෂ්ඨාධිකරණය මේක નિවැරදි කරලා තියෙනවා. ශේෂ්ඨාධිකරණයට එරෙහිව අපි කිසිම තීන්දුවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. දෙවන හෙක්ටර් පහයි මන්දතුමා කියනවා එතුමාගේ කලාපේ අර පොහොර භාවිතා කිරීම. එතුමා දන්නේ නැහැ කල්පිටියේ කලාපේ පුත්තලන් දේශීයකේ නිලධාරු උපත් සිද්ධ වෙනවා. වැඩි යූරියා භාවිතා කරලා ඊගවට ලංකාව ගත්තාම අද මහරගම රෝහලට ගියාම දවසකට 78 දෙනෙක් පිළිකා රෝගින් අලුතෙන් එකතු වෙනවා. ඊළඟට වකුගඩු රෝගින් මේ රටේ බහුල විදියට හෘද රෝගින් මේ කාරණාවට අද වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා. මේ රසායනික පොහොර අධික විදියට භාවිතා කරපේ ආදීනව තමයි මේ තියෙන්නේ කියලා. ඒ හින්දා ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ. දැන් මේ මාස් කන්න මේ යල කන්න දැන් මේ තියෙන යල කන්න යල කන්නේ ගොවියන්ට ඇති තරම් රසායනික පොහොර අපි දීලා තියෙනවා. ඊළඟට ලබන මාස් කන්නනකොට තව මාස 6ක් 7ක් යනවා. ඒ කාලය තුල අපි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර මේ සුද්ධ ජීවීන් ඉන්න පොහොර නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඒ පොහොර ටික ගොවියන්ට ලබා දෙනවා. ඊට පස්සේ මේ රටේ ගොවියන්ට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුල අපිට ඕන කරන නිර්පරාදේ මේ යන අඩු ආයස තියෙන මේ පිළිකා වකුගඩු ඒ වගේම හදවත් රෝග මේ වගේ ඊගාවට වඳභාවයට පත් වෙන මේ සියලු කාරණා වලට පිළිතුරක් ඇටියට අද විශේෂඥ අපිට උපදෙස් දෙලා තියෙනවා. මේ රසායනික පොහොර තෙල් පොහොර වෙනුවට මේ කාබනික පොහොර භාවිතා කරන්න කියලා. ඒක කරන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. අද මේ රටේ සහනාධාර දීලා කාබනික පොහොර හදලා ලබන මාස් කන්නේ කාබනික වගාවන් වලට ගිහිල්ලා පරිසර හිතකාමී විදියට වගාවට යන්න ගොවියන් පොළඹවලා තියෙනවා. ඒ නිසා අස්වැන්න පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි පුදුම වෙන්නේ නැහැ. අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට ප්‍රයල් මේ රටේ මහ බැංකුව මංකොල්ල කාලා සහරාල්ල හදලා බෙදුම් වාදින්ට වටිනාකම් දීලා අන්තවාදීන්ට වටිනාකම් දීලා රණවීරුවන් දඩයම් කරලා ජාත්‍යන්තරයට ඕන කරන විදිහට රට පාලනය කරන ක්‍රමයක් තිබුණේ ආර්ථිකය කඩාගෙන වට්ටලා. අර මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ රටේ ඇෆ්ගනිස්තානයේ විතරයි දෙවෙනි වෙන සම්වර්ධනයක් තිබුණේ. එදා මහින්ද මහත්තයනකට චීනයේ විතරයි දෙවෙනි සම්වර්ධන වේගයක් තිබුණේ. අපි ඉතාමත් මිහල තිබුණා. ඒ තත්ත්වේ කඩාගෙන වටපු රටක් ආපහු අපි බාරගෙන කොරෝනා උදුරු මැද්දෙන් අපි ඉන්ද්‍රී කීලයක් වගේ නැගිටලා මේ ආසියා කරේ දියුණු වෙච්චම රට බවට පරිවර්තනය කරන්නට මේ ජනාධිපතිතුමාගේ පාලන ක්‍රමයේ තුල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු නායකත්වය තුල කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කරන්නේ අපේ රටේ ජනතාවට. ඔබතුමාලා ලක්ෂ 69ක් අපේ නායකත්වයේ කෙරෙහි තියාපු විශ්වාසය ඔබමල් රේණුවක්වත් පළුද්දක් තියන්නේ නැතුව ඔබතුමාලගේ ආරක්ෂකයන් හැටියට මේ රාජකාරිය ඍතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. අවසාන වශයෙන් ප්‍රමල් ඉන්නවස්සන ඔබෙන් පුළුවන් නම් මේ සාදු සාදු ලබන එකට පොහොර ගැන කතා කරන්න මේගොල්ලෝ අපි එකතු කරලා ආණ්ඩුවත් එක්ක අනිවාර්යෙන් අනිවාර්යෙන් අපේ ඊළඟ සතියේ සාමාන්‍ය කෙල වෙන හැටි කියන්න ඊළඟ සතියේ වෙනකොට විශේෂයෙන් අපිට එන්නේ වෙසක් දිනේ නිසා ලබන සතිය නෙමෙයි අපි ඊළඟ සතිය තුල මේ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්න අපිට ගන්න මේ කතා කරන්නේ අද දවසේදී වැඩසටහනට ආරාධනා කිරීම වෙනුවෙන් පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනයේක දීවිහි රත්රාජ්‍ය මාතෘතුමන්ටත් ඒ වගේම මොහන් පී දසිල්වා රාජ්‍ය මාතෘතුමන්ටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ නියෝජනය කළ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හික්ටප් මහත්මයාට ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කරපු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන් සම්සිංහතුමන්ටත් අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපි යළි දවසක මුණ ගැසෙමු. ඒ වගේම විශේෂණ අපි සමගන්නා මොහොතේ ඔබට මතක් කරනවා සියල්ල ඉදිරියේ වඩාත් ආරක්ෂා විය යුත්තේ ඔබ ඔබ ඔබේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන්ම හිතන්න. මේ අවස්ථාව තුළ ඔබට කළ හැකි දේ මොකක්ද කියා ඒ ඔබේත් ඔබේ පවුලෙත් ඉන්න අනතුරු එතනින් රටේත් ආරක්ෂාව බවට පත්වේවි. ඔබට සුව දිනයක් වේවා. අප ලබන සතියට පසු එළිමිණ සතියේදී යළිත් මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.